අවසන්දා පින්නතුනි මේ වෙලාව ඉඳලා සියලුම දෙනා උන් හිටි තැන්වල දහම් සමාධියකට සමවදින් සූදානම් වෙන්න කිසිවෙකුටත් බාධා වෙන පරිදි කටයුතු කරන්න එපා හොඳයි එහෙමනම් පින්නතුනි සුපුරුදු පරිදි අපි දහම් සාකච්ඡාව ආරම්භ කරමු දහම් සාකච්ඡා ආරම්භ කිරීමට ප්‍රථම මම ඔබට පුංචි කාරණාවක් කියන්නම් මම ගිය සතියේ යම් කාරණා කොටසක් විග්‍රහ කරලා දුන්නා මම අද ඔබට මේ දේශනාව පටන් ගන්න ඉස්සෙල්ලා පුංචි දෙයක් මතක් කරන්න මොකද ගොඩාක් මිනිස්සුන්ට මේ ප්‍රශ්න තියෙන අමනුෂ්‍යු නිසා නේද හරි ප්‍රශ්න අපේ ගෙදරට අරහු නියම කරලා මේ හු නියම කරලා අපේ ගෙදරට මලයක් වැවිලා අපිට දියුණුවක් නැහැ බහිර විරදොස් තියෙනවා ආදී වශයෙන් මේ අමනුෂ්‍යයන්ගෙන් මහා දෝෂ මිනිස්සුන්ට ඇති වෙලා තියෙනවා මම ඔය ගැන වැඩි විස්තරයකුත් කරන්නම් මේට පස්සේ ඔය අමනුෂ්‍යෝ කියන්නේ කවුද ඇයි අමනුෂ්‍යෝ ගෙවල් වලට එන්නේ කවුද ඔය අමනුෂ්‍යයන්ව ගෙන්න ගන්නේ මොකක් කළාමද අමනුෂ්‍යයෝ යන්නේ ආදි වශයෙන් ඒ ටිකක් මම කියන්න ඊට පෙර මම ඔබට කියන්නම් එක මාර්ගයක් මේකෙන් නිදහස් වෙන්න මේ අත්දැකීම ඔබ ඉදිරියේදී ලබයි මේ දහම් මාර්ගය තුළ හැසිරීගෙන යද්දි ඔබ දවසක සමාධියක් ලබනකොට මෙන්න මේ සමාධිය තුළ ඔබට පේන්න පටන් ගන්නේ ගන්ධබ්බ කොටස් තමන්ගේ මලගිය ඥාතීන් ඒ ගන්ධබ්බ ආත්මෙ ඉපදිලා මතු මේ ඊළඟ මනුස්ස ශරීරයක් හොයමින් ජීවත් වෙන අවස්ථාව ඕගොල්ලන්ට දකින්න හම්බුයි අන්නේ දකින්න හම්බවීමත් සමග තමයි පින්වතුනි කම්මස්සගත සම්මාදිට්ඨිය කියන එක පූර්ණේ වෙන්නේ අද දැන් සම්මාදිට්ඨිය ගැනත් අපි කතා කරමු. මං කිව්වා එදත් සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා කියනවා යහපත් දැකීම කියලා කියනවා ඔය එකක්වත් නෙමේ සම්මාදිට්ඨිය කියන්නේ. සම්මාදිට්ඨිය පස් ආකාරයක් තියෙනවා. අරහත්ත්වයටපත් වෙන උත්මේ අවසානයේදී ඵල සම්මාදිට්ඨියටපත් වෙලා තමයි අරහත්ත්වයටපත් වෙන්නේ. මුලින්ම කම්මස්සගත සම්මාදිට්ඨිය කියන එකට එන්න ඕනේ අපි. අද තථාගතයන් වහන්සේ කියපු නිසා අපි දන්නවා ගන්ධබ්බ කොටස් ඉන්නවා. මැරිලා තව මනුස්ස අත්භවයක් හොය හොය ඉන්න පිරිසක් ඉන්නවා. ඒකුන්ට තමයි අපි කියන්නේ මල පෙරේතයෝ කියලා. ඇත්තටම මේගොල්ලෝ පෙරේතයෝ නෙමෙයි. පෙරේතයා කියන එක දැක්කොත් එහෙම වමන යනවා ඔයගොල්ලෝ. නැත්තම් බය හිතෙනවා. සීහෙ නැති වෙනවා. පෙරේතයා කියන්නේ අන්තිම ජරා එකෙන්. වැසිකිලි වලේ අරලා බැලුවොත් එහෙම වැසිකිලි වලේ ඉන්න ඕනේ තරම් පෙරේතයෝ. උන් බලාගෙන ඉන්නේ කොයි වෙලේ කක්ක වෙට්ටක් වැටේද කියලා ඒක ඇතුළට. ඒකට පොර කනවා. ඝූත කාදක ප්‍රේතයෝ කියන කොටස. බඩ මෙච්චර විතර ඇති. ඔළුව මෙච්චර විතර ඇති. ඕක ඇතුලේ තියෙන උමේ හිස්මුදුනේ තියෙන කුංචි කටක්. චූටි කටක් තියෙන එකපාරකට කූඹියෙක් විතර කන්න පුළුවන්. බඩ මෙච්චරයි. දැන් හිතලා බලන්න මෙච්චර බඩ තියෙන හේකට කොච්චර කන්න ඕනේද කියලා. හැබැයි ඒකට තියෙන මෙච්චර විතර ඔළුවක් ඒක හිස්මුදුනේ තියෙන කට. මොකද කරන්නේ? තව කෙනෙක් පහරනකම් බලන් ඉඳන මේ මොකද කොහොම හරි කට අල්ලනවා. දැන් ඉතින් කූඹියෙක් විතර කටට කොච්චරද වැටෙන්නේ? චුට්ටක්. හැබැයි මොනවද ඒ වැටෙන්නේ? අසුචි. හැබැයි අසුචි රත්තරන් වගේ උන්ට. පොර කනවා ඒක ඇතුලේ අසුචි ටික කන්න. හැබැයි අමතක කරන්න එපා මම මේවා කියන්නේ ඔබ යන්න තියෙන තැන මතක් කරලා දෙන්න. ආයේ කවුරුත් මාත් එක්ක තරහ වෙන්න එපා. මේක අවබෝධ නොකළොත් ඔබටත් යන්න තියෙන එතනට තමයි. අද ඔබ හිතාගෙන නැති ඔබගේ තාත්තා අම්මා ආච්චි සීයා ආදි වශයෙන් අය දිව්‍ය ලෝකෙ ගියයි කියලා. මට නම් හිතා ගන්න අමාරුයි. ඒ කොහොමද තින්ගතුනි මේ අමනුෂ්‍යයන්ගෙන් ප්‍රශ්න ඔබට ඇති. ඔන්න එතකොට ඒ අමනුෂ්‍ය ප්‍රශ්න වලින් මිදෙන්න ඔබට මම මේ දේ කියන්නේ මේ ලෝකේ ඉන්න පිංගුතුනි යම් දේව කොට්ටාසයක් චාතුම් මහා රාජික කියන දිව්‍ය ලෝකයට අයිති ලෝකපාලක දේව කොට්ටාසයක් කියන මෙන්න මේ ලෝකපාලක දේව කොට්ටාසය නිරන්තරයෙන්ම මේ මනුස්ස ලෝකයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් තිරිස ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා ඔබ ආටානාටිය සූත්‍රය අහලා ඇති ආටානාටිය සූත්‍රය දේශනා කළේ වෙසමුණි රජුට වෙසමුණි රජුරෝ කියලා කියන්නේ මේ ලෝකයේ ඉන්න සියලුම යක්ෂයින්ට අධිපතිය මහා යසස් තියෙන දෙවි කෙනෙක් චාතුම් මහා රාජික කියන දිව්‍ය ලෝකයේ තියෙන දෙරණ තලපටන් 42,000ක් යොදුන්මත් පිහිටියා ඌ චාතුම් මහා රාජිකය කියලා තමයි සඳහන් වෙන්නේ එතකොට මේ අපේ පොළොවේ ඉඳලා 42,000ක් යොදුන් වලින් තියෙන චාතුම් මහා රාජිකය කියන දිව්‍ය ලෝකයේ එතන් පටන් 240,000ක් යදුන්මත් පිහිටියා වූ තාව තින්සේ කියන දිව්‍ය ලෝකයේ තිය. එතන ඉඳලා 240,000ක් යදුන් තිනවා තාව තින්සේට. ඔන්න ඔය දිව්‍ය ලෝක දෙකටම අධිපතිකම් දක්වන්නේ සක්‍රදේවේන්ද්‍රයා.
පළවෙනි දිව්‍ය ලෝකේ ධාතුම් මහා රාජික දිව්‍ය ලෝකයට තමයි අයිති වෙන්නේ මේ බූමාටු දේව කොට්ටාස. ඒ වගේම මේ ලෝකපාලක දේව කොට්ටාස. මේ ලෝකපාලක දේව කොට්ටාස හැම තිස්සෙම පින්වත්නි ඔබව ආරක්ෂා කරනවා. ඔබගේ මුවින් බුද්ධං සරණං ගච්ඡාමි කියලා පිට වුණා නම් ඒ පිටවීමත් හොඳටම ඇති. හැබැයි ඒ දැන් ඔබ ඔබ අමු මිත්‍යා දෘෂ්ටිකයක් වෙලා ඒ කියන්නේ කිසිම දහමක් නැහැ හරි මිත්‍යා දෘෂ්ටිකයි. නමුත් ඔබගේ පිටින් ඔබගේ මුවින් පිට වුණොත් නමෝ බුද්ධාය කියලා. එහෙම නැත්නම් මේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා. මහා බලයක් ගොඩනගෙන ඔබ වටේ මොකද අර ලෝකපාලක දේව කොට්ටාසේ ඔබ කෙරෙහි බැඳෙනවා. එහෙනම් ඔබ හිතන්න ඔබ ඒ කාන්තේම බුදුන්ගේ සරණ ගියොත් හරියාකාරව බුදුන් සරණ කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගෙන බුදුන් සරණ ගියොත් ඔබට මොනතරම් ආරක්ෂාවක් සැලසෙයිද කියලා. එතකොට පින්වතනි ඔන්න ඔය ලෝකපාලක දේව කොට්ටාසේ තථාගතයන් වහන්සේ ඉදිරියේ ප්‍රතිඥාවක් දීලා තියෙනවා මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස අපි ඒ කාන්තේම ආරක්ෂා කරනවා ස්වාමී. ඒක අදටත් ඒ විදිහටම පවතිනවා. ඔබ යම් දවසක සමාධියක් ලැබුවා නම් ඔබට තේරෙයි පින්වතුනි මේ වගේ තැනක දැන් දේව ආරාධනාව කරන වෙලාවට යදන් වලින් බැඳගත් අමනුෂ්‍යයන්ව අරගෙන එන ඔය දේව කොට්ටාස. හරි බලවත් දේව කොට්ටාසයක්. හරියට මෙහි ඉන්න පොලිස් නිලධාරී මහත්තුරු වගේ. මේ මෙච්චර විතරයි ඔබ දැක්කොත් මේ ඔබට තේරෙයි මෙන්න මෙච්චර විතර මහා යදන් වලින් බැඳගෙන අරගෙන එන ඔබ නිකන් චිත්‍රපටියක් බලනවා වගේ පේයි ඔබට දැන් දවසක සමාධියක් ලැබිලා ඔබ මේවා බලද්දි. එතකොට පින්වතුනි ඔන්න ඔය දේව කොට්ටාසයට ඔබට පුළුවන් යම් ආරාධනයක් කරන්න. ඔබගේ නිවසට පැමිණි යම් කිසි ඥාතිවරයෙක් ඉන්නවා නම් ඔබට හිංසා පීඩා වෙන පරිදි කටයුතු කර. තව කෙනෙක්ගේ බන්ධනයකට ලක් වෙලා හෝ යම් අමනුෂ්‍යෙක් තමන්ගේ ගෙදරට ඇවිල්ලා ඉන්නවා නම් අන්නේ දේව ඒ දේව කොට්ටාසෙන් ඔබ ඉල්ලීමක් කරන්න මගේ නිවසේ යම් කිසි කෙනෙක් එහෙම ඉන්නවා නම් ඔබ වහන්සේලාට පින් අයිති වෙන්න මේ ස්ථානයට අරගෙන එන්න කියලා. ඒ අය කරන්නේ පින්වතුනි මේ ස්ථානයට අර යදන් වලින් බැඳගෙන ඇවිල්ලා බණහන්න සලස්සන. බණහන්න සලස්සනකොට ඒකුන්ට නම් කවදක්වත් මේ ඔතන ඉඳගෙන මාර්ගඵල ලබන්න බෑ. නමුත් මාර්ගඵල ලැබීම කොහොම වෙතත් මේ ධර්මයේ ශ්‍රවණය වෙනකොට එයාගේ මනසක් වෙනවා. මනස ටික ටික වෙනස් වෙනවා. කනව කොටනවා තෝපිය ඔක්කොම විනාශ කරනවා කියලා ගෙදරට ආපු මලයක්සයා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ටික ටික සිසිල් වෙනවා අර මනස. මොකද මේ ධර්මයේ අහල. ඒක නිසා ඔබට පුළුවන් අන්නේ ආරාධනාව කරන්න. ඔබ නිතරම පින් අනුමෝදන් කරනවා දෙවියන්ට. දෙවියෝ කියන්නේ කවුද කියන එක හරියට අඳුනගන්න. දෙවියෝ ඉස්සරහා පොල් ගෙඩි ගහලා කවදක්වත් සෙතක් සිද්ධ වෙන්නේ නැහැ. කිසිම දෙවියෙක් ඔය තොපි ඔක්කොටම හේන ගහපිය හැඳි ගෑවිලා පළ කියලා ගහන පොල් ගෙඩියක් පිළිගන්න දෙවි කෙනෙක් නැහැ. කිසිම දෙවි කෙනෙක් එහෙම එකක් පිළිගන්නේ නැහැ. දෙවියෝ කියලා කියන්නේ කවුද කියලා ඔබට ඉස්සරහට මම කියලා දෙන්න. දෙවියෝ කියන්නේ කවුද? දෙවියන් ඇසුරු කරන්න ඕනේ කොහොමද කියලා. ඔය අද අපේ මිනිස්සු දෙවියන් ඇසුරු කරන විදිය සම්පූර්ණයෙන්ම වැරදි. ඒ දෙවියෝ ඇසුරු කරන්න ඕනේ විදිය මම කියලා දෙන්න. දේවාල කියන්නේ මොනවද කියලා දෙන්න. දේවාල වලින් ඔබ කොහොමද මේ සිතක් කරගන්නවා නම් කරගන්න කියලා දෙන්න. හැමදේම කියලා දෙන්න පුළුවන්. දැනට ඔබ කරන්න මෙන්න මේ දේ. ඔබගේ නිවෙස්වල එහෙම මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අන්නේ අයව මේ ස්ථාන වලට අරගෙන එන්න කියලා. මේ ස්ථාන බාර ගෘහ මූලික ඇත්ත බය වෙන්න දෙයක් නැහැ. ඒ අය කවදාකවත් මෙහෙ ඉතුරු වෙන්නේ නැහැ. ඒ අය ඇවිල්ලා ආශිර්වාද කරලා යනවා මිසක් මොකද ඒ අය එන්නේ යදන් සහිතව. ඒ අයටයි පැනල යන්න හම්බ වෙන්නේ නැහැ. ඔබ පින්වත් නම් ඔබ ආරක්ෂා කරන්න පිරිස මෙහි ඉන්නවා. ඔබ පින්වත්ද නැද්ද කියන එක දන්නේ ඔබ. අද්දුඩු ප්‍රත්‍යක්ෂ දේවල් මම මේ කියන්නේ. කරන්නේ. එහෙමනම් පින්වතුනි මේ වෙලාවේ සියලුම දෙනා ඔබ අදහන්නා වූ යම් කිසි ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් ඒ සියලු දෙනාව සිහිපත් කරන්න. සිහිපත් කළා ඒ අයත් මේ ස්ථානෙට එන්න කියලා ආරාධනා කරන තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ දේශනා වෙන වෙලාවේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන ඒ සියලුම දෙවි දේවතාවුන්ට මේ ස්ථාන වලට ආරාධනා කරන්න. ඒ වගේම පින්වතුනි දසදහසක් ලෝක ධාතු ඉන්න දිව්‍ය බ්‍රහ්මයන්ටත් මේ ස්ථානෙට එන්න කියලා ආරාධනා කරන්න. මොකද ඒ අයත් මේ සද්ධර්මයේ ශ්‍රවණය කළා මාර්ගඵලයන්ට පත් වෙන්න පුළුවන්. ඒ වගේම මම ඔබට එදත් කිව්ව තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණාට පස්සේ උන්වහන්සේගේ බුද්ධ ආඥාව කෝටි ලක්ෂයක් සක්වලට යනකම් පැතිරිලා යනවා. කෝටි ලක්ෂයක් සක්වලට පැතිරිලා යනවා. ඒ කියන්නේ කෝටි ලක්ෂයක් සක්වලකටම ඉන්නේ එක බුදු කෙනයි. එහෙනම් ඔබ මොනතරම් වාසනාවන්තද කියලා හිතලා බලන්න. මේ අවස්ථාව පයින් ගහගත්තොත් ආයි අවස්ථාවක් එන්නේ නැහැ.
ඒක නිසා පින්වතුනි ඒ සීළු දෙවිවරුන් අත සිහිපත් කළා හැකිනම් මේ ස්ථානට ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා ආරාධනා කරා. ඒ වගේම පින්වතුනි තම තමන් නමින් ජම්මාන්තර ගතවන් දෙදුනා වූ ඥාති හිත මිත්‍රාදීන් ඉන්නව නම් ඒ අයවත් සිහිපත් කරගෙන යම් කිසි කෙනෙකුට ධර්මයේ ශ්‍රවණය කරන්න කැමති නම් මේ ස්ථානට එන්න කියලා මේ ස්ථාන ඉදහැර දෙන්න. ඒ වගේම මේට අනුමේ කල්පයක් ඇතුළත තමන් විසින් අවදාසාදානට ලක් කළා. අද තමන් ක්‍රෝධයෙන් පසු වෙන්නා වූ යම් කිසි ඥාති පිරිසක් හිතයිසීන් පිරිසක් ඉන්නවා නම් ඒ අයවත් සිහිපත් කරලා අයටත් මේ ස්ථානට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදිලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කළා. මම අද ලබන්නා වූ සුවයක් තියෙනවා නම් අන්නේ සුවේ ඔබලාත් ලබලා මාවත් මේ නිදහස් කළා ඔබලාත් මේ නිදහස් වෙන්න කියන ප්‍රාර්ථනාව තුළ ඒ අයටත් මේ ස්ථානට එන්න කියලා ආරාධනා කරන්නේ. මම දැන් දෙවියන්ට ආරාධනා කරනවා මේ ස්ථානට එන්න කියලා. දෙවිවරු දාස් ගන්නේ මේ ස්ථානට ඇවිල්ලා සද්ධර්මයේ ශ්‍රවණය කරන ඔබ මේවා දකී දවස ඒ දකින්න දකින්න ප්‍රමාණයෙන් ඔබ මේ මෙතනින් ගැලවි. පෙරේතය දකින්න දකින්න ඔබට හිතේ යන්නේ මට නම් මේ වගේ පෙරේතෙක් නම් වෙන්න බෑ කියලා. ඒ ස්වභාවයට ඔබ නිරන්තරයෙන් පත් වෙයි. එහෙමනම් පින්වතුනි සියලුම දෙනා හිතින් දෙවියන්ට සහ තමන්ගේ ඥාතිවරුන්ට ආරාධනා කරන්න මේ ස්ථාන දෙවිල සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. සමන්ත චක්ඛවාලේසු ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං අද බොහෝ පිරිස් මෙතනට රැස් වෙලා තියෙන නිසා අපි යමක් සුළුවෙන් පටන් අරගෙන නිවන කරා ඇදෙමු. මොකද අපි බොහෝ දුරට කතා කරන්නේ පින්වතුනි මේ නිවන මූලික වෙච්ච ධර්මයක්. මොකද තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ මේ ලෝකායත ශාස්ත්‍ර ගැන කියලා දෙන්න නෙමෙයි. ලෝකායත ශාස්ත්‍ර ගැන කියලා දෙන්න යම් පිරිසක් ලෝකේ පහළ වෙනවා. ඒ අයට කියනවා ඍෂීන් කියලා. ඍෂිවරු. ඒ ඍෂිවරු මේ ඍෂිවරු කියලා කියන්නේ පින්වතුනි බෝධිසත්වයන් වහන්සේලා. ඒ උත්තම වූ බෝධිසත්වයන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙලා යම් යම් දේශනා කරන ලෝකායත ශාස්ත්‍ර ගැන. යන්ත්‍ර මන්ත්‍ර ඊළඟට නැකත් තරු ශාස්ත්‍ර ගැන අංග ලක්ෂණ විද්‍යා ආයුර්වේද වෛද්‍ය විද්‍යා ආදී වශයෙන් මේ දේවල් ඒ බෝධිසත්වයන් වහන්සේලා මිනිස්සුය කෙරෙහි තියෙන අප්‍රමාණ කරුණාවෙන් මේ ලෝකෙට දෙනවා. ඔබ මොහොතකටවත් හිතනවද පින්වතුනි එසේ මෙසේ පුද්ගලයෙකුට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන ඔය රෝගවලට අදාළ තියෙන බේත් ජාති ටික හොයලා දෙන්න පුළුවන් කියලා. මේ ඔක්කොම පින්වතුනි ධානලාභී උත්තමයන්ගේ මනසේ පහළ වෙන දේවල්. ලේසියෙන් පහසුවෙන් වෙන දෙයක් නෙවෙයි. මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. අන්න ඒ විදිහට ඒ උත්තම පිරිසට මේ දේවල් පහළ වුණාම ඒ උත්තම පිරිස මේක ලෝකෙට බෙදලා දෙනවා. තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා උන්වහන්සේ කියන්න උත්සාහ කරන දේ තමයි පින්වතුනි අපි කතා කළේ. ඒක නිසා මෙතෙන් පටන් ඔබ ස්ථිර අදිස්ථානයක් ගන්න තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙච්ච දෙය අපරාධයක් කරගන්නේ නැහැ කියලා. මොකද මේ තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා යන අවසාන කාලේ ඔබට මේ සද්ධර්මය ශ්‍රවණය කරන්න හම්බ වෙන අවසාන මිනිස් ජීවිතේ වෙන්න පුළුවන් මේක.
නැවත වතාවක් මිනිස් ජීවිතයකට නොපැමිණෙන්නත් පුළුවන්. මොකද මම කිව්වද මේක ලේසි පහසු දෙයක් නෙමෙයි. ලේසියෙන් නැවතත් මනුස්ස ආත්මයක් ලබන්න බැහැ. මම මේ ඔබව අධෛර්ය කරනවා නෙමෙයි ආයි මනුස්ස ආත්මයක් ලැබෙන එකක් නැහැ කියලා හිතන්න. නමුත් පින්වතුනි තථාගත ධහමට අනුවන ලේසියෙන් පහසුවෙන් නැවත මනුස්ස ආත්මයක් ලැබෙන්නේ නැහැ. නැවත දේව ආත්මයක් ලැබෙන්නේ නැහැ. සතර අපායටම තමයි මේ යන්න පිටත් වෙන්න හදන්නේ. ඔබ සීල් ගන්න දරුව අරන් යනවනම් දරුවව හරියට සීලේ රැකවන්න නැත්තම් ගෙදර තියන්න. කාගේවත් සමාධියකට බාධා කරවන්න එපා දරුවල. දරුව දැනගෙන කරන දෙයක් නෙමෙයි. ඒක නිසා දරුවට පවක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් දරුවට සාපයක් එනවා. පාපයක් සහ සාපයක් කියලා දෙකක් තියෙනවා. ඕන එකක් නිවනට අරන් යන්න පුළුවන් මම දැන් නිවනට අරන් යන්නම් පාපයෙන් සාපයෙන්. දැන් මේ අවස්ථාව ආපු නිසා. පින්විතනි ඔබ පාපයක් කරද්දී ඒ පාපේ හා බැඳිච්ච සාපයක් තියෙනවා. පාපේ පරිසම් දෙන්නේ ඔබට විතරයි. හැබැයි සාපේ පරිසම් දෙන සමස්ත පරපුරට. ඒක නිසා ඔය මිනිස්සු පව් කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. කෙනෙක් හරකෙක් මරද්දි ඔය හරකව මරන දිහා තව මිනිස්සු 10 දෙනෙක් බලන් හිටියොත් ඔය 10 දෙනාගෙන්ම පිට වෙලා යනවා පින්විතනි මහා දරුණු විස කිරණයක් මේ මේ සබදාම. ඇයි ඔබ හරකෙක් මරනවා බලන් හිටියත් ඔබට මොනවද කියවෙන්නේ? අයියෝ අපරාදේ බලන්නකෝ. අයියෝ මත්නම් බලන් ඉන්නේ බෑ. ආදි වශයෙන් දේවල් තමයි ඔබගේ මුවින් පිට වෙලා යන්නේ. ඔබගේ මුවින් ඔය වචන පිට වෙලා යන්නේ යම්සේද? මේ ශරීරයෙන් කිරණ පිට වෙලා යනවා මේ විශ්වයට. ඔන්න ඔය විදිහට මේ ශරීරයෙන් කිරණ පිට වෙලා ගිහිල්ලා පින්වතුනි මේ විශ්වය විනාශ වෙන පරිදි කටයුතු සැදෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? මහා සාපයකට ලක් වෙනවා. විශ්වයක් විනාශ කිරීමේ මහා සාපයකට ලක් වෙනවා. ඒක නිසා හරිම පරිස්සමෙන් කටයුතු කරන්න. ඔබව දැනුවත් කිරීම වස් මිස දරුවන්ට අපහාස කරන වස් එහෙම නෙමෙයි මේව කියන්නේ. මොකද අපිත් පුංචි කාලේ ආච්චි අම්මලාගේ කරේ එල්ලිලා ගියා සිල් ගන්න. නමුත් අද තේරෙනවා ඒක සුදුසු දෙයක් නෙමෙයි. මම සිල් ගන්න ගිහිල්ලා කළේ මගේ වයසේ තව පිරිසක් එක එකතු වෙලා විහාරේ පිටිපස්සේ ඔට්ටු තියපේ. කන වෙලාවට දාන වෙලාවට ගිහිල්ලා කෑවා ආයි ඇවිල්ලා ඔට්ටු තියපේ. ඒකල්ල කරගත්තේ මොකද්ද? සද්ධාවන්තයින් විසින් දෙන දානේ දුස්සීලව ඉඳගෙන වළඳලා මහා අපායට යන වැඩපිළිවෙළක් සකස් කරගත්තා. පින්වතුනි මේවා ලේසි මහසු වැඩ නෙමෙයි. මේ ශාසනයත් එක්ක කටයුතු කරද්දී හරිම පරිස්සමෙන් කටයුතු කරා. මේ ශාසනය කියලා කියන්නේ මහා අග්‍රගන්‍ය දෙයක්. මේ ශාසනය තුල විතරයි මහත්ඵල මහානිසංස කුසල කර්ම කියන ඒවා සිද්ධ වෙන්නේ. මේ ශාසනයෙන් එපිට මහත්ඵල මහානිසංස කියලා කිසිම කුසල කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. මම කියන්නම් මොකද්ද මහත්ඵලය මොකද්ද මහානිසංසය කියලා. මේ හැම දෙයක්ම මම දැන් විග්‍රහ කරන්න මේ කාරණා වැඩිලා ආපු නිසා. මොකක් හරි ගමන්නේ මාතෘකාවක් තමයි යෝනි. මාතෘකාවට ආවනම් එතනින් යහත නිවන පාදල දෙන්න පුළුවන්. ඒකයි මම හැමතිස්සෙම කියන්නේ සිංහතුනි ධර්මයේ අහන්න ඉඳගත්තා නම් ඒ ඉඳගත්ත ඉරියව්වේ මෙහෙම මෙන්න තව කිසිම කෙනෙකුට බාධාවක් වෙන්න ඉඩ තියන්න එපා. හොඳටම ඒක ඔළුවට ගන්න. දහම් සමාධියකට සම්වැදෙච්ච කෙනෙක්ගේ දහම් සමාධියට බාධා වෙන පරිදි කටයුතු කරන්න එපා. ඒ වගේම සිල් සමාදන් වෙන්න ගිය වෙලාවේ Tamanට කවදාකවත් අර ඉඳ ගන්නකොට සිරිසිරි ගන්න ඉටිකොලයක්වත් අරගෙන යන්න එපා. මම දන්නේ ඔබ සිල් ගන්න තැන මොන ආකාරයක හැසිරෙනවද කියලා. නමුත් පින්වතුනි මම සීලයක් කාට හරි සමාදන් කෙරෙව්වා නම් ඒ සිල් සමාදන් වෙච්ච මොහොතේ ඉඳලා ආයි සිල් පවාරණය වෙනකන් කිසිම කෙනෙකුට කිසිම වචනයක් කතා කරන්න බෑ. කතා කරනවා නම් කතා කරන්න පුළුවන් ධර්මයේ විතරයි. ඒ හැරෙන්න ආයි කතා කරන්න බෑ. කවුරුත් කාගේවත් නූණක්වත් බලන්න බෑ. අඩි දෙකක් දිහා බලාගෙන ගමන් කරනවා. අඩි දෙකක් දිහා බලාගෙන තමයි තමන්ගේ ජීවිතය ගත කරන්නේ. කර්මස්ථානයක් දුන්නා මේ කර්මස්ථානේ වඩනවා. එහෙම නැත්නම් සති සම්බොජ්ජංගේ වඩනවා. තමන්ට දීපු මොනෝhari ධර්මකාරණාවක් අරගෙන ඒ ධර්මකාරණාව මෙනෙහි කර කර බලනවා මේ ධර්මකාරණාව මොනතරම් මගේ මේ නිවන කෙරෙහි බලපානවද කියලා. එතකොට අන්න එහෙම කටිවිත්තක් වෙන වෙලාවට පින්විතෙන කවුරු හරි කෙනෙක් සද්දයක් කළොත් එහෙම මොකද වෙන්නේ? අදුම තරම යන ඉටිකොලේ හරි හෙල්ලෙන සද්දයක් කළොත් එහෙම මොකද වෙන්නේ? කෙනෙක් හිතලා නෙමෙයි ඒක කරන්නේ. එයා මේ ඉරියව් පවත්වන්න බැරුව ඉතින් අමාරුයි මේ කුණු ගඳ ගන්න ශරීරයේ එක තප්පරයක්වත් මොහොතක්වත් තමන්ගේ වසගියේ තියාගෙන ඉන්න බැරි මේ ශරීරයේ මෙහෙම ඉන්නකොට ඉන්න බෑ ආයි මෙහෙම වෙනවා මෙහෙම ඉන්නකොට ඉන්න බෑ ආයි මෙහෙම වෙනවා. ඔය විදිහට ඉන්නකොට මොකද වෙනවා? ඉටිකොලේ චරබර ගන්නවා හැම මොහොතේම. ඔය ඉටිකොලේ ඔය විදිහට සද්දබද්ද එද්දි මොකද වෙන්නේ? අනිත් කෙනාගේ සමාධියට ඒක බාධාවක් වෙන්න පුළුවන්. ඒක නිසා මම මේ ඔබට අදහම් අවවාදයක් දෙන්නේ. ඒ වගේ තැන් වලට යද්දි පවා පුළුවන් නම් රෙදි කඩක් අරගෙන යන්න තව කෙනෙකුට ඒකෙන් සද්දයක් බද්දයක් නැහැ හෙන පරිදි කටයුතු කරන්න. ඒ වගේ හරිම මම ඔබට කියන්නේ පින්වතුනි මේක ඔබ ගන්න
හරිම ගරුත්වයකින් මේ ශාසනික ක්‍රියාවන් සිද්ධ කරන්නේ. අද අපේ මිනිස්සු දෙවියන්ගේ ක්‍රියාවන් සිද්ධ කරනවා බොහොම ගරුත්වයකින්. ගරුත්වයෙන් හරිම භයංකරව සිද්ධ කරනවා ඒක. නමුත් ආගමික කටයුත්තක් කරද්දී පොඩ්ඩක් ඒත් වඩා වෙනස්. මොකද මේ ආගමික කටයුත්තක් වෙනකොට වෙන වෙන හරිය ගැන තාම අවබෝධයක් නැහැ මිනිස්සුන්ට. අමතක කරන්න එපා පින්වතුනි, මේ ශාසනය කියන්නේ Tamande ගොඩ යන්න පුළුවන් තැන වගේම වරද්ද ගත්තොත් කොහෙද යන්න පුළුවන්ද? කෙලින්ම අවීති මහ නරකාදියටම යන්න පුළුවන් තැන. මං කියලා තියෙනවා අම්මා තාත්තා රහතන් වහන්සේ බුදුහාමුදුරුවෝ කියලා කිසා සංඝරත්නය කියලා කියන්නේ හරියම පරිස්සමෙන් ඇසුරු කළ යුතු පිරිසක්. හොඳින් ඇසුරු කළොත් ඒ කාන්තේම නිවන හෝ දිව්‍ය ලෝකේ, නරකින් ඇසුරු කළොත් ඒ කාන්තේම සතර අපායම තමයි. ඒක නිසා අම්මා තාත්තා සමග කටයුතු කරද්දී හරියම පරිස්සමෙන් කටයුතු කරන්න. අම්මා හොඳ හෝ වේවා නරක හෝ වේවා, තාත්තා හොඳ හෝ වේවා නරක හෝ වේවා, මොන කටයුතු කළත් අම්මා තාත්තා කියන දෙන්න අම්මා තාත්තම තමයි. තමන්ට කොච්චර වයස ගියත් අම්මා තාත්තා කියන්නේ අම්මා තාත්තම තමයි. ආයේ ඒක දෙකක් නැහැ. අම්මා තාත්තා කියනකොට පින්වතුනි මෙන්න මේකත් හොඳට මතක තියාගන්න, තාත්තා වෙන කෙනෙක් වෙන දරුවෝ ඉන්නත් පුළුවන්. ඒ තාත්තා වෙන කෙනා ගෙදර ඉන්න තාත්තා නෙමෙයි, තාත්තා වෙන කෙනෙක් තාත්තා. එහෙම මිනිස්සුත් මේ ලෝකෙට උදා වෙනවා. මනුස්සයෝ කරපු මහා දරුණු කර්ම ශක්තිය අනුව තමයි පින්වතුනි මේක වෙන්නේ. මේ කර්මය කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මෙන්න මේව හොඳට ඔළුවේ තියාගන්න. කම්මස්ස යෝනි, කම්ම බන්දු, කම්ම දායාදෝ, කම්ම පටිසරණ, යං කම්මං කරිස්සාමීති කල්යාණං වා පාපකං වා තස්ස දින්නම් භවිස්සාමීති කියලා තථාගතයන් වහන්සේ දේශනා කරපු දේවල් මේව හොඳට අවබෝධ කරගන්න. කර්මයෙන් ඉපදුනි. ආයි වෙන කවුරුත් ඉපැද්දුවේ නැහැ. කර්මයෙන් ඉපදුනි. කර්මය පිළිසරණ කරගෙන ඉන්නේ. කර්මය මොකද්ද කියන්නේ ඒ කර්මය කියන තැනට තමයි යන්නම වෙනව. ආයි ඒක නවත්තන්න පුළුවන් ජගතෙක් මේ ලෝකේ නැහැ පින්වත්නි. ඒ කර්ම තමන් කරපු කර්මයට විපාකයක් ඒ කාන්තෙම විඳින්න වෙනවා. ඒ විඳින එක නවත්තන්න තමයි තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණේ. අන්න ඒකත් ඔබ දැනගෙන ඉන්න එපා. ඇයි තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණේ? මිනිස්සයාට මේ කර්ම වේගයට අදාළ විපාකයක් තියෙනවා. මොන දේ කළත් ඒකට විපාකයක් තියෙනවා. ඔන්න ඔය විපාකෙ විඳින් නැති වෙන්න, ඔය විපාකේ තමන්ට එනකොට ඒ විපාකෙන් ගැලවෙන්න විදිහක් තමයි තථාගතයන් වහන්සේ ලෝකෙට පහළ වෙලා දේශනා කළේ. ඒකයි කියන්නේ තථාගතයන් වහන්සේ අපි කෙරෙහි මහා අනුකම්පාවෙන් මේ දේ දේශනා කළා. තථාගතයන් වහන්සේ අපි නිසා අන්ත අපරිමාණ දුක්ඛන්දරාවක් වින්දා. අපි කරගත්ත කර්ම වලට අදාළ විපාක හැමතිස්සෙම අපි වටේ කැරකි කැරකි තියෙන්නේ. මම ඔබට පෙන්වන්නම් පින්වතුනි, ඔය කර්ම ශක්තියක් ඇවිල්ලා පරිසම්දෙන හැටි. මේව ඔබ දැනගෙන සිටිය යුතුයි. මම මූලික දෙයකින් පටන් අරගෙන අද නම් අනිත්‍ය දුක්ඛ අනාත්ත කියනවා එළිවෙන්න ඉස්සෙල්ලා කොහොම හරි. අනිත්‍ය දුක්ඛ අනාත්ත කියනවා කියලා කිව්වේ මොකද? මෙතන ඉන්න පුළුවන් පින්වතුනි, ඒ කාන්තේම මම මේ ආත්මය තුල, මේ එහෙම නැත්නම් මේ අද්භවය තුල මම මේක කෙලවරක් කරගන්නවා. අඳුම තරමේ සෝතාපන්න වෙනකන්වත් මගේ ජීවිතේ පවතිනවා නම් ඒක කොච්චර දෙයක්ද කියලා හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් අන්න යාට කන්න උපහාරයක් වශයෙන් මම අද අනිත්‍ය දුක්ඛ අනාත්ත එළිවෙන්න ඉස්සෙල්ලා හරි කියනවා. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ත වැහුණා කියලා කියන්නේ මුළු ඔක්කොම ඉවර. මම එතනට එන්නම්. ඇවිල්ලා අද පැහැදිලි කරලා දෙන්නම්. ඒ ටික හොඳ ආකාරව. එතකොට පින්වතුනි මේ කර්මයක් පරිසම්දෙන හැටි හොඳට අහගන්න. කර්මයක් පරිසම්දෙනකොට පින්වතුනි අනන්තරික සමනන්තරික කියලා ප්‍රත්‍ය දෙකක් තියෙනවා. අනන්තරික ප්‍රත්‍යයයි සමනන්තරික ප්‍රත්‍යය කියලා දෙකක් තියෙනවා. ඔය අන් කියලා කියනවා පින්වතුනි ආහාරයට. අන් අන්තරික කියලා කියන්නේ ආහාරයේ අඩංගුයි. ආහාරයේ හෙවත් විපාකයේ අඩංගුයි එතන. එතකොට සමනන්තරික ප්‍රත්‍ය කියලා කියන්නේ සම අන් අන්තරයක් එතන හැදෙන්න ඕනේ. සම අන් අන්තරයක්. ඒකට උදාහරණයක් විදිහට අපි ගත්තොත් හැමෝම දන්නවා මේ දුරකථන. මේ දුරකථනකින් මම නාලනි මිස්ටර් කෝල් එකක් දුන්නොත් දැන් මගේ දුරකථනේ වැඩ කරනවා. මෙතනින් ඔක්කොම කිරණ ධාරාවල් මේ දුරකථනෙන් එහාට යනවා. නමුත් නාලනි මිස්ගේ දුරකථනය ඕෆ් කළා නම් තියෙන්නේ, ඒක ක්‍රියා විරහිත වෙලා නම් තියෙන්නේ, මෙතනින් කොච්චර කිරණ ධාරා ගියත් ඒ මෙතනින් යන කිරණේ නාලනි මිස්ට ගන්න පුළුවන්ද? බැහැ. අන්න ඒ වගේ තමයි පින්වතුනි අනන්තරික ප්‍රත්‍ය කියන දේ. අපි කර මේ අතීත සංසාරයේදී අපි කරගත් සියලුම පාප කර්මයන්, පරිසම් නොදිච්ච සියලුම පාප කර්මයන් හෝ පුණ්‍ය කර්මයන් නැగి නැగి අපි වටේ තියෙනවා. ඒක හරියට මෙන්න මේ දුරකථනයෙන් නිකුත් වෙලා යන කිරණ ධාරාව වගේ. හැබැයි ඒක තාම මේ දුරකථනයෙන් ගිය ඒ කිරණ ධාරාව තාම ක්‍රියාත්මක කරගන්න විදිහක් නැහැ. හේතුව මොකද්ද? සමනන්තරය තාම ක්‍රියාත්මක වෙලා නැහැ.
එහෙම නැත්තම් හිතන්න මම මෙතන ඉන්න 10 දෙනෙකුට සමූහ කෝල් එකක් දෙනවා 10 දෙනෙකුට මම එකපාර මේකෙන් කතා කරනවා එතකොට 10 දෙනාටම මේක යනවා හැබැයි 10 දෙනාගේම ෆෝන් ඕෆ් නම් මොකද වෙන්නේ 10 දෙනාගේම දුරකථන විසන්දි වෙලා නම් මොකද වෙන්නේ මෙතනින් ගියා විතරයි තාම ඒක ඇදිලා ආවේ නැහැ මෙන්න මේකට කියනවා පින්වතුනි අනන්තරික ප්‍රත්‍ය කියලා. එහෙනම් අතීත සංසාරය තුළ අපි කරගත්ත අපරාපරිය වේදනීය කර්මයක් තියෙනවනම් ඔන්න ඔය සියලුම කර්ම වේගයන් අපි වටා කරකි කරකි තියෙනවා. මෙන්න මේ අපරාපරිය වේදනීය කර්මයන් අපි වටා කරකි කරකි තියෙද්දි මේකට අදාළ සමනන්තරයක් හැදෙනකම් සමනන්තරයක් හැදෙනකම් මේ එක පාපයක්වත් පරිසම් දෙන්නේ නැහැ. අපි උදාහරණයකට ගමු කාරණා දෙකක්. එකක් තියෙනවා ඔබ අතීත සංසාරයක බල්ලෙක්ව මුහුදට අරගෙන ගිහිල්ලා මුහුද මැද්දේදී බල්ලගේ කරේ ගලක් ගැට ගහලා බල්ලව දානවා දියට මැරෙන්න. අන්න එහෙම පාප කර්මයක් ඔබ කළා තියෙනවා. ඒ වගේම මිනිස්සෙක් පාර යද්දි මට මූන් වගේ හතුර කියලා හිතාගෙන තමන් වාහනේ යද්දි ඒ මිනිස්සයාව හප්පනවා. හප්පලා උගේ ඔළුවටත් උඩින් වාහනේ අරගෙන ළමයි යන්න යනවා මේ ගියාත්මක වෙච්ච වැඩක්. දැන් ඔය කරගත්ත පාප කර්ම දෙකම පින්වතුනි තමන්ගේ වටේ කැරකි 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 පවතිනවා. හැබැයි මේකට තාම අනන්තරයේ විතරයි ඇදිලාවිලා තින්නේ තාම සමනන්තරයේ ඇදිලාවිලා නැහැ. දැන් මොකද වෙන්නේ? යාළුවෙක් කතා කරනවා යන්න මුහුදු. අපේ ෆැමිලි එකේ අය ඔක්කොම යනවා. අපේ පවුලේ අය ඔක්කොම මේකට යනවා. යන්න මුහුදු. ඔන්න කතා කරනවා මුහුදු යන්න. දැන් මොකද වෙන්නේ? හා යන් කියලා ඔන්න මෙයා සූදානම් වෙනවා යන්න. දැන් මට ඔබ කියන්න දැන් අර අනන්තරික ප්‍රත්‍යක් දැන් මෙයාගාව කොහොමද තියෙනවනේ දැන් ඕකට අදාළ සමනන්තරයේ හැදෙමින් පවතිනවා නේද ඇයි දැන් මෙයා මුහුදට යන්නයි හදන්නේ හැබැයි මේ දෙක විතරක් නෙමෙයි මෙයා කරපු මහා කෝටි ගාණක් පාප කර්ම තමන් වටේ කරකි කරකි තියෙනවා විපාක දෙන්න බලාගෙන කෝටි ගාණක් නෙමෙයි පින්වතුනි කියන්න බෑ කොච්චරක්ද කියලා මේ මහා මුහුදේ තියෙන දිය බින්දු ගාන්ට වඩා කෝටි ගාණක් තියෙනවා මේ මහ පොළවේ තියෙන මේ වැලිකට ගානට වඩා කෝටි ගානක් තියෙන අපි කරගත්ත පාප කර්ම තාම පරිසම් නොදිච්ච. ඔබට පරිසම් දීලා තින්නේ තාම බොහොම පොඩ්ඩයි නෙවෙයි කරපු ටිකේ. අපරාපරිය වේදනීය කර්මයක් කියන්නේ නිවන් දක්නා ජාති දක්වා කොයි මොහොතේ හරි පරිසම් දෙනවා. නිවන් දක්නා ජාතිය කියලා කිව්වේ මොකද්ද? අනුපාදිශේෂ නිවන, සෝපාදිශේෂ නිවන කියලා නිවන දෙකක් තියෙනවනේ. සෝපාදිශේෂ නිවනටපත් උනත් ඒක තියෙනවා. අනුපාදිශේෂ නිවනින් පරිනිර්වාණයටපත් වෙනකම් වාන හේවත් බැඳීම වාන කියලා කියන්නේ පින්වතුනි බැඳීමට ඔන්න ඒ බැඳීමෙන් නිදහස් වෙන තත්ත්වෙද නිර්වාණයට යනකම් පරිනිර්වාණය කියලා කියන්නේ මොකද්ද එතකොට පිරිච්ච නිර්වාණය මෙන්න මේ බැඳිල්ලෙන් අයින් වීම පිරිච්ච දාට ඒ කියන්නේ පිරිනිවන් පාන දාට තමයි පින්වතුනි අර සියලුම දේවල් නැති වෙලා යන්නේ එතකල් මේ සියලු පාප කර්මයන් පරිසම් දෙදී තමන්ගේ පිටිපස්සෙන් එනවා එකට 500 වතාවක් පරිසම් දෙනවා එකට 1000 වතාවක් පරිසම් දෙනවා ලේසි වැඩක් නෙමෙයි එක එළු දෙනකගේ හිස තින්දාම ඈඟ ලෝම ගණනේ හිස් කැපුම් ගන්නවා මේ බොරු කතා නෙමෙයි මම ඔප්පු කරලා පෙන්නන්නම් කොහොමද කියලා ඒ රටේ ඉන්න මිනිස්සු මගෙන් අහනවා ඉතින් හරි අසාධාරණයි එකට එක වෙන්න එපා එක එළු දෙනකගේ හිස තින්දානම් එයාගේ එකපාරයිනේ කැපෙන්න ඕනේ ඇයි එකට 500ක් ඇයි ඈඟ 100 ඈඟ ලෝම ගණනේ හිස් කැපුම් ගන්නවා මේක බොරු නේද නෑ බොරු නෙමෙයි මං ඔබට කිව්වා මතකයි නේද අර හරකව මරණ වෙලාවේ ඒක දිහා බලන් හිටිය යම් පිරිසක් ඒක දිහා බලන් හිටපු පිරිසෙන් මොකද වුනේ ඒ සියලු දෙනාගේ හිත දූෂණය වුණාද නැද්ද දූෂණය වුණා හිතක් දූෂණය වුණාට පස්සේ රාගයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන් හෝ හිතක් දූෂණය වුණොත් මොකද වෙන්නේ මෙන්න මේ ශරීරයෙන් නිකුත් වෙලා යනවා මහා විස කිරණයක් අන්නේ විස කිරණයෙන් පිංගුතුනි මේ මුළු පෘථිවි ධාතුවම විනාශ කරනවා මේ පොළවේ තියෙන රසය පවා අතුරුදහන් කරනවා මේ පෘථිවිය කාන්තාර බවට පත් කරනවා ජල හිඟයන් නැති කරනවා මිනිසුන්ට මහ විනාශ ඇති කරනවා ඒ වගේම පින්වුතුනි අර සතාව මරන වෙලාවේ අපි හිතමු කවුරුත් බලන් හිටියේ නැහැ තමනුයි සතයි විතරයි හිටියේ සතෙක් ඔබ මරන්න යන වෙලාවට සතා බොහොම සන්තෝෂෙන් ඉන්නේ මාව මරපන් කියලා නැහැ සතාටත් ඇති වෙනවා මහ කේන්තියක් සතාට වද දෙන වාරයක් ගානේ මහා කේන්තියක් ඇති වෙනවා සතෙක්ව මෙත්තා සහගතව මරන්න පුළුවන්. අනේ මගේ චූටි පැටියෝ කීකේ භාතාගේ බෙල්ල කපන්න පුළුවන්ද කාටවත්? නෑ. මේ බෙල්ල කපන්න යන එකත් ඉන්නේ මහා දරුණු කේන්තියකින්. මහා දරුණු වෛරකින් ක්‍රෝධකින් තමයි ඉන්නේ ඒක. දැන් මොකද වෙන්නේ? ඔන්න ඔය දෙක සිද්ධ වෙන වෙලාවෙදී පිටුතන වෛර ක්‍රෝධේ මතුවේවි එන්න මොකද වෙන්නේ? මේ විශ්වයට පිට වෙලා යනවා මහා විස කිරණ.
පින්වතුනි රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා මේ ලෝකේ නැත්නම් අද මේ ලෝකේ නැහැ මට ඔබට කියන්න තියෙන එච්චරයි මොකද උන්වහන්සේලාගේ ශරීර වලින් පිට වෙලා යන චිත්තජ කිරණ වලින් පිට වෙලා යන සුවදායි කිරණ නිසා මේ විශ්වය රැකිලා තියෙනවා ඕනෙම ආගමික ශාස්ත්‍රූවරයෙක්ගෙන් පිට වෙලා යන යම් සුවදායි කිරණයක් නිසා මේ විශ්වය රැඳිලා තියෙනවා නැත්නම් පින්වතුනි මේ විශ්වය අද නැහැ ඔබ හිතලා බලන්න තමන් අද උදේ නැගිටිච්ච මොහොතේ ඉඳලා අද මේ වෙනකම් මොන තරම් ක්‍රෝධයෙන් පසු වෙන්නේ නැද්ද කියලා මොන තරම් කේන්තියක් නැද්ද කියලා කේන්තිය කියලා කියන්නේ මහා දරුණු දුකක් හොඳට මතක තියාගන්න කේන්තිය කියලා කියන්නේ මහා දරුණු පාපයක් ද්වේෂයට පත්වීම කියලා කියන්නේ මහා දරුණු පාපයක් මිනිස්සු ඇවිල්ලා මට කියනවා අපිට නම් එච්චර මේ පව් කරන්නේ නැහැ ඉතින් අපි ඔය කියන එක පාපයක්වත් කරන්නේ නැහැ පොඩ්ඩක් කේන්තිය යන එක තමයි ඉතින් තියෙන්නේ පිංගුදේ පොඩ්ඩක් කේන්තිය යන එක තමයි කරන ලොකුම පාපය ඇයි ලෝභ ද්වේෂ මෝහ කියන්නේ අකුසල මූල අකුසලයන් හටගන්න තැන් ඉතින් අකුසල මූලයක් කියන්නේ මහා දරුණු පාපයක් දැන් යම් කිසි කෙනෙකුට කේන්ති යනවා නම් ක්‍රෝධයෙන් පසු වෙනවා නම් එයා මොහොතක් නෑර කරන්නේ පින්වතුනි මහා පාපයක් මේව තේරුම් ගන්න ඔබට කේන්ති යනවාද දරුවෙක් නිසා දරුවෙක් පොඩි වැරද්දක් කරද්දී ඔබට කේන්ති යනවා ඇති හැබැයි ඔබ මතක තියාගන්න ඔබට කේන්තියක් ගිය මොහොතෙන් ඔබගෙන් නැගිලා යන විස කිරණ නිසා දරුවටත් හානි, ගෙදර මිනිසුන්ටත් හානි, ඒ ක්‍රෝධය අනුභව කරන පෙරේතයෝ ගිය අතුලට එනවා. උන් ඇවිල්ලා උන්ගේ රජදහන හදාගන්නවා ගිය අතුලේ මම ඒකට එන්නම් තව ඩිහකින්. එහෙමනම් මේ කේන්ති යනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. එහෙනම් පින්වතුනි අර ඒ වෙලාවේ හරකව මරන වෙලාවේ මහා කේන්තියකින් තමයි පසු වෙන්නේ. ඒක නිසා මේ විශ්වය විනාශ කරන කිරණ සමුදායක් විශ්වයෙන් නිදහස් වෙනවා. දැන් මට ඔබ කියන්න මෙහෙම දෙයක්. මේ ගමේ කෙනෙක් ඉන්නවා හරකෙක් මරන. ඒ හරකෙක් මරන වෙලාවේ ඒ හරකාගෙන් සහ ඒකාගෙන් හෝ තවත් බලන් හිටපු පිරිසකින් විශ්වයට නැගිලා ගිය කිරණ නිසා මේ ගමට වතුර නැති වෙනවා. ඔබ අධිකරණයේ ඉන්න නඩුකාර උන්නාන්සෙන. ඔබ අර හරක මරපු කෙනාට දෙන්න දඬුවම. ඔබට පුළුවන් නම් කියන්න නුඹ මෙච්චර ආත්ම ගණනක් මේ විදිහට හිස් කැපුම් ලබ යුතුයි කියලා ඔබ දෙනවද එකක් ඔබම කතා කරන්නේ මේ ධර්මය ඔබට දෙන්න ඔබ තුලින් ධර්මය එන්න ඕනේ එච්චරයි ඔබ එකක්ද දෙන්නේ මම මේ ගැන මේ ආර්ය විනේ හික්මන පිරිසක් ගැන හිතන්න නැතුව නිකන් හිතන්න ඔබ සාමාන්‍ය පුරවැසියෙක් මේ මුළු ගමටම දැන් වතුර නැහැ ඇයි වතුර නැත්තේ අර කරගත් අර කරන පාපේ නිසා නැගිලා ගිය විස කිරණ වලින් අර ක්‍රෝධයට පත් වෙලා ඒ නැගිලා ගිය විස කිරණ වලින් මේ ගමටම හානියක් සිද්ධ වුණා දැන්. මේ මුළු ගමටම වතුර නැහැ. ගමේ ඉන්නවා 10000ක් සෙනග. මේ 10000ක් සෙනගම අද දැන් වතුර නැතුව පීඩා විඳිනවා. දැන් මට ඔබ කියන්න. ඔබ එකපාරද අර මිනිස්යාගේ බෙල්ල කපන්න අන කරන්නේ? නෑ. දහස් වතාවකුත් මදි නේද? අන්න ඒකයි කියන්නේ පින්වතුනි 500 වතාවක් නෙමෙයි. සමහර වෙලාවට 10000 වතාවක් පවා බෙලි කැපින් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඔන්න ඒකයි කියන්නේ මේ බුදුදහම කියන්නේ හරිම තරුට අනුකූලයි. ඒකයි මං කිව්වේ තරුණ දරුවන්ට. තරුණ දරුවෝ එහෙයි කියන්නේ නැන්නේ ලේසියෙන්. ඒකුම් කරන්නේ හැමදෙස්සෙම මොකද්ද? ඇයි එහෙම කොහොමද? එහෙම කොහොමදනේ? අන්න ඒ විදිහට අහනවා. මෙන්න මේ බුදුදහම එහෙම ඒක කොහොමද කියලා යදී තමන්ට හොඳ ආකාරම අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මං ඔබට එහෙයි ධර්මයේ උගන්වන්නේ නැහැ මෙතන. එහෙයි ධර්මයේ කියන්නේ නැහැ හැමම කියන හැම දෙයකටම මම හේතුවක් කියන්නේ. ඒක තමයි බුදුදහමේ තියෙන ලක්ෂණය. දැන් ඔබ දැනගත්ත පින්වතුනි එහෙනම් එකට 500 වතාව පරිසම් දෙනවා. එකට 10000 වතාව පරිසම් දෙනවා. මේක ලේසි පහසු වැඩක් නෙමෙයි. කරන කලකට පව මිහිරිය මිහිසේ විඳින කලකට දුක් දැඩි වේ ගිනිසේ කියලා කිව්වේ. ඔය ගින්න කියන්නේ මහා ගින්න. අද අපි නිකන් ඔහේ ඉන්න ගමන් බොරු කියනවා. ඔහේ ඉන්න ගමන් කේලමක් කියලා කාව හරි බිදවනවා. ඒක අද මේ ගම්දනව්වල නගරවල මේ රටවල් වල මේ රටේ විතරක් නෙමෙයි. අනිත් හැම රටකම ඕක තියෙනවා. අසත් පුරුෂය ඇතුරෙන් ගමන්ට ලැබෙන දායාද තමයි ඕව. මෙතන වෙන දේ අතන ගිහිල්ලා කියනවා. අතන වෙන දේ මෙතන ගිහිල්ලා කියනවා. සමහර වෙලාව ඔය කේලම කියන එක කොච්චර දරුණුද කියලා ඔබ හිතන්නේ. මම ඉන්නවා. මම මෙතුමව ආශ්‍රය කරමින් ඉන්නවා. හැබැයි පොඩි හිතමනාපයක් අපි දෙන්න අතර තියලා මම මෙතුමත් එක කියනවා. මට ඕකව අහුනොත් හොම්බට එකක් අයිනවා මම කියලා. හැබැයි හොම්බට අයින නෙමෙයි මයිලකටවත් හානියක් කරන්න මගේ හිතේ කිසිම එකක් නැහැ. ඒ වෙලාවේ මට ආපු කේන්තියක් නිසා මම කියනවා මොකක් මට අහුනොත් මම හොම්බට අයින ඕකගේ කියලා. දැන් මගේ හිතේ බින්දු මාත්‍රයක්වත් එහෙම දෙයක් තිබුණේ නැහැ. නමුත් මම වචනෙට ඒක කිව්වා. දැන් මේ මහත්මයා ඇවිල්ලා මේ මහත්මයාට ඔහු කිව්වොත් එහෙනම් අර මිනිසයා මෙහෙම එකක් කිව්වනේ කියලා. දැන් මොකද වෙන්නේ?
දැන් මොකද එහෙනම් බලන්න කේලම කියන එක මහා දරුණු දෙයක් නෙමෙයිද කියලා. ඔය කේලම කියන එක තුල පින්වතුනි මහා විනාශයක් මේ ලෝකෙට සිද්ධ වෙනවා. එහෙනම් කේලමක් කියලා කවදාකවත් ගැලුමක් හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේවා හොඳට ඔළුවේ තියාගන්න. මම ඒකයි කිව්වේ කට අරින්න එපා. බත් කන්න විතරක් කට අරින්න. කවුරු හරි කතා කළොත් එච්චරයි. කේලම් කියන්න ආවොත් මාත් එක්ක කේලම් කියන්න එපා. මෙන්න වැන්දා. මට සතර අපා ගත වෙන්න බෑ. මෙන්න මේවා පින්වතුනි හොඳට නලලේ කොටා ගන්න. මේ දේවල් නලලේ කොටා ගන්න. කවදාකවත් එහෙම දෙයක් තමන්ගේ මුවින් පිට වෙන්න දෙන්න එපා. මේවා මහා දරුණු පාප කර්ම. ලේසි පහසු දේවල් නෙමෙයි. බොරු කියන ඒවා, කේලම් කියන ඒවා වගේ දේවල් මහා දරුණු පාප කර්ම. කොහොම හරි පින්වතුනි මේ මහා පාප කර්ම සමුදායක් ওই විදිහට මිනිස්සු කරගන්න. ওই විදිහට මිනිස්සු කරගත්තාට පස්සේ දැන් මේ මහා පාප කර්මයක් දැන් තමන්ගේ වටේ කැරකි 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 තියෙනවා. කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත පාප කර්ම සමුදායක් තමන්ට පරිසම් දෙන්න බලාගෙන ඉන්නවා. ඕන් ඔය වෙලාවේදී දැන් අපි ආයියන්කෝ අර මුහුදට දැන් අර යාළුවෝ ටික කතා කළා මුහුදට යන්න. දැන් ඔය වෙලාවේ අර ඔක්කොම කැරකි කැරකි තියෙන වෙලාවේ දැන් එක්කෙනෙක් කිට්ටු කරනවා. කවුද කිට්ටු කරන්නේ? අර අතීත සංසාරයේදී බල්ලෙක්ව මුහුදට දාපු අවස්ථාවක් තියෙනවනේ. අන්නේ අනන්තරයේ දැන් ඇදි ඇදි ළඟට එනවා. අරවත් තියෙනවා. හැබැයි ඒව ඔය කැරකි කැරකි පවතිනවා මිසක් අරක ඇදිලා එනවා දැන්. ඇයි? සමනන්තරයේ සකස් වෙන්නයි යන්නේ. සමනන්තරයේ සකස් වෙන්නයි යන්නේ. දැන් මට ඔබ කියන්න අර මිනිස්සයා ඊට ඉස්සෙල්ලා ආත්මෙක අර මිනිස්සෙක්ව පාරේදී වාහනයකට අහු කරගෙන ගිහිල්ලා මරලා දාපු අවස්ථාවක් තිබුණා. ඔය දැන් මේ මුහුදට යන නැවට නැග්ග මිනිස්සයාට කවදක්වත් අරක පරිසන්දෙයිද? අරක පරිසන්දෙයිද? ඒක පරිසන්දෙන්නේ නැහැ. මොකද හේතුව ඒකට සමනන්තරයේ ඇදිලාවිල්ල නැහැ. ඔන්න ඔය වෙලාවේ කෙනෙක් යාළුවෙක් කතා කරනවා අපේ අම්මට හරිම අසනීපයි හරිම දරුණුයි මේ වෙලාවේ අම්ම මැරෙන්න යන්නේ ඉක්මනට යම් මාත් එක කියලා. එහෙනම් දැන් මෙයා මොකද කරන්නේ? මුහුදු යන එක නවත්තලා අර මිනිහත් එක්ක යන්න කාර් එකේ නගිනවා. දැන් කාර් එකේ යනවා මෙයා. ඒ කාර් එකේ යන වෙලාවේ දැන් අර මුහුදට බල්ලා දාපු එක ප්‍රතිසන්දේ නැහැ. දැන් එයාට අනන වෙන එකක් ඇදිලා එනවා. අර ඉස්සරහට ඇවිල්ලා තියෙක පුස්කාලායි පස්සට ගියා. දොන්න දැන් එකක් එනවා තව මොකද්ද? අර කරකසුදේ. ඔන්න ඕක තමයි පින්වතුනි මේ සසර මුළුල්ලටම අපිට වෙන්නේ. අනන්තරයල් තියනවා ලක්ෂ කෝටි ගානක්. ඕකෙන් සමනන්තරේ ඇදි ඇදි එනවා. අන්න ඒක නිසා කර්මය කියන එක තේරුම් ගන්න හරියට තථාගතයන් වහන්සේ කියනවා අද ඔබ යම් දුකක් විඳිනවනම් අද ඔබ යම් සැපක් විඳිනවනම් මේවා හොඳට අහගන්න. මේවා හොඳට අහගන්න. මේ නිර්මල බුදුදහමේ පටන් ගන්න කර්මයෙන් පටන් ගන්න. එතකොට ගොඩක් ප්‍රශ්න විසඳිලා තමයි ඉදිරියට යන්නේ. අද ඔබ යමක් නිසා දුකක් විඳිනවනම් ඒක කවුරුත් නිසා නෙමෙයි වෙන්නේ. ඒක වෙන්නේ තමන් කරගත්ත පාපයක් නිසා. ඒක අමතක කරන්න එපා. කවුරුත් නිසා කවුරුත් මේ ලෝකේ දුක් විඳින්නේ නැහැ. කෙනෙක් ඉන්න පුළුවන් දරුවෝ නිසා දුක් විඳින්න. අනේ අපි දරුවෝ හදන්න ගියේ මේ විදිහට. නමුත් දරුවෝ හැදුනේ මේ විදිහට. අන්නේ විදිහට හිතාගෙන ඉන්න පිරිසක් ඉන්න පුළුවන්. මුන්ට හෙන ගහන්න ඕනේ. අපි මෙච්චර දුක් විඳලා මුන්ව හදාගන්න බැලුව මුන් විභාග පාස් වුනේත් නැහැ. අපි මෙච්චර වියදම් කළා. අන්තිමට මන්න එක පැනලා ගිහිනේ මහා දුක්ගින්දරක් අපිට දුන්නා කියලා. පින්වතුනි මෙතන තියෙනවා හිතන්න ඕන කාරණාව. තමන්ට යම් අවස්ථාවක යම් කිසි දුකක් ජනිත වෙනවා නම් ඒ දුක ජනිත වෙන්නේ තව කෙනෙක් නිසා නෙමෙයි. තව කෙනෙක් කියලා කියන්නේ පින්වතුනි ඒ දුක තමන්ට දෙන්න ආපු සබාධමේ වදකයා. හොඳට මතක තියාගන්න මේ කාරණාව. දරුවෙක් තමන්ට යම් කිසි දුකක් දෙනවා නම් ඒ දරුවා දුක දෙනවා කියලා කියන්නේ පින්වතුනි ඒ දරුවා තමයි සබාධමේ වදකයා තමන්ට අදාළ විපාකයේ ගෙවන්න ආපු එක. එහෙනම් ඒ වෙලාවේ දරුවට වයින් එකද කරන්න ඕනේ? දරුවට දන ගහලා වඳින්න. මොකද? ඇයි දන ගහලා වඳින්න? උඹ මගේ පාපයක් කෙලවර කළා. උඹ මට විපාකයක් පරිසම් දෙවෙව්වා. හැබැයි යකෝ උඹ මොකද්ද මේ කරගත්තේ? අම්මා කෙනෙකුට මහා දුක්ගින්දරක් දීලා උඹ මෝඩ වුණා නේද? බලන්න සබා දහමෙන් තමන්ට උරුම වෙච්ච විපාකයේ ගෙවන්න කොහෙවත් යන ගන්ධබ්බෙක් දරුවෙක් වෙලා ආවා. ඇවිල්ලා මොකද දුන්නේ? උන් මහා දුක්ගින්දරක් උරුම කළා. ඒ උරුම කළා තමන්ගේ පාපේ සංසිඳි වුණා. තමන්ගේ විපාකයේ දැන් ගෙවුණා. හැබැයි තමන් විපාකයේ ගෙවද්දි අර එක මොකද්ද කරගත්තේ? මහා පාපයක් කරගත්තේ. මතකයි නේද අජාසත් රජුරු? මතකයි නේද බිම්බිසාර රජුරුව? බිම්බිසාර රජුරුව කියන්නේ සෝතාපන්න ඵලයට පත් වෙච්ච උත්තමෙක්.
නමුත් ඊට ඉස්සෙල්ලා ආත්මික ගොඩාක් ඈත ආත්මික පසේ බුදුරයන් වහන්සේ නමකට මල් පූජා කරපු අවස්ථාවක රජ කෙනෙක් වෙලා මූට සලකන්නේ මේ මුඩු මහනට සලකන්නේ මොකටද මට වඩා කියලා හිතලා මොකද කළේ අර උන්වහන්සේට පූජා කරපු සියලුම මල් පයින් පෑගුවද අන්නේ පාප කර්මෙට මොකද උනේ දැක්ක නේද අර සමනන්තරේ ඇදිලා අනන්තරේ ඇදිලා තියෙන්නේ දැන් අර කරපු පාපේ ඇදිලා 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 ඇවිල්ලා ඉන්නවා දැන් ඒ පාප කර්මයේ මෙන්න පරිසම් දෙන්න යන්නේ දැන් ඒ පරිසම් දෙනකොටම මොකද වෙන්නේ මේ අනිත් එක පින්විතනේ මේක කියන්නේ ඉතල ඔබට කියන්නේ කර්මය කියන එක තේරුම් ගන්න නම් උත්සාහ කරන්න එපා බොහොම සරලව අල්ල ගන්න මොකද කර්මය කියන එක බුද්ධ ගෝචරයි ශ්‍රාවක ගෝචර නැහැ කර්ම વિશે අචින්ත්‍යයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි තථාගතයන් වහන්සේ නමකට විතරයි ඒක දේශනා කරන්න පුළුවන් තථාගතයන් වහන්සේ නමකට විතරයි ඒක අවබෝධ කරගෙන කතා කරන්න පුළුවන් අපිට ඒක කරන්න බෑ නමුත් උන්වහන්සේගේ දේශනා තුලින් අපි ගත්ත යම් යම් කොටස් තියෙනවා මේක යන්තමින් අවබෝධ කරගන්න මම ඔබට මේ කියන්නේ කර්මය කියන එක යන්තමින් අවබෝධ කරගන්න පුළුවන් විදිහක් විතරයි මෙතන කර්මය කියන එක සහ මුලින්ම කියන්න පුළුවන් ජගතේ මේ ලෝකේ නෑ එහෙම කෙනෙක් කියන නම් ඒ උත්තම වූ තථාගතයන් වහන්සේ විතරයි එහෙමනම් දැන් හිතන ගන්න අර අම්ම කෙනෙක් පෙර සංසාරයක දැන් අපි අජාසත් රජුරෝ ගත්තොත් අජාසත් රජුරෝ කියන්නේ මහා කාලකන්ණි ස්වභාවයක් තියෙන මිනිහෙක් බලද්දි නේද හැබැයි පස්සේ ගොඩාක් ශාසනික සේවාවක් කළා නමුත් ඔබ හිතලා බලන්න දැන් මේ ඔබ හිතලා බලන්න මේක අසාධාරණ නැද්ද කියලා බිම්බිසාර රජුරෝ ඒ කාලේ කරපු පාපයක් දැන් පරිසම් දෙන්න ඇවිල්ලා ඒ පරිසම් දෙන්න ඕනේ කොහොමද ජනතාවට පියෙක් වගේ කටයුතු කරපු පසේ බුදුරයන් වහන්සේ නමක් ඝාතනය කළා නේද මේ පසේ ඝාතනය කළා නෙමෙයි පසේ බුදුරයන් වහන්සේ නමක වටේ දාපු ඒ මල් පයින් පාගලා දාලා මහා අපහාසයක් කළා ආර්ය උපවාදයට ලක් වුණා මේ සියලු ජනයාට පියෙක් වගේ කටයුතු කරන උත්මයෙක් නේ තථාගතයන් වහන්සේ නමක් කියලා කියන්නේ මේ පසේ බුදුරයන් වහන්සේ නමක ඒක දෙවෙනි වෙන්නේ නැහැ සද්ධර්මයේ දේශනා කරන්නේ නැහැ ඒකට හේතුව ඔබ දන්නවද මේක කියලා ඉවරුනා මහන් ඇයි 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 පසේ බුදුරන් වහන්සේ නමක් මේ ධර්මයේ දේශනා කරන්නේ නැත්තේ කියලා. සමහරු මහා මුසාවල් කියනවා. බුදු වෙච්ච ගමන් පිරිනුවම් පානො. එහෙම ඒවා නෙමෙයි. මේවට හේතු තියෙනවා. මේක ඉවරුනා මහන්. එතකොට පින්වතුනි අර පියෙක් වශයෙන් කටයුතු කරපු ඒ උත්තමයාගේ වටේ දාපු ඒ මල් පාගපු නිසා දැන් ඔන්න අනන්තරේ ඇදිලා තියෙනවා. ඉතින් මේ පාප කර්මයේ පරිසම් දෙන්න ගන්ධබ්බ ලෝකෙත් දැන් බොහෝ පිරිස ඉන්නවා දැන් බලාගෙන උපදින. එතකොට මොකද වෙන්නේ අර කාලම කන්නේ ස්වභාවයක් තියෙන මේකෙන් පස්සේ අවීචි මහා නරකාදියට යන ඉන්න එකේ ඔන්න ඇදිලා ආව දරුවා විදියට ඇවිල්ලා අන්න අර කුසට බැහැගත්තා දැන් අජාසත්ත්ව වශයෙන් ඔන්න ඉපදුනා ඉපදිලා මේ අර පාප කර්මයේ පරිසම් දෙන්න යන වෙලාවට මේ කර්ම වේගයන්ට පින්වතුනි කාටවත් නවත්තන්න නම් බෑ කර්ම වේගයේ පරිසම් දෙන්න එනකොට අත් දෙක බැඳලා තිබ්බා ඕනේ ඕනේ රහණක් බිඳගෙන ඉන්න පුළුවන් ඒ තරම් දරුණුයි මේ පාපයන් පරිසම් දෙන්න වෙන වෙලාව. ඒකයි කිව්වේ කර්මයෙන් ඉපදුනේ කර්මයේ දායාද කරගෙන කර්මයේ පිළිසරණ කරගෙන ඉන්නේ. කර්මයේ ඥාතියා කරගෙන ඉන්නේ. ආයි දෙකක් නැහැ මේකේ. දැන් මොකද උනේ? අජාසත් රජුරවන්ට හිතුණා කකුල් පල්ලා ලුණුද? ඇයි කකුල් පල්ලා ලුණු මත ඇවිද්දවන්නේ හිතුණා? කොහෙන් හිතිච්ච එකක්ද? ඔබ හිතන්න මේ බුදුදහම තියෙන ඔබට හිතන්න. ඇයි ඇයි ඒකම කරන්න හිතන්නේ? කනට ගහන්න පුළුවන්. කඩුවක් අරගෙන අත් දෙක කකුල් දෙක ඔක්කොම කපන්න තිබුණා. කවුරු තියන්නේ කරපු එකද? දැන් ඔබට තේරෙන්නේ නැද්ද මේ කර්ම ප්‍රවාහයට අහු වෙච්ච මහා සැඩසුලඟකට ගහගෙන යන පරණ්ඩලාපත් වගේ කියලා අපි. කරගත්ත පාප කර්මෙන් කැරකි කැරකි තියනවා සමනන්තරයක් ආපු ගමන් චුග්ගල එතනින් යනවා. දැන් මේ වෙලාවේ මගේ සමනන්තරය සකස් වුණා නම් බණ කිය කී ඉන්න වෙලාවේ වහලයක් උලුට කඩා වැටලා මැරෙන්නේ. එහෙනම් මේ වෙලාවේ වහලෙ උලුට කඩා වැටලා මැරෙනවා. ආයි කතා දෙකක් නැහැ ඒකේ. ඒක තමයි ස්වභාවය. ඔබ මේ ලෝකේ ඔබේ වසඟේ පවත්තන්න හදුවට ඔබට මේ ලෝකේ ඔබේ වසඟේ පවත්තන්න බෑ. කොයි මොහොතේ මොන දේ වේද දන්නේ නැහැ. ඇයි ඒ? දැන් ඔබ දන්නවා. අනන්තරයේ කරකි 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 තියෙන. ඔබ දන්නවද මොන අනන්තරයේද ඔබ ගාව දැන් තියෙන්නේ කියලා? නෑ. කෝටි සංඛ්‍යාත අනන්තරයක් තියෙනවා. අපි හැමෝම එකතු වෙලා මොකක් හරි පාපයක් කළා නම් මෙතන ඉන්න හැම කෙනා මෙතන ඉන්න හැම කෙනා ඔන්න හොඳට බල්ල ගන්න මේ මෙතන ඉන්න හැම කෙනාම එකතු වෙලා ලොකු පාපයක් කරනවා
ඒ පාප කර්මයේ විපාක වශයෙන් මෙන්න මෙහෙම ගියක් ඇතුලේ මේ විදිහට ඉන්නකොට මහා ගින්න කැදෙලා ගින්නට රෝස් වෙලා යන තමයි තියෙන්නේ අපි ඔක්කොම. ඔන්න බලන්න කර්මයන් පරිසන්දෙන හැටි. හැබැයි හිතපු ගමන් කොහෙන් හරි මිනිස්සෙක් කඩාපාත් වෙනවා මෙතනට. අනේ මටත් බන ටිකක් අහන්න ඕනේ කියලා මෙතන ඉඳගන්න. හැබැයි මේ මිනිස්සයා ඒකට අයිති නැහැ. හැබැයි මේ ඇති වෙන්න යන ගින්නෙන් මේ සියල්ල විනාශ වෙනවා නම් මේ ගින්න ඇති වෙන්නේ නැහැ. එක මිනිස්සෙක් නිසා මේ සියල්ල බේරෙනවයි හේතුව. සමනන්තරේ නැහැ මෙතන දැන්. ඇයි සමනන්තරේ නැත්තේ? සමනන්තරේ කියන්නේ ප්‍රදේශයක්. එහෙම එකක් නෙමෙයි. සමනන්තරේ වෙන්න පුළුවන් තම ජීවියෙක් පවා සමනන්තරේ වෙන්න පුළුවන්. අර කාර් එකේ අර දෙන්න යද්දි දැන් අරක පරිසම් දෙන්න ඉන්න වෙලාවට අත දානවා යාළුවෙක්. අනේ මාවත් එක්ක යන්න. හැබැයි මේ ඉස්සෙල්ලාත් මේ අර දෙන්නත් එක ගිහිල්ලා තමයි අර වැඩේ කරන්න ගියේ. දැන් අත දැම්ම වාහනේ නැවැත්තුවා තුන් ගණන නැග්ගා මේකට. දැන් කවදක්වත් මේ දෙන්නා ওই විදිහට හැපෙන්නේ නැහැ. තේරුම් ගන්න අනන්තනික සමනන්තනික ප්‍රත්‍ය ඒ වගේම තේරුම් ගන්න පින්වතුනි කර්ම ප්‍රවාහයේ කොයි මොහොතේ හෝ තමන් කරා එනවා. අනන්තනික ප්‍රත්‍ය කියන එක තියෙන නිසා සමනන්තරේ ඇදෙන්නේ කොතනද දුන්නට අග්ගාල ඇවිල්ලා. සමනන්තරේ කොතනද ඇදුනේ දුන්නට අග්ගාල ඇවිල්ලා. තමන්ට හදියක් හුණියමක් කරපු කෙනෙක් ගැන හිතලා බලන්න. තමන්ට හදියක් හුණියමක් කළාම දැන් ද්වේෂෙන් තනිනවා. මුන් මට හුණියම් කළා මම් මුන්ට මෙහෙමයි කළේ මට කොච්චර මාව විනාශ කළා නැති බංග කළා. හැබැයි තමන්ට මොහොතකටවත් හිතුන්නේ නැහැ නේද? ඇයි මුන් මටම මේ හුණියම කළේ කියලා? මේ කර්මය කියන එක අඳුනගන්න පින්තුනි. ඇයි මූට හිතුනේ මටම හුණියම කරන්න? ඇයි අජාසත් රජුරන් හිතුනේ කකුල්ම පල්ලලුණු දාන්න? ඇයි අත්පල්ලලුණු දැම්මේ නැත්තේ? ඇයි ඔළුව පල්ලලුණු දැම්මේ නැත්තේ? ගැළවිල්ලක් තියෙනවද? කර්ම ප්‍රවාහයෙන් ගැළවිල්ලක් නැහැ. තමන් කවදාහරි කවගෙනෙකුට අවදක් අසාධාරණයක් කළා නම් අඹු සැමියන් අවස්ථාවලත් ওই ටික වෙනවා. අඹුවන්ගෙන් සැමියන්ට කරදර ඇති, සැමියන්ගෙන් අඹුවන්ට කරදර ඇති. ඒක හොඳ ආකාරව මේ මනුස්ස ලෝකේ පවතින දෙයක්. ඒකට හේතුවක් තියෙනවා. යම් කිසි අඹුවක් විසින් තමන්ගේ බිරිඳ අඹුවක් විසින් ස්වාමියෙකුට අවදක් අසාධාරණයක් සිද්ධ කරනවා නම් ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තියෙන්නේ මේ ආත්මය තුළ සිද්ධ වෙච්ච දෙයක් නොවෙන්න පුළුවන්. ඒකයි මේ සද්ධර්මයේ හොඳාකාරවම අවබෝධ කරගත්ත කෙනෙක් දෙපාරක් හිතන්නේ ඇයි මම මේ කරන්නේ මොකද්ද මම මේ කරන්නේ මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක ධර්මයක් මම තව තුන් පාරක් හිතන්න ඕනේ මේක මට සබා දහමේ වදකියා වෙන්න බෑ මේ මිනිහා මහා පාප කර්මයක් කරගන්න යන්නේ ඒක පාප කර්මයක් කරගද්දී මේ මිනිහා මට ගහලා පව් පුරව ගන්න යන්නේ හැබැයි මට නම් මේ මිනිහට වචනයක්වත් කියන්න බෑ ඇයි මට ඒකට තුන් ගණන වෙන්න ඕන කමක් නැහැ. ඒ ගනුදෙනුවට මට නැවත මේ ගනුදෙනුව පවත්වාගෙන යන්න ඕන කමක් නැහැ. මෙන්න මෙහෙම සසර ගනුදෙනු තියෙනවා පින්වතුනි අපි කරගත්ත. මේ ලෝකේ තියෙන ඕනෑම එකක් එහෙමයි. ආයි කතා දෙකක් නැහැ. මම ඔබ හැම කෙනාටම මේ තිරිසන් සතාට පවා ඒක ඒකාන්තයි. තමන් යම් කිසි දුකක් විඳිනවා නම් මොනවාම හරි දෙයක් නිසා ඒ තමන් කරගත්ත දෙයක් විනා අනුන් දීපු දෙයක් නෙමෙයි. මම ඔබට තව එක උදාහරණයක් කියන්න. මම ඔයක ගිය සතියේ කිව්වත් දන්නේ නැහැ. මේක හොඳට අවබෝධ කරගන්න. එතකොට ඔබට තේරෙයි මේ කර්මය හැදෙන විදිහ මොකද්ද කියලා. එතකොට පළමු කොටම අපි තීරණය කරන එක දෙයක්. මට සබාධාමේ වදකයා වෙන්න බෑ. කෙනෙක් හරකෙක් මරනවා. ආයි මට බලන්න අවශ්‍යතාවයක්වත් නැහැ. ගියා යන්න එතනින්. ඇයි ඒ? මේක බල බල මේ විශ්වයට මහ විසකිරණ පිටගල්ල මේ විශ්වය විනාශ කරන්න මට උවමනාවක් නැහැ. කෙනෙක් ඉන්නවා. ඒ කෙනා දැන් මෙතනට එනවා. දැන් ඒ කෙනා ඇවිල්ලා දැන් ඒ කෙනාට ඕනේ මෙතන ඉන්න මහා ශක්ති සම්පන්න පුරුෂයෙක් අතින් හොඳ ටොක්ක්ක් ගන්න. එයාගේ කර්ම ශක්තිය සැකසීලා තියෙන්නේ මේ වෙලාවේ ටොක්ක්ක් ගන්න. දැන් එයා මෙතනට ඇවිල්ලා මොකද කරන්නේ? දේශකයන් වහන්සේට කුණුහරුපෙන් බයිනෝ. දැන් මොකද වෙන්නේ මේ? දේශකයන්න් වහන්සේට කුණුහරුපෙන් බයිනෝ ඒ පුද්ගලයා ඇවිල්ලා. ඇයි ඒ? එතන වෙනවා කාරණා දෙකක්. එකක් මොකද? දේශකයන්න් වහන්සේටත් මොකක්ද දැන් පරිසම් දෙන්න යන්නේ? අපහාසයක් විඳින්න ඒ කොයි හරි කාලයක දේශකයන් වහන්සේ නමකට මොකක් හරි අපහාසයක් කළා. ඒක කල්ප කාලාන්තරයකට එහා වෙන්න පුළුවන්. මොකක් හරි පාපයක් පරිසම් දෙන්න තමයි දැන් නියමිත. ඒ වගේම අරකට මොනවා හරි දෙයක් කළා ඒක ටොක්ක්ක් කරන්න තමයි දැන් නියමිත. හැබැයි තුන්වෙනියෙක් ඉන්නවා මෙතන ඉඳගෙන. ඒක මොහොකටව සම්බන්ධයකක් නෙමෙයි. හැබැයි ඒක ධර්මයේ හැසිරෙන්නේ නැති එකෙක් නම් මොකද කරන්නේ? දේශකයන් වහන්සේට කුණු හරපෙන් බයිනකටම පෑන් එකක් දුන්නා පටෝරියන් ගාලා කන පැලෙන්න එක. දීලා මොකද කළේ? සබාදාමේ වදකියා වුණා.
එහෙනම් පින්වතුනි අද පටන් මේ ධර්මයේ ඔබට ශ්‍රවණය වුණා නම් මේ ධර්මයේ ඔබට තේරුණා නම් සබාධාමේ වදකියා වෙන්න උත්සාහ කරන්න එපා. උඹලට ඕනේ දේ උඹලා කරගනින්න. මේ මං අයින් වුණා. මට මේක තවදුරටත් අරන් යන්න ඕනේ නැහැ. ඔන්නේ තත්ත්වෙට තමන්ව පත් කරගන්න. කරන්න දෙයක් නැහැ. මට තවදුරටත් මේකත් එක ගැටි ගැටි උඹලත් එක්ක ඉස්සරහට යන්න ඕනේ නැහැ. උදාහරණයක් මම ඔබට කියන්න ගියේ. දිසාපාමොක් ආචාර්යවරයෙක් හිටියා. මේකේ ගතයුත්ත විතරක් ගන්න. දිසාපාමොක් ආචාර්යවරයාගේ පරම්පරාවෙන් පැවතගෙන ආව එක සිරිතක්. ඒ තමයි එක්තරා දවසක සිසු පිරිස වට කරගෙන එළුවෙක්ගේ බෙල්ල කපලා දෙවියන්ට පූජා පවත්තා. මෙන්න මේ දිසාපාමොක් ආචාර්යවරයාත් එළුවගේ බෙල්ල කපන දැන් සියල්ල සූදානම්. මේම කඩුව උස්සලා බෙල්ලට ගහන්න හදනකොටම එළුව අඬන්න පටන් හිනා වෙන්න පටන් ගත්තා. දැන් එළුව හිනා වෙනවද එළුව අඬනවද ඕවා ගැන හිතන්න යන්න එපා. කාරණා විතරක් ගන්න. එළුවට ගහන්න හදනකොටම එළුව හිනා වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ එළුව ඇඬුවලු. ඒ වෙලාවේ දිසාපාමෝ කාචාර්යවරයා බුද්ධිමත් දැම්ම කඩුව පල්ලයට ඇහුවලු. ඇයි? මොකද උඹ හිනා වුනේ? මම බෝ මරන්න යන්නේ දැන්. උඹ හිනා වෙන්නේ. ඒ වෙලාවේ එළුව කිව්වලු මම මේිට අත්බැව් 499 එකට ඉස්සෙල්ලා අත්බැව් 499 එකට ඉස්සෙල්ලා මමත් දිසාපාමොක් ආචාර්යවරයෙක් වෙලා හිටියා. ඔය සිරිත එදත් තිබුණා. මම එදා ඔය විදිහටම එළුවෙක්ගේ බෙල්ල කැපුවා. බෙල්ල කපලා මොකද කරගත්තේ? මේ පාපෙට සම්බන්ධ වෙලා මට 499 අත්බැවක් බෙල්ල කපා ගන්න සිද්ධ වුණා ඔය වගේ දිසාපාමොක් ආචාර්යවරයෙක්ගේ. දැන් ඔබ හිතාගන්න මේ කර්මය කියන එක මොනතරම් ප්‍රබලද මෝඩ වුණොත් කොහෙද යන්න වෙන්නේ කියන එක හිතාගන්න. එතකොට ඔය 499 අද්දවක් බෙල්ල කපා ගත්ත කවුරු ලව්වද? දිසාපාමොක් ආචාර්යවරයෙක් ලව්වා. ඒ කියන්නේ දැන් මේ 499ට මොකද වෙන්නේ? අර එක එළුවගේ බෙල්ල කපන්න එක දිසා මේ හොඳට මේක තේරුම් ගන්න. එක දිසාපාමොක් ආචාර්යවරයෙක් එළුවගේ බෙල්ල කැපුවා. දැන් ඒ දිසාපාමොක් ආචාර්යවරයා තමයි මේ එළුව වෙලා මෙතන ඉන්නේ. එයා කියනවා 499 වතාවක් බෙලි කපා ගත්තලු දිසාපාමොක් ආචාර්යවරුන්ට කියලා. දැන් අර 499ට මොකද වෙන්නේ? ඈ? ඒගොල්ලෝ ඔය 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 රවුම එනවා නේද දැන්? එහෙනම් ඔබ හිනා වුණේ. නෑ හිනා වුණේ ඒක ලැහුවම කිව්වලු මේ මගේ අවසාන එක. මේකෙන් පස්සේ මං ඒ කරගත්ත විපාකෙට මේව ගෙවිල ඉවරයි. එන ඔබ ඇඬුවේ ඔබ වහන්සේට වෙන දේ දැකලා දිසාපාමොක් ආචාර්යවරයා නැවැත්තුවා. එළුවව නිදහස් කළා. හැබැයි පින්වතුනි මේකෙන් බේරෙන්න බෑ. දැන් එළුව මොකද කරන්නේ? දැන් දිසාපාමොක් ආචාර්යවරයා කරුණු තේරුම් ගත්තා. තේරුම් අරගෙන අත්හැරියා. නෑ මට මේකට ආයි සම්බන්ධ වෙන්න අවශ්‍යතාවයක් නෑ. දැන් මොකද වෙන්නේ? එළුව නිදැල්ලේ තනකමින් ඇවිදිනවා වනාන්තරේ. ගැහුවා අකුණක් ගලකට. ගල් පතුරක් කැරකිලා ආවා. වැදුනා බෙල්ල කැපිලා වීසුණා. දැන් කවුද පාපේ කලේ? කවුරුත් නැහැ. කරමු කෙනෙක් නැහැ. සබා දහමෙන් අවශ්‍ය දේ ලැබුණා. ඒක නිසා නැවත ගනුදෙනුවක් පටන් ගත්තේ නැහැ. ඒ වෙලාවේ බෙල්ල කැපුවා නම් මොකද වෙන්නේ? පන්ති අද්දවක් විඳින්න සිද්ධ වෙනව නේද මේක? එහෙනම් හොඳට මතක තියාගන්න. මම සබා දහමේ වදකියා වෙන්නේ නැහැ. ඒ කියන්නේ දරුවන්ව අයාලේ යවන්න නෙමෙයි. දරුවෝ නිසා මම කේන්ති ගන්නෙ නැහැ. කේන්ති ගන්න නැතුව ඉන්න විදිහක් තමයි දැන් මම ඔබට ටික ටික කියලා දෙන්න යන්නේ. දරුවෝ නිසා විතරක් නෙමෙයි. මේ ලෝකේ ඉන්න කිසිම සත්වයෙක් නිසා කේන්ති ගන්න නැති ස්වභාවයට තමන්ව පත් කරන්න තමයි හදන්නේ. අවබෝධ වෙන්න මට්ටමින් තමන් ඒ தත්ත්වයට පත් වෙයි. දැන් ඔබට තේරුණාද පින්වතුනි මේ කර්ම ශක්තිය කියන එක මොනතරම් බරපතල දෙයක්ද කියලා? දැන් මේක හොඳට හිතන්න. තමන් ජීවත් වෙන හැම මොහොතකම හිතන්න මම සබාධහමේ වදකියා වෙන්නේ නැහැ. පාරේ ඔබ අයින ඉඳදී බස් එකක් යනවා ශුස් කාලේ එතන. යනකොට එතන දිවිච්ච මඩවල උඩින් ගියා බස් එකේ මුළු ඇඟම මඩින් නැහැ වුණා. දැන් මොකද කරන්නේ? ඕකගේ අම්මට, ඕකගේ තාත්තට, ඕකගේ බාප්පට කිය කිය දැන් එතන බැන බැන ඉන්නේ. දැන් මොකද්ද ඒ සිද්ධ වුනේ? එහෙනම් ඒ වෙලාවේ තමන් හිතට ගන්න ඕන කාරණාවක් තියෙනවා. මට සබාධහමේ වදකියා වෙන්න ඕනේ නැහැ. උඹ මට ඒක කළා හරයි. ප්‍රශ්නයක් නැහැ. ඇයි බැන්න කියලා සෙතක් වෙනවද? නැහැ. අනිත් එක මම තව කතාවක් කියන්නම් ඔබට මේවා තේරුම් ගන්න. ඔබ මුගලන් මහරහතන් වහන්සේගෙන් අහලා ඇති.
උන්වහන්සේගේ ඒ ඛේදජනක මරණය ගැනත් ඔබ අහලා ඇති. මරණයෙහිවත් පිරිණිවිය ගැන ඔබ අහලා ඇති. නේද? මුගලන් මහරහතන් වහන්සේව මරන්න හොරු කල්ලියකට බාර කළා. ඒකට හේතුවක් තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ කියලා කියන්නේ පින්වත්නි ඉරිදීම තුන අතර අග්‍රස්ථානෙට පත්වෙච්ච උත්තමයා. උන්වහන්සේගේ ඉරිදීෙන් උන්වහන්සේ අන්‍යාගමික පිරිස් බොහෝමකට නම්මගත්ත බුදුදහමට. ඒ ඉරිදී බලයේ පෙන්වුවි මේ ශාසනයේ තියෙන වටිනාකමයි මිනිසුන්ට පෙන්වලා ඒ සියලු දෙනාව නම්මගත්ත මේකට. ඕක ලොකු ප්‍රශ්නයක් වුණා අන්‍යාගමික පිරිසට. ඒක නිසා අන්‍යාගමික පිරිස ඒ කාලේ හිටපු දරුණුම හොරු කල්ලියකට බාර කළා මේ කළු මුඩු මහනව මරපන් කියලා. මුගලන් මහරහතන් වහන්සේ නිල් පාට නෙමෙයි උන්වහන්සේ කළුයි. අර සද්ධාවට තමයි සද්ධාවට හේවත් අර මහා භක්තියක් තියෙන නිසා නිල් පාටින් ඇඳලා තිබට උන්වහන්සේ කළුයි. උන්වහන්සේට අපහාස කළේ කළු මුඩු මහන කියලා. උන්වහන්සේට කැමති උන්නේ නැහැ කවුරු. හේතු උන්වහන්සේ ඉරිදිම තුන අතර අග්‍රස්ථානයේ කවුරුත් කියලා කිව්වේ මේ සද්ධාවතුන් එහෙම නෙමෙයි අන්‍යාගමික පිරිස. ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. අන්‍යාගමික පිරිස් බොහෝ දරුණු දේවල් කළා පින්වතුනි. ඒ උත්තම පිරිසට සාගත කියන හාමුදුරුවන්ට රාපෙව්වා. තන්දිවන සාගත හාමුදුරු වැල්ල හිටියා කානුවක රාබීල. ඊට පස්සේ තමයි තථාගතයන් වහන්සේ විනය නීති පැනේ. රා කියන්නේ මේ රාම නෙමෙයි, ඇත්තටම තෙලිච්ච. තෙලිච්ච පවා බොන්න තහනම් කළ විනය නීති පැනෙව්වේ එදායින් පස්සේ. ඉතින් ඔයගේ මහා දුක්ඛයට විඳගෙන තමයි උන්වහන්සේලා මේ ශාසනික ක්‍රියාවල් සිද්ධ කළේ. ඉතින් මට එකක් ඔබට කියන්න දෙනවා, ඔබ ඔබගේ වැඩේ කරගත්තේ නැත්නම් ආයි වඳින්නවත් යන්න එපා. ඇයි ඔබ අපහාසයක් කරන්නේ ඒ උත්තමයන්ට? ඒ උත්තම රහතන් වහන්සේ නම ජීවත් වෙන්නේ කවුරු නිසාද? අපි නිසා, වෙන කවුරුත් නිසා නෙමෙයි. ඇයි ඒ රහතන් වහන්සේ නමක් පින්වතුනි අරහත්ත්වයට පත් වෙච්ච මොහොතේම පිරිනුවම් පාන්න පුළුවන් ඕනනම් උන්වහන්සේලාට? ඇයි උන්වහන්සේලා ජීවිතේ පවත්වගෙන යන්නේ? කවුරු ගැන අනුකම්පාවෙන්ද? අපි ගැන අනුකම්පාවෙන්ද? අපි ගැන අනුකම්පාවෙන් උන්වහන්සේලා ජීවිතේ පවත්වාගෙන යන වෙලාවේ උන්වහන්සේට කර්ම පරිසම් දෙන්නේ නැද්ද? පරිසම් දෙන්නේ නැද්ද? ඕනි තරම් පරිසම් දෙනවා. අතීතයේ කරපු පාප කර්ම සියල්ල පරිසම් දෙන්න පටන් ගන්නවා උන්වහන්සේ පිරිනිවියට යනකම්. නැ උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙච්ච මොහොතෙම උන්වහන්සේ පිරිනිවන් පෑවා නම් ඔය විඳින එක දුකක්වත් නැහැ නේද? මුගලන් මහරහතන් වහන්සේ හොරුන්ගෙන් ගුටි කාලා ඇට කුඩු වෙනකන් ගුටි කාව හොරුන්ගේ. ඔය ටික සිද්ධ වෙනවාද උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙච්ච මොහොතෙම පිරිනිවන් පෑවා නම්? උන්වහන්සේට පුළුවන් ඕන වෙලාවක ආයු සංස්කාරය අතහරින්. ඒකට හේතුව උන්වහන්සේ සතර ඉරිදිපාද මනාකොට වඩලා තිනවා. ඡන්ද, චිත්ත, විරිය, විමංසා කියන සතර ඉරිදිපාද මනාකොට වඩලා තියෙන නිසා උන්වහන්සේට පුළුවන් ඕන වෙලාවක පරිනිර්වාණයට යන්න. ඕන්නම් තව කල්පයක් ජීවත් වෙන්නත් පුළුවන් උන්වහන්සේට. නමුත් උන්වහන්සේලා මේක පවත්වාගෙන යන්නේ, මේ ශරීරය පවත්වාගෙන යන්නේ, ඒ ශරීරය පවත්වාගෙන යාම උදෙසා පින්නපාදේ කටයුතු කරන්නේ, මැසිමදුරුවන්ගෙන් පීඩා විඳ විඳ ඒ කටයුතු කළේ පින්නතුනි අපි නිසා. බොරුවට වඳින්න නම් යන්න එපා. සංඝන් සරණං ගච්ඡාමි කියලා බොරු කියන්න එපා. සරණ යන්න. සරණ යනවා කියලා කියන්නේ මේ භව ගමන නතර කරන වැඩපිළිවෙල කරන්න. මම ඒකට තව ටිකකින් එන්න. මම කියන ටික ඔබට ටිකක් සැරට වදී මට සමා වෙන්න. මම මේ ධර්මාසනයේ නැගිටිට පස්සේ ඉන්න වෙන කෙනෙක් ඒක නාන එහෙම මේ වෛර කරන්න එහෙම හදන්න එපා. ඉතල දැන් මේක මම මේක කියලා මම ඔතනට එන්න. ඔබට ටිකක් රිදෙන්න ඕන. ඔබට රිදුන්න නැත්නම් මේ ගමන ඔබ මේ වැඩ ඉවර කරගන්නේ නැහැ. සෝතාපන්නුනේ නැත්නම් ඒ කාන්තේම ඔබ පාගත වෙනවා. ආයි කතා දෙකක් නැහැ. මම එදත් ඔබට කිව්වා. අදත් කියන්න තියෙන එච්චර. දරුවෝ ගැන හිත හිත මේ දේපොළ ගැන හිත හිත ඉඳලා අන්තිමට මල පෙරේතයා ගෙවලා වෙලා ගේ අසත මාවට පස්සේ දරුවෝම බැලලා ගාය මහ මූදේ. ආයිද කතා දෙකක් නැහැ කි. මොකද දරුවන්ටයි පෙරේතයන්ටයි එකට ඉන්න බෑ. දරුවෝන්ගේ වැරද්දකුත් නැහැ එතන. නැවත ඉතින් උනුත් අසත්පුරුෂ විදිහට හැදිලා තියෙන නැත්නම් අම්මා සෝවන්නේ නැහැ ඔක කොඩ මිස්සන්. අම්මා තාත්තා සෝවන්නේ නැහැ කියලා කියන අම්මා තාත්තා ජීවත් වෙලා තියෙන අසත්පුරුෂ විදිහට. ඔය කියන්නේ අපේ තාත්තා මේ පවුණම් කලේ නැහැ ඉතින් හැබැයි පින් කලෙත් නැහැ. එහෙම කියන විරිසින් අපේ තාත්තා පවුණම් කලේ නැහැ හැබැයි පින් කලෙත් නැහැ. පවු කියන්නේ මොනවද කියලා දන්නේ නැති මිනිස්සු ඔය කියන්නේ. අපේ අම්ම පවු කලේ නැහැ හැබැයි පින් කලේ නැහැ. ඕ මං අහලා දිනවා මගේ කනට. ඒව අහද්දි මං හදි නැතු ඉන්න ඕවා කියන්නේ කියොත් මේ පෑ දෙකක් කියන හිණා ළඟ තියාගෙන ඒ ළඟනි අපි මම මේ කියන්නේ කියලා කියන්නේ මිනිස්සුන්ට. ඒ වෙලාවේ මං එහෙම ඉවරයි. නමුත් පින්වතුනි දැන් මේ මුගලන් මහරහතන් වහන්සේගේ මේ කතාවට පොඩ්ඩක් අපි එමු. මුගලන් මහරහතන් වහන්සේ අර ඒ කුටියේ ඉන්නකොට උන්වහන්සේ දැක්ක හොරු ඇවිල්ලා ඉන්නවා. හොරු ටික වටගන්නවා උන්වහන්සේ දැක්කා. නමුත් උන්වහන්සේ ඒ වෙලාවේ අතුරු හිටින් ගියා යන්න. දෙවෙනි දවසෙත් ඒ විදිහටම ගියා. හැබැයි තුන්වෙනි දවසේ උන්වහන්සේ බැලුවා ඇයි මේ හොරු මේ විදිහටම මගේ පස්සේ මෙන්නේ? මෙච්චර රහතන් වහන්සේලා කෝටි ගාණක් ඒ වෙලාවේ හිටියා. ඇයි මේ හොරු මගේ පස්සේ මෙන්නේ? අන්න ඒ වෙලාවේ උන්වහන්සේ දැක්කා අතීත සංසාරික බුද්ධකාරක ධර්ම පුරන්නත් ඉස්සෙල්ලා
උන්වහන්සේ බුද්ධ කාරක ධර්ම පිරුවානේ ශ්‍රාවක පාරමිතා පිරුපු උත්තමේ අග්‍රස් ශ්‍රාවක පාරමිතා පිරුපු උත්තමේ ඒ බුද්ධ කාරක ධර්ම පුරන්නත් ඉස්සෙල්ලා කාලෙක තමන්ගේ අම්මා අන්ද අම්මවයි තාත්තවයි බලන්න ලේසි පහසු දෙයක්ද කියලා මේ අන්ද අම්මටයි තාත්තටයි බොහොම ආදරෙන් සත්කාර සම්මාන කරපු කෙනෙක් පුදුම ආදරෙන් බලාගත් අම්මා අන්ද අම්මවයි තාත්තවයි එයා බෑ බෑ කියද්දි අම්මගේ තාත්තගේ ඉල්ලීමට ගෙනාව කාන්තාව සරණ පාවා ගෙනාව මොකද උනේ කාන්තාවත් බොහොම ආදරෙන් අම්මටයි තාත්තටයි සැලකුවා මුල් කාලේ එන්න 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 මොකද උනේ දැන් බලන්න කර්ම වේගයන් පරිසම් දෙන හැටි එන්න 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 මේ කාන්තාවට එපා වුණා මේ අන්ද අම්මවයි තාත්තවයි බලාගෙන ඉන්න දැන් අර අන්ද අම්මටයි තාත්තටයි තියෙන කර්මයක් මොකද්ද කුටි කාලේ මැරෙන්න ඔන්න බලන්න කර්ම වේගයන් හැටි ඔන්න බලන්න කර්මයත් එක්ක අපිව මේ කර්ම ප්‍රවාහයට අපිව අහු කරගන්න හැටි අනේ ඒ කාලේ හිටපු මුගලන් මහරහතන් වහන්සේ ඒ කාලේ හිටපු උත්තමයා කවුරු හරි කෙනා ඒ කෙනා මොකද කරන්නේ දැන් අර බිරිඳගේ බසට රැවටෙනවා බිරිඳ කියනවා අනේ මට නම් තවදුරටත් මේක කරන්න බෑ මෙන්න මේ දිනවා ගහලා මරලා දාන්න ඒ කාලේ සමහර දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ නැති මව නැත පියා නැත කියන මොනවාරි සංකල්පයක් යන්නේ නැති ඒ කාලේ දැන් මොකද උනේ දෙන්නව අරගෙන ගියා මහ වනාන්තරයට වනාන්තරයට අරගෙන ගිහිල්ලා අනේ අම්මේ අපිට හොරු ගහනෝ කියලා පොල්ලක් අරගෙන අම්මටයි තාත්තටයි දෙන්නටම දඩි බෑවා අර අම්මයි තාත්තයි ඒ ඉස්සෙල්ලා ආත්මේ කරගත්ත මහා පාප කර්මය පරිසම් දෙන්න ආවා ඒ පරිසම් දෙන්න වෙලාවේ කවුද සබදාමේ වද කියන්නේ අර පුතා ගොම් පුතා ගොම් රජා ඔබත් ගොම් රජ වෙලා අවස්ථාවලදී ඕනේ තරම් මම ඔබට තේරුම් කරලා දෙන්නේ ඔටුන්න පළඳ ගන්න එපා ඔය ගොම් ඔටුන්න ඒ වෙලාවේ ඔබ ධර්ම සමාධියට සම්බන්ධින් ඔබ ධර්මයෙන් මෙහි කරන්න පුළුවන් නෑ 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 මට නම් සබදාමේ වද කියවෙන්න අවශ්‍යතාවයක් නෑ උඹලට ඕනේ දේ උඹලා කරගන්න මෙන්න මං ගියා කවුරු වෙලාවල ඔබට කනට එකක් ගහනවා තව ගහන්න ඕනේ දා ගහපන් ඇයි මං උඹට කනට එකක් ගහලා මට ආයි උපදින්න අවශ්‍යතාවයක් නැහැ උඹට කනට ගෙහිම වශයෙන් ඉවරයි මට මෙදෙනින් ගහන්න උඹලත් ඒක ගනුදිනන්නේ ගහන්නද ගහපන් මරන්නද ඕනේ මරපන් ඔන්න ඒ තත්තර තමන්ගේ හිත හදාගන්න පුළුවන් පින්වතුනි මේ කර්ම ශක්තිය කියන එක තමන්ට හරියට අවබෝධයකට ආවොත් දැන් ඒ වෙලාවේ අර අම්මටයි තාත්තටයි මහා දුක්ගින්දරකින් මැරෙන්න සිද්ධ වුණා. මැරුණා. මැරිලා ආනන්දරිය පාප කර්මයක් කරගෙන මහා අපායේ අවීති මහා නරකාදී කල්ප ගාන දුක්ගින්දා. දුක්ගින්දලා 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 පෙරේතයෝ වෙලා යක්කු වෙලා ඕම් වෙලා 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 ඔන්න බුද්ධ කාරක ධර්ම පුරන්න පටන් ගත්තා. කල්ප ගානක් බුදුරු ගානක් පහු කරගෙන බුද්ධ කාරක ධර්ම පුරාගෙන ඇවිල්ලා අපේ බුදුහාඳුරන්ගේ කාලේ මොග්ගල්ලාන නමින් අරහත්ත්වයට පත් වුණා ඒ උන්වහන්සේ. උන්වහන්සේ මේ සියල්ල දැක්කා. දැකලා උන්වහන්සේ ඉවසුවා. මට මේක පරිසම් දෙන්න තියෙනවා නම් මට මේක පරිසම් දෙන්න ඕනේ. දැන් අර හොරු ටික මොකද වෙන්නේ? හොරු කියන්නේ මම මෝඩ රැලක්නේ. ඇයි? උන් මොකද කරන්නේ? අර තුට්ටු දෙකේ සල්ලි ටිකක් නිසා රහතන් වහන්සේ නමක් ඝාතනය කරන්නයි මේ හදන්නේ. උන් සබදාමේ වද කියවෙන්න නේද හදන්නේ? කුටිය කඩාගෙන ඇතුල් වුණා. උන්ටම හිතා ගන්න බෑ මේ කර්ම වේගයේ පරිසම් දෙන්න හැටි. උන් මෙතර දරුණු වෙන්න හිතාගෙන ආවේ නැහැ. නමුත් මුගලන් හාරතන් වහන්සේව දකිද්දි උන්ට මොකද උනේ? උන්ට මොකද උනේ? පුදුම තරහක් ඇති වෙලා ඇට කුඩු වෙනකන් ගැහුවලු. ඇට කෑලි කෑලි වලට යනකන් ගැහුවලු. අරහත් බලෙන් සිරුර අරගෙන උන්වහන්සේ බුදුහාමුදුරුවන්ට වැඩලා බුදුහාමුදුරුවන්ගෙන් අවසර අරගෙන පිරිනුවම් පෑවා. කොසල් රජුරුවන්ට මේක දරා ගන්න බෑ. කොසල් රජුරුව පුදුම ආදරේ. කොසල් රජුරුවන්ට දරා ගන්න බැරි වෙන කොසල් රජුරුව හොයපිය ඔය හොරු ටික. හොයලා ගෙනහල්ලා මේ ඉන මට්ටමට යනකම් පොළොවේ වලලලා ඇතුම් බැඳපු නගුලෙන් හීසාපන් ඔවුන්ගේ බෙලි කඩලා යන්න. ඔන්න දීපු දඬුවම. දැන් හිතලා බලන්න. කොසල් රජුරුවන්ට මේක දරා ගන්න බෑ මේ මුගලන් මහරහතන් වහන්සේගේ පිරිනිවිය. මේ විදියට මේ ඔබට දරා ගන්න පුළුවන්. කඳුළු වැක්කිරෙන්නේ නැද්ද උන්වහන්සේට මේ වගේ දෙයක් උරුම වුණා කිව්වා. උන්වහන්සේව අපිට නැති වුණා කිව්වා. උන්වහන්සේ තව එක දවසක් ජීවත් වුණා නම් තව කී දෙනෙක් ගොඩයයිද? ඔබ හිතලා බලන්න. ඒකයි කල්යාණ මිත්‍ර සම්පත්තිය දින වටනකම. ඒකයි කියන්නේ ඔබ හරි කෙනෙක් වුණොත්, ඔබ මේ ධර්මයේ හැසිරෙන කෙනෙක් වුණොත් දෙවියෝ ඔබව එක දවසක් තව ජීවත් කරවනවා. දෙවියන්ට පුළුවන් නම් ඔබට කර්ම වේගයක් පරිසම් දෙන්න යනවා නම් මොනවා හරි ක්‍රමයකින් ඒක එහෙට මෙහෙට කරලා දානවා. ඒකයි කිව්වේ ආයි පූජාවට ඔළුවේ තියාගෙන හැමතැනම දුවන්න දෙයක් නැහැ. එහෙම කරන්න එපා කියලාත් මම කියන්නේ නැහැ. කලි යුතු දැනදී එහෙම කරන්න. නමුත් ඊට ඉස්සෙල්ලා තමන් තමන්ව හදාගනින්. දෙවියෝ තමන් කෙරෙහි බලන තත්ත්වෙට තමන්ව හදාගන්න.
ඒ කොහොම හරි පින්වතුනි දුන්න දඬුවම දඬුවම දෙන්න කිව්වා මොකන්ද ඔවුන් ටික හොයලා ඉන මත්තමට යනකන් පොළවේ වල දාලා ඇතුම් බඳපු නගුලෙන් සීසාන්න කිව්වා බෙලි කඩලා යන්න ඔබ හිතලා බලන්න ඇතෙත් බඳපු නගුලෙන් හාද්දි කොහොමද මේ පොළවේ වල දාලා මහ දරුණු දඬුවමක් දෙන්නේ හොරු ටික ඔක්කොම අහු වුණා හැබැයි ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ ඉල්ලීමක් කළා කොසල් රජුරුවන්ගේ මහරජ මේ හොරු මෙච්චර දරුණුනේ මොග්ගා මේ හොරුන්ගේම වරදින් නෙමෙයි මොග්ගල්ලානගේ වරදක් මෙතන තියෙනවා කියලා ඔන්න අතීත කතාව දේශනා කළා ඒක නිසා ඔච්චර දරුණු දඬුවමක් දෙන්න එපා කියලා දැන් මොකද ඔබට හිතෙන්නේ තථාගතයන් වහන්සේ කටයුතු කළේ ඔන්න ඔහොමයි මම තව එක කතාවක් කියන්නම් මේක අවබෝධ මේ කතාව වලින් ඔබට මේක අවබෝධ කරගන්න ලේසි ඔබ අහලා ඇති මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මහා උත්තමයි ඔබ මේව අහලා නැත්නම් ඔබ බෞද්ධෙක් නෙමෙයි ඔබ අනුරුද්ධ මහ රහතන් වහන්සේ ගැන අහලා නැත්නම් ඔබ බෞද්ධෙක් නෙමෙයි කරුණාකරලා ඒව අහන්න ඉස්සෙල්ලා කවදාකවත් තමන්ගේ දරුවාව යහමගට ගන්න තමන්ගේ දරුවා යහපත් දරුවෙක් කියලා එහෙම හිතන්නවත් යන්න එපා තමන් අසත්පුරුෂව ඉඳගෙන අනුරුද්ධ මහ රහතන් වහන්සේ ගැන දන්නේ නැත්නම් ඒ කියන්නේ ඔබ ඔබ ඔබගේ ධර්මය ගැන දන්නේ නැහැ. ඒ ධර්මයේ කෙරෙහි බීවිච්ච මහා ශ්‍රේෂ්ඨයන් වහන්සේලා ගැන ඔබ දන්නේ නැත්නම් ඔබ මේ ධර්මයේ ආදුනිකයෙක්. නේ මහාම ඔබ ඒ අය ඒ උත්තමයෝ ගැන දන්නේ නැත්නම් සාරිපුත්ත මහා රහතන් වහන්සේ ගැන නොදන්න කෙනෙක් ඉන්නව නම් ඇත්තටම ඔබ බෞද්ධ කියලා මේ පන්සලක් අහලකින්වත් ගිහිල්ලා නැහැ. උන්වහන්සේ ගැන කියවන්න පින්වතුනි. උන්වහන්සේ ගැන කියවන්න. මරණාසන්න මොහොතේ සාරිපුත්ත කියන නම ඇහුණත් ඇති දිව්‍ය ලෝකයන්. මහා ශ්‍රේෂ්ඨ උත්තමයෝ මම මේ කියන උත්තමේ මගේ කටින් පිට කරන්න බෑ මේ වචන. උන්වහන්සේලාගේ උත්තමත්වයේ ගැන. ඔබ මේවා කියවිය යුතුමයි. ඔබ මේවා කියවිය යුතුමයි. එතකොට පින්වතුනි. ඒ තථාගතයන් වහන්සේ හා රූපයෙන් සමානයි. කවුද? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. තථාගතයන් වහන්සේ වගේමයි. උන්වහන්සේට බොහොම මේ පුත්‍ර ස්නේහයෙන් මැදිච්ච වයසක කාන්තාවක් හිටියා. ඇස් හරියට පේන්නේ නැහැ මේ කාන්තාවගේ. හැබැයි පුතේකට වගේ ආදරේ. පුදුම ආදරයක් තියෙනවා. උන්වහන්සේ පිණිසිගා වන්නකම් පාරේ බලාගෙන ඉන්නවා. අනේ මට මගේ පුතා එනවා කියකි බලාගෙන. දවසක් මේ මහලු කාන්තාව කැවුමක් අතේ තියාගෙන බලාගෙන ඉන්නවා. අනේ මගේ පුතා වඩිනකම් කියලා. ඒ වනිදි මේ මහලු කාන්තාව දකිනවා පුතා වදිනවා මග හැබැයි මේ ඇත්තටම මේ කවුද මේ වඩින්නේ තථාගතයන් වහන්සේ වඩින්නේ පොළොව සනසාලමින් තථාගතයන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා ඒ වෙලාවේ අර කාන්තාව අර කැවුම පූජ කළා මේ අර පුත්‍ර ස්නේහයේ තිබිච්ච මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියලා තමයි හිතාගෙන මේ කැවුම පූජ කළේ තථාගතයන් වහන්සේත් ඒක ඉවසලා උන්වහන්සේ වැඩියා වඩනකොට නැවත ඊට පිටුපස්සෙන් වඩිනවා දැන් කවුද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ මේ උන්වහන්සේ ළඟට වඩනකොට උන්වහන්සේ මේ කාන්තාව බැලුවා මේ උන්වහන්සේ දිහා අනේ මේ ඉන්නේ මම මේ වෙන මහණෙකුට මේක දීලා තියෙන්නේ එළෙව්ව බුදුහාමුදුරුවෝ පස්සේ මහණ මහණ නැවති නැවති මට මගේ කැවුම දීපිය මම වැරදිලා මේ නුඹට මේක දුන්නේ කාගෙන්ද මේ අහන්නේ බුදුහාමුදුරුවන්ගේ තථාගතයන් වහන්සේ හා සමාන දාන පාරමිතාවක් පුරුපු කෙනෙක් මේ ලෝකෙ ඉන්නවද නැහැ උන්වහන්සේ නැවතුණා උන්වහන්සේ ඒ වෙලාවේ බැලුවා මම තරම් දාන දීපු කෙනෙක් මේ තුන් ලෝක තලයේම නැහැ එහෙනම් ඇයි මේ කාන්තාව මට දීපු දානේ නැවත ගන්නෙ අන්න ඒ වෙලාවේ උන්වහන්සේ දැක්කා මෙච්චර ප්‍රමාණයකට දන් දීලා තිබුණා මේ බවාත්‍රයේ කිසිම දවසක මේ කාන්තාවට බින්දු මාත්‍රයක දෙයක්වත් මම දීලා නැහැ එහෙනම් මට මේක හිමි නැහැ ඒකයි මේ ආපහු ඉල්ලන්නේ ලේසි පහසුද මේ දේවල් මම දාන පාරමිතා පුරලා තියෙනවා අසංඛ්‍ය කාලක් නමුත් එකම අවස්ථාවකවත් මෙයාට බත් පිඬක දෙයක්වත් මම දීලා නැහැ ඒක නිසා මෙයාගෙන් දෙයක් මට ගන්න උරුම නැහැ උන්වහන්සේ සත්‍යක්‍රියාවක් කළා අනෙකුත් ආහාර නොපෙනේවා කැවුම විතරක් පෙනේවා කියලා ඇයි බලන්න බුදු කෙනෙක් මොනතරම් කරුණාවන්තද කියලා අර කාන්තාව උන්වහන්සේගේ දානේ බින්දු මාත්‍රය කරි ගෑවිලා හරි කැවුමින් ගත්තොත් මොකද වෙන්නේ මහා පාප කර්මයකට පරිසම් මේ මොකද ඇයි බුදු කෙනෙක්ගේ දානේ ගත්තට උන්වහන්සේ අනිකුත් ආහාර නොපෙනේවා කැවුම විතරක් පෙනේවා කියලා අදිස්ථාන කළාම අර කාන්තාව කැවුම අරගෙන ගිහලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට දුන්නා
බලන්න තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ තථාගතයන් වහන්සේටත් උරුම නැති දේවල් මේ ලෝකේ තියෙනවා. දැන් ඔබට හිතා ගන්න පුළුවන් මේ කර්ම වේගය. ඔබ ගෙදරකට යනවා. ඒ ගෙදරකට ගියාට පස්සේ ඒ ගෙදර මිනිස්සු ඔබට පුදුම විදියට සලකනවා. ඔබ මේ මිනිස්සුන්ට බැඳෙනවා. තව ගෙදරකට යනවා. වතුර එකක්වත් හම්බ වෙන්නේ නැහැ. ඔබ මේ මිනිස්සුන්ට බැඳ බැඳ එනවා. දැන් මේක සාධාරණද? දැන් මේක සාධාරණද? ඔබ මේ බණ අහගෙන ඉන්නවා නම් ඔබ කියන්නේ මේක සාධාරණද? නැහැ. ඔබ ගෙදරකට ගියාම ඔබට ඒ අය සලකන්නේ, තව ගෙදරකට ගියාම ඔබට ඒ අය වතුර ටිකක්වත් දෙන්නේ නැත්තේ ඔබ කරපු දෙයක් නිසා මිසක් ඒ මිනිසුන්ගේ දෙයක් නිසා නෙමෙයි. එහෙනම් ඔබ බැනගත යුත්තේ ඒ මිනිසුන්ටද ඔබටමද? තුනොද කිංතෝ. කියා තමන්ටම වෙනගන්න තියෙනතෝ මේ මිනිසුන්ට සත පහක දෙයක් ඔබ දන් දීලා නැහැ. ඔබට වතුර ටිකක්වත් උරුම නැහැ මේ මිනිසුන්ගෙන්. තව දන් දීපන්. තව මිනිසුන්ට මේ සත්තුන්ට දෙවියන්ට ආදිවාසීන් සීලු දෙනාන්න දන් දීපන්. අන්නේ අරමුණ තමයි තමන් එන්න ඕනේ. එහෙනම් පින්වතුනි මේ ලෝකේ පවතින දේවල් තමන් වශයෙන් තියනවා කියලා හිතන්න අයිතියක් ඔබට දැන් තියෙනවද? නෑ. ඒකයි කිව්වේ කම්මස්ස යෝනි. යෝනිය කියන්නේ උප්පත්ති ස්ථානය. කම්මස්ස යෝනි කර්මයෙන්මයි ඉපදුනේ. ගැහණියෙක් මිනිහෙක් එකතු වෙද්දී එතනට එනවා ගන්ධබ්බේ කෝටි ගාන. හැබැයි අයිතිය ලැබෙන්නේ කාටද? එක්කෙනාට. ඒ එක්කෙනා කවුද? කර්මයට අනුරූප වැඩිලා ආපු එකා. කර්මයට අනුරූප වැඩිලා ආපු එකා. ඌට විතරයි ලැබෙන්නේ. සිංහතුනි ගන්ධබ්බේ ඉන්න අවුරුදු කෝටි ප්‍රකෝටිය ගිහිලා තාම මව්පුසක් නැතුව. පොඩි අමාරුවකද ඇත්තේ. ඔබ ආද ඉන්නවා. ඔබගේ මිනිබිරි මෙතන ඉන්නවා. මිනිබිරි දකිද්දි මොකද වෙන්නේ? අනේ මගේ පැටියා කියලා බදා ගන්නවා. ඔව්ද නැද්ද? ආදරය ප්‍රකාශ කරනවා ස්පර්ශය තුල. මැරෙනවා තමයි. ගන්ධබ්බය වුණා. දැන් මොකද වෙන්නේ? අනේ මගේ පැටියා කියලා බදා ගන්නවා අහුවෙන්නේ නැහැ. පොඩි තරම් වේදනාවක් දැනේද? ඈ ඔබ අනේ පැටියා කියනකොට ඔබගේ දරුවා ඇවිල්ලා අල්ලන්න එපා නාගේ ගෑණි මේ හොරිකට අතින් අතින් අල්ලන්න එපා කියලා දරුවා වරන් ගියොත් මොකද වෙන්නේ? ඔබට පොඩි වේදනාවක් දැනේද? ඕන් ඔය ආකාරයේ මහා වේදනාවක් දැනෙන ඔය ගන්ධබ්බයට. ඒක නිසා තමයි පින්වතුනි මිනිස්සුන්ගේ ඇඟවල් වලට හරි ආවේශ වෙලා ඒ රසසාරයේ භුක්ති විඳින්න හදන්නේ. ඔය ගන්ධබ්බ කොටස් මල පෙරේතය කියලා අපි ඔය හඳුන්වන්නේ ඔන්න ඔය ගන්ධබ්බ කොටස් වලට. ඒ හැරෙන්න ඔය කියන පෙරේත යෝනිය තථාගතයන් වහන්සේ දේශනා කරපු පෙරේත යෝනිය කියන එක ඊට වඩා මහා දරුණු ගති තියෙන තැන. දැන් ඔබට තේරුණාද සිංහතුනි මේ කර්මය කියන්නේ මොකද්ද කියලා? එහෙනම් අද ඔබ මේ මොහොතේ එක අදිස්ථානයක් කරගන්න. මම හිතනවා ඔබට බුද්ධියක් තියෙනවනේ. ඔබ ඒ අදිස්ථානය කරගයි. මොකද්ද? සබාදාමේ වදකියා වෙන්නේ නැහැ. මම සබාදහමේ වදකියා වෙන්නේ නැහැ. මිනිස්සු ඔබට ණය ඇති. ඔබගෙන් ගත්ත සල්ලි මිනිස්සු ඔබට ආපහු නොදෙන්නේ නැති. එක්ක නැත්තම් ප්‍රමාද කරනවා ඇති. මට එහෙම ඒවා තියෙනවා. මම කවදාකවත් කඩුවක් අමෝරාගෙන උංගවට යනවද? නැහැ. මම මොකද හිතාගන්නේ? මෙච්චර මිනිස්සු ඉඳ ඇද්දි. මූ මටම පොළු තියෙද්දි. කී දෙනෙක්ට ගනුදෙනු කරලා ඇතිද? මගෙම සල්ලි අරන් ආපහු නොදුන්නේ. මේ මිනිස්සයාට මම පුදුමාකාරයේ වද හිංසා මම දීලා ඇති. ඉස්සර මම සල්ලි අරගෙන මේ මිනිස්සයාට නොදී ඒ මිනිස්සයාට පුදුමාකාර හිංසා කරලා ඇති. දැන් මම මොකද කරන්නේ? උගෙන් සල්ලි ඉල්ලනවා. අනේ දෙන්නකෝ. ඉල්ලන ගමන් ඒ මිනිස්සයාට ආර්ය මෛත්‍රිය වදිනවා. එදා මං ම්ලේච්චෙක් වශයෙන් කටයුතු කරපු කාලේ මගේ අතින් නුඹට අවැඩ අසාධාරණයක් සිද්ධ වුණා. නමුත් අද මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්. ඒ ශ්‍රාවකත්වයේ මා තුල පිහිටාගෙන උපාසකයෙක් විදිහට කටයුතු කරනවා. අද මගෙන් නුඹට එහෙම අවැඩක් වෙන්නේ නැහැ. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා මෙත් වදනවා. ඌට දෙන්න පුළුවන් නම් ඌ දෙයි. දුන්න නැත්තම් කරන්න දෙයක් නැහැ. කඩුවක් අමෝරාගෙන තෝගේ ළමයාව කපනවා සල්ලි දුන්න නැත්තම් කියලා ඉල්ලන්න.
මානසික මට්ටමක් නැහැ. ඔබ කවද්ද එතනට එන්නේ? මේ නිවන් දකින්න ඕනේ නැහැ එතනට එන්න. කර්මය අවබෝධ කරගත්තා නම් හරි. මේකෙන් කියන්නේ හැමෝටම සල්ලි දීලා ආයෙ සල්ලි නොගෙන ඉන්න එපා කියලා නෙමෙයි. මේක හරියටම හොඳට අල්ලගන්න මම මේ කියන හරිම තැනින් අල්ලගත්තා නම් ඔබට ප්‍රශ්නයක් නැහැ. ඔබ කොච්චර දැඟලුවත් වින්නතුනි කර්මයට අනුව ඔබට ඒ සල්ලි ටික ලැබෙන්නේ නැත්නම් සල්ලි ටික ලැබෙන්නේ නැහැ. ඔබට ඕනම් පුළුවන් ඌව මරලා තව එකක් කරගන්න. අර කරගත් එකට තව එකක් ඇඩ් කරගන්න පුළුවන්. මිනිස්සෙක් මරපු පාප කර්මයක් අරගෙන දෙකම එකට භුක්ති විඳින්න පුළුවන්. ඔබ දැකලා ඇති වින්නතුනි නයා කියන සතා නයා කියන එක හැදෙන විදිහක් තියෙනවා. මේ නිකන් හැදෙන්නේ නැහැ. මේ ලෝකේ තියෙන කිසිම දෙයක් තථාගතයන් වහන්සේ කියන්නේ මොකොමද? මේ ලෝකේ තියෙන දේවල් හැදෙන්නේ සංකාරින්ද? ජීවීන් හෝ අජීවීන් හෝ සියලු දේ හැදෙන්නේ පින්වතුනි සංකාරය නිසා. යමක් සංකාරයක් වැඩුවොත් තමයි ජාතියක් කියන එක හටගන්නේ. නැත්නම් ඉබේ කිමේ කිසි දෙයක් ආකාස්මික වාදය කියන එක තථාගතයන් වහන්සේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. ඒ කියන්නේ මේ එක දෙයක්වත් ඉබේ පහළ වෙන දේවල් නැහැ. අද මේ ගෙදර මේ ඉස්සරහා පොල් ගහක් වැවිලා තියෙනවා නම් පොල් ගහ කියන එක මේ ලෝකෙට ආපු විදිහක් තියෙනවා. ඔය පොල් ගහ ඒ වගේම පින්වතුනි මෙතනින් අතුරුදහන් වෙලත් යනවා. මනුස්ස ලෝකයෙන් පොල් ගහ කියන එක අතුරුදහන් වෙලත් යනවා. ඒ කාලේ කටුගස් තිබුණ නැහැ. දැන් කටුගස් ඕනි තරම් තියෙනවා. ඇයි මිනිස්සුන්ගේ හිත් කටුක වෙන්න කටුක සංකාර වැඩෙන්න ඊට අනුරූප දේවල් තමයි සබාධාමේ සකස් වෙන්නේ. ඔක්කොටම ඉස්සෙල්ලා මොකද්ද ඔය සබාධාම කියන්නේ? ස්වභාවය. සොය කියන්නේ මොකක්ද? තමන්. තමන්ගේ භාවයට අනුව සැකසෙන ධර්මතාවයක් තියෙනවා. ඒක නිසා තමයි පින්වතුනි ඒ කාලේ මහා පින්වතුන් වැඩ හිටපු කාලේ උන්වහන්සේලාට තිබිච්ච අසිරියයි. අද මේ කාලකන්ණි සත්ව ප්‍රජාවක් වැඩ ඉන්න කාලේ ඒ මිනිසුන්ට තියෙන අසිරියයි අතර තියෙන වෙනස තියෙන්නේ ඒකයි. ස්වභාවය තමන්ගේ භාවයට අනුව සකස් වෙන ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවයෙන් ඒ ධර්මතාවයට සීල දෙනාම යටයි. ආදිකල්පිත බ්‍රහ්මියෝ ගැන ඔබ අහලා ඇති. මම මේක මේ වෙලාව වදින්නේ යන්නේ නැහැ. එහෙම වුණත් මේ අග්ගඤ්ඤ සූත්‍රය කියන්න වෙනවා මෙතන. ආදිකල්පිත බ්‍රහ්මියෝ මේ පෘථිවියට බැහැ වෙලාවේ මේ පෘථිවියේ තිබ්බ කිරියෝදයක්. අද ඔබට පුළුවන් එළියට බහලා පස්තියක් අරගෙන කන්න. අද ඔබ ඒවට කියන්නේ පස් කියලා. ඒ කාලේ තිබුණේ පින්වතුනි පිලව් නැති මීවදේක රසයේ තිබිච්ච කිරියෝදයක් තිබුණේ තනිකරම මේ පෘථිවිය වටේ. ඒකේ සුවඳට තමයි ආදිකල්පිත බ්‍රහ්මයා පෘථිවියට බැස්සේ. ඒකුන් තමයි මිනිස්සු වෙලා අද දසාකුසලයේ කර කර යන පිරිසක් බවට පත් වෙලා තියෙන්නේ. එදා ස්වයං ප්‍රභා ආලෝකයේ නිකුත් කරමින් සැරිසරපු මිනිස්සු, ආකාශ ගාමීව සැරිසරපු මිනිස්සු හිටියේ. ඒගොල්ලන්ට තමයි ආදිකල්පිත බ්‍රහ්මයා කියලා කියන්නේ. ඒ අය ඇවිල්ලා රස පෘථිවියේ මෙහෙම දිව ගාලා බැලුවා. පිලව් නැති මීවදේක රස තියෙන්නේ. අන්න ඒ අය වෙනුවෙන් පහළ වෙච්ච දේ. ඒක නැති වෙලා යද්දි බදාලතාවල් පහළ වුණා. ඊට පස්සේ සොයන් ජාත හැල්වි පහළ වුණා. අද මොකද වෙන්නේ? අද මේ ගොවිතැන බතක් කරගන්න පොඩි වෙහෙසක් මහන්සියද දරන්නේ? ඈ පොඩි වෙහෙසක් මහන්සියද දරන්නේ? වීටික ගෙදරට ගෙනාවට පස්සේ පොඩි වෙහෙසක්ද මහන්සියද දරන්නේ? ওই ටික උයා ගන්න, ওই ටික තඹ ගන්න නේද? ගිනි මොලවලා කොහොම හරි කරගෙන ওই ටික ගල කන්න යන කන්න. හැබැයි ඒ කාලේ මිනිසුන්ට එහෙම එකක් ඕනේ වුණේ නැහැ. සොයන් ජාත හැල්වි කියලා කියන්නේ එක ගහේ හැදෙනවා කෝටි ගාණක් කරල්. ඒ ඔක්කොම බත් කරල්. ආයි කක්ක හැම හැදෙන්නේ නැහැ. ඒව කෑවට පස්සේ සියල්ල දිරවනෝ. අද අපි කනකොටසෙන් 80% කක්කනේ. නමුත් ඒ කාලේ එහෙම නැහැ. සියල්ල දිරවනෝ. මේම අහුරක් ගත්ත කෑවා. එච්චරයි. පුදුම රසක් ඒ කාලේ තිබ්බේ. අන්න ඒ කාලේ තිබිච්ච සබාධම. අද කාලේ සබාධම ඒ කාලේ සබාධම අතර වෙනසක් දැන් ඔබට තේරෙනවා. බුදුදහම කියලා කියන්නේ මුලමඳාග කල්ලන වෙච්ච දෙයක්. බලන්න මේක ආකාස්මික වාද නෙමෙයි, උඩින් පහළ වුණා නෙමෙයි. ඔබ මොකක් ඇහුවත් ඒකට හේතුවක් තියෙනවා. මනුස්ස සංකාරයක් තමයි මේ හැම දෙයකම හේතුව. මනුස්ස සංකාරයක් නිසා තමයි පින්වතුනි මේ ලෝකයේ පවතින හැම දෙයක්ම පවතින්නේ. එහෙනම් මේ සබාධම කියන එක ගත්තට පස්සේ මේ සබාධමේ වදකියා වෙන්න උත්සාහ කරන්න එපා කියලා කියන හැමදෙස්සෙම මේකයි. ඒ කාලේට සබාධම සැකසিলা එනවා හරි ගානට කරකිලා. ඒකට අදාළව මේ දේවල් පරිසම් වෙන්න යද්දි තමන්ගේ විනාශය තමන් උදා කරගන්න යන්න එපා. නැවත නැවතත් මම කියන්නේ තමන්ගේ විනාශය තමන් උදා කරගන්න යන්න එපා. අද හොඳ ස්ථිර අධිෂ්ඨානයක් තියාගන්න. මම
කර්මය කියන එක තදින්ම විශ්වාස කරනවා කියන එක විතරයි. මම නැවත ඔබට කියන්නේ. ඔබගේ හිතට මේක ඇතුළු වුණ නැත්නම් මම නැවතත් ඔබට කියනවා. තව කියන්න අමතක වෙච්ච දෙයක් කියන්න. තථාගතයන් වහන්සේ කියනවා කම්මා විපාකා වත්තන්ති. විපාකෝ කම්ම සම්භව. ඔන්න ඒ වචන දෙක හොඳට තේරුම් ගන්න. කම්මා විපාකා වත්තන්ති. කර්මයෝ විසින් විපාකයන් රැස් කරනවා. හරි නේද? ඔබ කර්මයක් කළාම ඒකට අදාළ විපාකයක් එනවා. ඊළඟ විපාකෝ කම්ම සම්භව. අර විපාකය කර්මයේ ගේනවා. කොහොමද වෙන්නේ? අපි හිතමු මෙහෙම එකක්. අම්මා කෙනෙක් ඉන්නවා. ලෙඩ ඇඳේ ඉන්නද? අම්මා ලෙඩ ඇඳේ ඉඳද්දි අම්මා කෑ ගහනවා මොකක් හරි කියලා. දැන් අම්මා කෑ ගහනකොට ඒ අම්මා කෑ ගහන්නේ අම්මගේ තියෙන විපාකයක් ගෙවනවා. මොකක් හරි එක්ක පෙරේතෙක් දැකලා හරි මොනවා හරි කියලා දැන් කෑ ගහනවා. අපිත් මොකද අම්මට කන් ඇහෙන්නෙත් නැහැ කියලා. පුතෙක් ඉන්නවා. නැත්තම් දුවෙක් ඉන්නවා. කසිප්පු ටිකක් හරි මොනවා හරි ගහලා ඇවිල්ලා ඔන්න දෙනවා තිත්ත ගුණ හරපෙන් අර අම්මට. හැබැයි අම්මට ඇහෙන්නෙත් නැහැ. දැන් මොකද වෙන්නේ? අරගෙන කර්මයක් කර අරගෙන විපාකයක් විඳිනවා. ඒකට අදාළව තව කොහෙන් හරි යන ගොන් රජෙක් විපාක රැස් කරනවා. දැක්කද? අර විපාකයේ ගෙවෙන්න කෙනෙක් කර්මයක් කරනවා. ඔන්න ඔය විදිහට තමයි තස්මා පුනබ්බවෝ හෝති ඒවං ලෝකෝ පවත්ත දීති කියලා බුදුහාඳුරු කිව්වේ ඒකයි. අන්න ඒක නිසා පුනර්භවය තියෙනවා. අන්න ඒ විදිහට මේ ලෝකේ පවතිනවා. එහෙනම් කර්මයෙන් නිවන් දකින්න පුළුවන් පින්වතුනි හරියට කර්මය කියන එක අවබෝධ කරගත්තොත්. හරියට කර්මය කියන එක අවබෝධ කරගත්තොත් කර්මය තුල තියෙන අනිවල. කෙනෙක්ගේ විපාකයක් ගෙවන්න ඔබට කර්මයක් කරන්න තියෙන අවස්ථාවේ මිදෙන්න පුළුවන් තරම්. මිදිල යන්න පුළුවන් තරම්. ඒ මිදෙන්න අවස්ථාව මම ඔබට කියන්නම්. මම මොකක් හරි දෙයක් කියන්න ගියා. ඒක එහෙම මට අමතක වෙලා ගියා. ඒක අපි එහෙම අමතක කළා දා. මොකද ආයි කර්මය තාම ඇදිලා. තව කෙනෙකුට කාට හරි මේක තව පොඩි තල්ලුවක් ඕනෙ වෙන්නේ නැති සමහර වෙලාවට. මේකෙ මිදෙන්න අවස්ථාවක් තියෙනවා. ඒකට තමයි තථාගතයන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණේ. එදා නිගණ්ඨනාත ඔබ නිගණ්ඨනාත පුත්ත ගැන අහලා ඇතිනේ. නිගණ්ඨනාත පුත්ත කිව්ව එක දෙයක්. තමන් පාපයක් කළොත් ඒක ගෙවන්න ඕනේ. ඔන්න එයා කියපු දේ. ඔබට සිදිරව නේද? ඇත්තනේ, ඇත්ත වෙන්නේ නැතිනේ. ඇත්තටම ඉතින් ඒක ඇත්ත. තථාගතයන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන කල්. බුදුහාමුදුරුවෝ කියනවා නෑ. ඒකට තමයි තථාගතවරු ලෝකෙ පහළ වෙන්නේ. තමන් කර්මයක් කළොත් ඒකට විපාක ගෙවන්න ඕනේ කියලා එකක් නැහැ. ඒක උදෙසා තමයි තථාගතවරු දහම් දේශන්නේ. දැන් බලමු මොකද්ද ඔය දහම්. ඔන්නතන්දි මම ඇදලා ගන්නවා පින්වතුනි කාරණා දෙකක්. පින සහ කුසලය ගැන. මෙන්න මේක හොඳට අඳුනගන්න. පින මොකද්ද කුසලය මොකද්ද කියන එක හොඳට අඳුනගන්න. පින කියලා කියනවා පින්වතුනි මේ සංසාරේ මතු භවයන්හි පිනවීම උදෙසා යම් කටයුත්තක් කළා නම් අන්නේ දෙයට කියනවා පින කියලා. මේ සංසාරේ මතු භවයන්හි පිනවීම උදෙසා යම් වැඩපිළිවෙලක් තමන් කළා නම් දානං සීලංච භාවනා පත්ති වත්තානුමෝදනා වෙය්‍යාවච්ච පචායේච දේශනාසුලි දික්ටිජු කියලා දස පුණ්‍ය ක්‍රියා තථාගතයන් වහන්සේ දේශනා කළා. හැබැයි තථාගතයන් වහන්සේ කිව්වේ නෑ දස කුසල ක්‍රියා කියලා ඒවට. දස පුණ්‍ය ක්‍රියා කියලා තමයි කිව්වේ. දානය කියන එක පිනක්. දානය කියන එක කුසලයක් නෙමෙයි. හැබැයි දානය කුසලයක් කරගන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒකත් මට ඔබට කියලා දෙන්න පුළුවන් පසු කාලයක. හාමුදුරනේ අපේ ගෙදර දානෙට වඩින්න කියලා හාමුදුරුවන්ට කතා කළ දානයක් දෙනවා. ඒක පිනක්. යම් අවබෝධයකට පත් වෙලා යමක් කරනවා නම් ඒකත් කුසලයකට හරව ගන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා බලමු කුසලය කියන්නේ මොකද්ද කියලා. දැන් ඔබ දන්නවා පින කියන්නේ මොකද්ද? මතු භවයන්හි පිනවීම උදෙසා යම් කිසි කටයුත්තක් වෙනවා නම් අන්න ඒක පිනක්. කුසලයක් කියන්නේ මොකද්ද? කූ කියලා කියනවා පහත් වූ දේ. හෙවත් තමන් කරගත්ත පාපයන්.
කුසලනවා කුසල කුසලීම සලීම කියන්නේ සලාහරිනවා ගසා දානවා සලාහරිනවා කුසලාහරිනවා ඒ කියන්නේ අතීත සංසාරය තුළ සිද්ධ කරගත්ත පාප කර්මයන් සලාහැරීම තමයි කුසලය කියලා කියන්නේ මම මේක තව පැහැදිලි කරනවා කුසලය කියලා කියන්නේ පින්වතුනි අතීත සංසාරය තුළ සිද්ධ කරගත්ත පහත් පහත් දේවල් සලාහරින වැඩපිළිවෙල සලාහරින අවස්ථා හතරක් තියෙනවා සම්පෙන්නන්න මහා කුසල එක කුසලයක් තියෙනවා පින්වතුනි සෝතාපන්න කියලා එක ඔන්න ඒ සෝතාපන්න ඵලයට එද්දි අනාදිමත් සංසාරක ඉඳලා අද මේ දක්වා සතර අපා ගත වෙන්න යම් පාපයක් කළා තිබුණා නම් සෝතාපන්න ඵලයට පත්වෙච්ච ගමන් ඒ කුණු ටික සියල්ලම කුණත් සලාහැරියා ආයි මතු භවයන්හි ඒ දේ පරිසම් දෙන්නේ නැහැ සදහටම සතර අපා ගත වෙන්න කරපු සියලුම කුණු සලාහැරලා ඉවරයිද ඒකට නෙමෙයිද බුදුවරු පාලෝනේ ලෝකේ දැන් නිගණ්ඨනාත පුත්ත කියව එක ඇත්තද බොරුද බොරු නිගණ්ඨනාත පුත්ත කිව්වේ මොකද්ද තමන් පාපයක් කළොත් ඒ කාන්තේ මේකට විපාකෙ විඳින්න ඕනේ කියලා බුදුහාමුදුරු කිව්වොත් නෑ ඒකයි අපි ලෝකේ පහළ වෙන්නේ ඒකයි තථාගතවරු ලෝකේ පහළ වෙලා සද්ධර්මයේ දේශනා කරන්නේ මම මගේ ශ්‍රාවකයන් සෝතාපන්න ඵලයේ හික්මවන්නේ ඒකයි ඇයි අතීත සංසාරයේ අතීත සතර අපා ගත වෙන්න කරපු පාප කර්මයක් තියෙනවා නම් ඒ පාප කර්මයෙන් නැවත පරිසම් දෙන්නේ නැහැ ඒ ටික සලාහැරලා ඉවරයි අනාගාමී වෙන තැනක් නැද්ද සකදාගාමී වෙන තැනක් තියෙනවා සකදාගාමී වෙන තැනදී මොකද වෙන්නේ තව එකම එක වතාවක් විතරයි කාම ලෝකයේ උපදින්නේ එතනට වඩා හොඳට අඳුන ගන්න පුළුවන් අනිත් තැන අනාගාමීත්වය අනාගාමීත්වය කියන්නේ මහා කුසලයක් කොහොමද ඒක සිද්ධ කරන්නේ මේ කුසල තලයන් කුණු සලාහැරෙන තැන තලයන් එතකොට අනාගාමීත්වය සාක්ෂාත් වෙනකොට මොකද වෙන්නේ පින්විත මෙච්චර කල් කාම ලෝකයන්හි පරිසම් දෙන්න යම් පාපයක් කළා තිබුණා නම් ඒ සියලු පාප කර්මයන් උත්මක් කළා යනවද සලාහැරිලා යනවා මොකද අනාගාමී කෙනා මරණයෙන් මතු නැවත කාම ලෝකයකට එන්නේ නැහැ අනාගාමී අය උපදින්නේ සුද්ධාවාස කියන බ්‍රහ්ම ලෝක පහක් තියෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝක 16න් පහක් තියෙනවා සුද්ධාවාස කියලා. අන්නේ සුද්ධාවාසයේ තමයි උපදින්නේ. අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ඨ කියන ඔය පහේ තමයි අය උපදින්නේ. ඒ අය නැවත කිසිම දවසක කල්ප කොච්චර ගියත් කාම ලෝකයකට එන්නේ නැහැ. කාම ලෝක 11යි සතර පායයි මනුස්ස ලෝකෙයි දිව්‍ය ලෝක 6යි. එහෙනම් අතීත සංසාරයක් තිස්සේ සතර පායට යන මනුස්ස ලෝකේ උපදින දිව්‍ය ලෝක 6 ඉපදිලා පරිසම් දෙන්න තියෙන මොනවම හරි පාප කර්මයක් කරලා තිබුණා නම් ඒ සියල්ල අහෝසි වෙලා යනවා අනාගාමීත්වේ සාක්ෂාත් කරපු දාට. අන්න ඒකයි තථාගතයන් වහන්සේලා ලෝකේ පහළ වුණේ. එහෙනම් ඔබ කෙරේ අනුකම්පාවෙන් නෙමෙයි නැත්තම් වෙන්නේ නිගණ්ඨනාත පුත්ත කියපු එක නේද? ඇයි පාපයක් කළොත් ඒකට විපාක තියෙනවා. කරන පාපෙට විපාක තියෙනවා. ආයි දෙකක් නැහැ ඒකේ. හැබැයි තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච ගමන් සෝතාපන්න වෙනවා මිනිස්සු. එතකොට අන්න ටිකක් හැදෙනවා. අතන්ට ගියා ටිකක් හැදෙනවා. අතන්ට ගියා ටිකක් හැදෙනවා. අරහත්ත්වයට පත් වෙලා අනුපාදිශේෂ නිබ්බාන ධාතුවට පත් වෙනවා. දැන් මොකද වෙන්නේ? අන්න මහාම කුසලයේ පූර්ණේ කළා. දැන් මොකද වෙන්නේ? මොකද වෙන්නේ මේ අතීත සංසාරය තුළ කරගත්ත සියලුම පාපයන් මක්කේනවද සලාහැරුණා දැන් තේරෙනවද කුසලයේ කියන්නේ මොකද්ද කියලා දැන් බලන්න අටමහා කුසල් කියන්නේ මොකද්ද බලන්න වැරදියට අල්ලගත්ත තැන් අටමහා කුසල් මොනවද අටපිරිකර පූජාව කමක් නැහැ කියමුකෝ ආරාම විහාර කරවීම ඒකත් කමක් නැහැ කියමුකෝ දැන් හැබැයි ඔය කුසලයන් නම් නෙමෙයි. ඔය මොනවද? පිං. අටමහා කුසල් කියලා කොටස් තියෙනවා. මම ඒකත් දෙන්නම්.
කුණු සලාහැරෙන අවස්ථා අටක් තියෙනවා. ඒක පෙන්වන්න. අර පිං. වැසිකිලි කැසිකිලි කරවීමත් හොඳයි කියලා කියමුකෝ. ඔය ආ කෙත්තොතු පූජාව කොහොමද ඔකටන්ට? කෙත්තොතු පූජාව. ඔය අටමහ කුසල් වල තියෙන කෙත්තොතු පූජාව. හාමුදුරන්ට අමුණ ගහගෙන මේ මේ ගොයන් කපන්න යන්නේ. ඔය කොහෙන් ආපුවද? ඔව පිංකම්. ඕවට රැවටෙන්න යන්න එපා. මම මේ කියන්නේ පන්සලට කෙත්තොතු පූජා කරන්න එපා කියලා නෙමෙයි. නැත්තම් සංගරත්න ඇවිල්ලා මට තඩිබයි ඕවට. ඕගොල්ලන්ට ඕන මේක කරගන්න මට ප්‍රශ්නයක් නැහැ. නමුත් මම කියන්නේ අටමහ කුසලයේ කියන එක අඳුන ගන්න. ඒව පිංකම්. ඒව මහා පිංකම්. අටපිරිකර පූජාවක් කියන්නේ මහා පිංකමක්. ආරාම විහාර කරවීම කියන්නේ මහාංගු පිංකමක්. දැන් බලන්න මොකද්ද අටමහ කුසලය කියන්නේ? කුණු සලාහැරෙන තැන් අට. කුණු සලාහැරෙන ක්‍රියාවලියක් තථාගතයන් වහන්සේ දේශනා කළා. මාධ්‍ය කියලා කිව්ව ඒකයි උන්වහන්සේ. මම එතන ඒ අන්තෙට ගියෙත් නෑ මේ අන්තෙට ගියෙත් නෑ මගේ තිබ්බේ මාධ්‍යයක්. යම් ප්‍රතිපදාවක් තිබුණා. ඔන්න ඔය ප්‍රතිපදාව තමයි තියෙන්නේ මොකද්ද? අටමහ කුසලය. ඔය ප්‍රතිපදා අට සම්පූර්ණ කරපු කෙනා මහාම කුසලය වූ අරහත්තේ පිහිටනවා. ඔන්න ඔය අටමහ කුසලය වඩන්න. දැන් කවුරු හරි අටමහ කුසලය කව මොකද්ද කියලා ඇහුවොත් එහෙම කැමති නම් ඉතින් අරාට කියන්න. නමුත් ඔබ හිතේ ධාරණය කරගෙන ඉන්න මොකද්ද මේ අටමහ කුසලය? මං විසින් කළ යුතු අටමහ කුසලයක් තියෙනවා. ඒ මොකද්ද? සම්මා දිට්ඨියට මම පත්වේ යුතුයි. මම හැබැයි ඒවා නිකමට ඔබට කියන්නම්. නමුත් මං ඒවා විග්‍රහ කරන්නේ නැද. විග්‍රහ කරන්න නැති හේතුව තමයි දැනට ඔබට අටමහ සම්මා දිට්ඨියට පත් වෙන්න අවශ්‍ය කාරණා ටිකයි ඕනේ. එතනින් එහාට තියෙන ටික පූර්ණ කරන්න යන්න බෑ. සබ්බාසව සූත්‍රයේ තියෙනවා පින්වතුනි දස්සනේන පහතබ්බ කියලා කොටස. දහම් දර්ශනයෙන් ඒ දස්සනේන පහතබ්බේ කරගන්න ඕනි. දහම් දර්ශනයෙන් පහ කරගත යුත්තක් තියෙනවා. දහම් දර්ශනයෙන් ඒ ටික පහ කරගන්න ඕනි. ඊට පස්සේ තමයි භාවනාවේ පහතබ්බ තියෙන්නේ අන්තිමට. ඒකට සති සම්බොජ්ජංගේ ධම්මවිජය සම්බොජ්ජංගේ ආදි වශයෙන් සම්බොජ්ජංග භාවනා කළ යුතුයි තමයි. එතකොට තමයි නිවන පූර්ණේ වෙන්නේ. එහෙනම් මුලින් කෙරෙන්න ඕනේ මේ ධර්මය ඇසුරු කරමින් මේ ධර්මය අවබෝධ කරමින් දර්ශනයෙන් පහ කරන්න ඕනේ කොටස පහ කරගන්න එක. අන්න ඒ පහ වෙනකොටම තමන් සෝතාපන්න ඵලයේ පිහිටනෝ ඒ වගේම තමන් සම්මාදිට්ඨියට පත් වෙනවා. කතංච භික්කවේ සම්මාදිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති භික්කවේ සම්මාදිට්ඨි. ඔන්න ඔය විදිහට තථාගතයන් වහන්සේ සම්මාදිට්ඨිය ගැන කියන්නේ. සම්මා දිට්ඨියට පත් වෙන කෙනා පිංගුතුනි සම්මා සංකප්පයට එනවා. අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ නික්කම්ම සංකප්පෝ. සම්මා සංකප්පයට ආපු කෙනා සම්මා වාචාවට එනවා. සම්මා වාචාවට ආපු කෙනා සම්මා කම්මන්තයට එනවා. සම්මා කම්මන්තයට ආපු කෙනා සම්මා ආජීවයට එනවා. මේ පිළිවෙලින් මේ මාර්ගාංග ටික වැඩෙනවා. ධර්මයෝ ධර්මයෝ පවත්වනවා. නිබ්බාන පරතරයට යාම සඳහා ධර්මයෝ විසින් ධර්මයෝ පවත්වනවා. ආයි ඔබට මහ මේ මහ ලොකුවට කරන්න දෙයක් මෙතන නැහැ. කරන්න තියෙන එක දෙය මොකද්ද? තමන් රැක මේක හරියටම පින්වතුනි ගහක් වගේ. ඔබ බීජයක් හිටවනවා පොළවේ. ඔබ මේ මෙතන ඉන්න සියලුම දෙනා පොඩි අය පවා මේ වෙනකොට ගෙදර තමන්ගේ මිදුලේ මොකක් හරි බීජයක් හිටවල ඇති. එක්කෙනෙක් හරි ඉන්නවා නම් අත උස්සන්න. ඒ DJ හිටෝලා ළඟට වෙලා ඉඳගෙන වැඩේවා 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 කිය කී හිටපු කවුරු හරි ඉන්නවද? නෑ. කවුරු හරි ඉන්නවද? මම මේක වඩන්න ඕනේ. මම මේක වඩන්න ඕනේ කියලා හිතාගෙන. එහෙම ඉන්නවද? නෑ. වැඩෙන එක වැඩෙන්නේ ඉබේ. නිවනත් ඒ වගේ. හැබැයි ඔබ විසින් කළ යුතු දෙයක් තියෙනවා. අවශ්‍ය ඒක හරියට හිතෝගෙන ඊට පස්සේ අවශ්‍ය වතුර ඒකට එක් කරන්න ඕනේ. පෝෂ්‍ය පදාර්ථයකට එක් කරන්න ඕනේ. ඒ වගේම කෘමි සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ. කොස් ගහක් ඔබ හිතෙව්වනම්, කොස් ඇටයක් ඔබ හිතෙව්වනම් යම් තාක් තුරකට යන කම්පින් විසිනි ඔබට සිද්ධ වෙනවා ඒක ආරක්ෂා කරන්න. ඇයි? කොස් පැලේ කියන එක මුලින්ම ගොළු බෙල්ලෙකුට පවා කාලා විනාශ කරලා දාන්න පුළුවන්. ඔබ ඉන්නේ අන්න ඒ තැන. ඔබ ඔබගේ පැලේ හිටෝලා තියෙනවා.
හැබැයි ඔබ බලාගෙන ඉන්නවා අනේ වැඩෙන්න කීකිය වැඩෙන්න කීකිය ඉන්න දෙයක් නැහැ ඔබට තියෙන්නේ මොකද්ද ඔය හිතෝපු පැලේ දැන් ආරක්ෂා කරගන්න මම ඔබට අද පැලේ ඉන්න ඕනෝ කොහොම හරි ඊට පස්සේ ඔබ ආරක්ෂා කරන විදි හතරත් හරියටම තේරුම් කරලා දෙනවා ඔය පැලේ ඉන්නෝගේ නෝක ආරක්ෂා කරගන්න ඊට පස්සේ ආයේ ඔබට බෙරග ගහ ඉන්න දෙයක් නැහැ ඕක වැඩෙන්නේ ओके इबे वैदे नो एक ऐ तथागत अनुभवन थी कि या में एक सोता पन्न पाले इट पत्तु नाना धर्मियों विसीन धर्मियों पावत नो या सोता पन्न पाले इट पत्तु ने निवन देखला सोता पन्न पाले के ने निवन दाखी न तन देखो को निवन करा गमन करने वैद पीलियों लग तमाई थी इन्ने ए गमन करने वैद पीलियों लग पिंग නේ ඔබ අමගෙඩියකට ගලක් ගහන්නේ ඔබ අමගෙඩිය දිහාද බලන් ඉන්නේ ගල දිහාද බලන් ඉන්නේ නැත්නම් ගල යන දිහාද බලන් ඉන්නේ අමගෙඩිය දිහා ඔබ බලන් ඉන්නේ මොකක් දිහාද අමගෙඩිය ඔබ අමගෙඩිය දිහා බලාගෙන තමයි ගල ගහන්නේ ඔබ අමගෙඩිය දැකලා නැත්තම් කෙනෙක් අතර දීලා කියන ඔන්න ඔය ගහේ අමගෙඩියක් තියෙනවා මැද හරි කොහෙ ඔන්න හරි ගාපක් හරිදර කණා මුට්ටිය බින්දිනවා වගේ වැඩක් නේද කරන්නේ मम उप पहाबोध कर अमनाचर हम दह दिन मट कम मम वन होगा चतुर्थ्याने पुलवा चतुर्थ्याने दी मुखा जान जान अंगलक्षण किया होते चतुर्थ्यान अंगलक्षण किया ध्यान ध्यान अंगलक्षण तीन මුට්ටිය පෙන්නලා පොල් අතර දීලා යන පාර කියන්නම් ගියා ගැව්වා එච්චරයි මේක මහලුක අමාරු වැඩක් නෙමෙයි යන්න ටිකක් අමාරු වෙයි තමන්ගේ වැඩ පිළිවෙලත් එක්ක ඉතින් පුළුවන් තරම් කාලය ගන්න අපිත් එහෙම තමයි අපිත් මේ පියවරෙන් පියවර මෙතනට ඇදෙනවා මිසක් ආයෙ මෙතනින් පස්සට යන්න උත්සාහ කරන්නේ නැහැ මොනම දේ ආව අම්මා තාත්තා එළිලා මැරෙන උඹ ඔබ නවත්තපංග මැරෙන්න මගේ ගමන මායාවයි එයි මේ ඔය දෙන්නව හම්බුනේ කවද්ද මට मम गंधी मऊकुसा मट विहित මට විහිිත වෙලා දැන් අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා ඒක නිසා ඒ දේවල් කරන්න පුළුවන් හැබැයි කියනවනම් උඹා ධර්ම මාර්ගේ යන්න බෑ මං එළිලා මැරෙනු මැරෙයි ධර්ම මාර්ගේ යන්නේ මම නවත්තන්නේ නැහැ අන්න ඒක තමයි Tamanට දැනෙන්න ඕනේ ඒක Tamanට දැනෙන විදිහක් තමයි මම මේ කියන්නේ යන්නේ ආයි කිසිම කෙනෙකුට මේක නවත් මාර සංකල්පය ගැන හිතන්න යන්න එපා මාරයට වෙන වැඩක් නැතුව නෙමෙයි ඔබ පස්සෙන් යන්නේ ඔය නිකන් ඔය හදාගත්ත පුහු දේවල් महानुभाव संपन्न भावना क्रमे अद हूस्म पीट गो मैं मुखद आनापान සතාගතයන් වහන්සේ නමක් ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙන්නේ ආනාපාන සතිය තුල. මම ඒකනත් අද පැහැදිලි කිරීමක් කරනවා. ඒකට කියනවා මොකද්ද? ඔයා දැන් මොනවද වැඩේ? ආනාපානෙ. නැත්තම් දැන් හතර සතිපට්ඨානෙනේ වැඩේ. අර මේ පොල් අරගෙන වඳනවා දැන්. මොකද්ද?
කනවා 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 රිදෙනවා 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 ඉඳගත්තා 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 නැගිට්ටා 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 යනවා 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 අපහස කරනවා නෙමෙයි මේ කරන වැඩපිළිවෙලක් කෙස් ගඳයි කෙස් කැතයි කෙස් පිළිකුලයි ලොම් ගඳයි ලොම් කැතයි ලොම් පිළිකුලයි ලොම් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි දැන් ওই ටික කියලා නිවන් දැක්කද කවුද දැකපු කෙනෙක් ඉන්නවා ඊට පස්සේ කියනවා පාරමිතා පුරලා නැහැ ඇයි හත් දෙයියනේ මුට්ටිය නැතුව පොල්ල වනලා මුට්ටිය දකින්න එපා ඉස්සෙල්ලා මුට්ටිය දැක්කනම් යන පාර තියෙනවා නම් ගිහිල්ලා පොල්ලෙන් පදවන්න නේද තියෙන්නේ මුට්ටියට බින්දා ඉවරයි වැඩේ ඒක දැන් ඒක බින්දපු ගොනා කියලා කිව්වේ ඒකයි මුට්ටිය කියන්නේ මොකද්ද මේ තන්දරාවේ නැත්තම් මේ බව ගමනේ සකස් වීම සං තමයි මුට්ටිය කියලා කිව්වේ ඒක බින්දපු ගොනා ගෝතම නායක ගොනා ඒකට මට hina කියලා කිව්වේ මොකද්ද? ඒ තරම් සද්ධාවට පත් වුණා සතාගතයන් වහන්සේ මේ බව ගමන සහ මුලින්ම නතර කළා දැම්ම නිසා. ඔය ඔය කවි වලට තියෙන මහා අර්ථ අපේ හෙළය කවි නැගුවේ නිකමට නෙමෙයි. එහෙමනම් පින්වතනි ඔන්න බීජය අල්ලග. මෙන්න මේ බීජයේදී ඔබට අල්ලගත යුත්තේ එක දෙයයි. සතාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ මොකටද? නහි සීලේන මතං හෝතු උපජ්ජන්ති තථාගතා අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන ප්‍රකාශිතා. එතකොට නහි සීලේන මතං හෝතු තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ සීලයක් ගැනවත් වතක් ගැනවත් දේශනා කරන්න නෙමෙයි. පහළ වෙන්නේ මොකටද? අකුරු 8ක් සහ පද 3කින් යුක්ත වෙච්ච දෙයක් කියන්නේ ඒක තමයි පින්වතුනි අනිච්ච දුක්ඛ අනත්ත කියන්නේ. දැන් මේවා හරියටම පැහැදිලිව ඉගෙන ගන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම නෙමෙයි. හරියට මම මේ කියන වචන ටික අල්ලගන්න. අනිච්ච දුක්ඛ අනත්ත. හරි. දැන් බලමු. දැන් ඔන්න හොඳට තර්කානුකූලව මේවා ගන්න ඕනේ. එහෙයි නම් කියන්න එපා කිසිම කෙනෙක්. එහෙයි කියන්න එපා. ඇයි එහෙයි කියන්න එපා කියන්නේ? මෙන්න මේක කිව්වා එහෙයි හාමුදුරුවෝ. මේක කිව්වා එහෙයි හාමුදුරුවෝ. එහෙයි හාමුදුරුවනේ නෙමෙයි අවබෝධයෙන් තමයි මේ දේ කරගත්තේ. අවබෝධයෙන් තමයි මේක කරගන්නේ. හොඳට අහන්න. තර්කානුකූලව ගල්ප ගන්න. හරි. මුලින්ම ඔළුවේ තියෙන එක අයින් කරමුකෝ. අනිත්‍ය කියලා දෙයක් ඔබගේ ඔළුවේ තියෙනවා. අනිත්‍යයි කියලා කියන්නේ ස්ථිර නැහැ කියන එක නේද? ඔව්ද නැද්ද කතා කරන්නේ? ඔව්. ඔව්. හරි. අනිත්‍යයි කියන්නේ ස්ථිර නැහැ. හරි. තථාගතයන් වහන්සේ කියනෝ යද නිච්ඡං තන් දුක්ඛං. යමක් අනිච්ච නම් ඒක දුකයි. පිළිගන්නවද හැමෝම තථාගත ධර්මයේ පිළිගන්නවනේ? හරි. යද නිච්ඡං තන් දුක්ඛං කියලා කියන්නේ පින්වතුනි යමක් අනිච්ච නම් ඒක දුකයි. හරි. දැන් බලමු. ඒ කියන්නේ යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි. ඔව්ද? එහෙමනේ කියන්නේ නේද? හරි. අම්මා. අම්මා ස්ථිර නන්ද දුක අස්ථිර නන්ද දුක. ඔබ දැන් මනසින් මේක ගන්න ඕනේ. අම්මා කියන කෙනා හැමදාම ඉන්නවනන්ද දුක, මැරිලා යනවනන්ද දුක. මැරිලා යනවනන් දුකයි. ඒ කියන්නේ අස්ථිර නම් දුකයි. ගැලපෙනවනේ? ගැලපෙනවනේ දෙක්? ඔව්. යද නිච්ඡං තන් දුක්ඛං. යමක් ස්ථිර නැත්තම් ඒක දුකයි. ප්‍රබහ කරන හැමදාම ඉන්නවනන්ද දුක, මැරිලා යනවනන්ද දුක. දැන් දුක දුක මං අහන්නේ. මේ මරනවා මරනවා හොෝගාලා වෙඩි තියනවා, ශ්‍රී මහ බෝධින් වහන්සේටත් වෙඩි තියනවා, මේ රුවන්වැලි සෑයටත් වෙඩි තියනවා, බෝම්බ ගහනවා. ඒක හැමදාම ඉන්නවනන්ද දුක, මැරිලා යනවනන්ද දුක. එහෙනම් ඉතින් දැන් බුදුබණ වෙනස් වෙලානේ. ආදි කල්යනම් මජ්ජේ කල්යනම් පරියෝසాన කල්යනම් කිව්ව බුදුදහම දැන් වෙනස්නේ. දැන් තේරෙනවද මොකක් හරි පඩලවිල්ලක් මෙතන තියෙනවා කියලා? ඒකයි පින්වතුනි මේ අනිත්‍ය කියලා දෙයක්
අස්තිර කියලා දෙයක් බුදුහාමුදුරුවෝ කිව්වා. ඒකට කියනවා අද්දුවම්. අනිච්චං අද්දුවම් විපරිණාම ධම්මං අඤ්ඤතං කියලා උන්වහන්සේ කිව්වේ ඒ ටික. දැන් අපි හැබැයි මේක මම සහමුලින්ම අයින් කරන්නේ නැහැ. ඔය අනිත්‍ය කියන වචනේ මම අයින් කළම දානවා නෙමෙයි. මේක හරියට අලියකෝ කියලා ඇහුවාම වල්ගේ පෙන්වෝ වගේ වැඩක්. ඇයි? පැහැදිලි කරගන්න බෑ. ඔව්ද නැද්ද? ඇයි? දැන් ඔබගෙන්ම ඇහුවොත් දැන් මේ අන්‍යාගමිකයෝ හරියට මේවා ගැන ප්‍රශ්න කරනවනේ දැන්. බුදුදහම බිඳ දාන්න උත්සාහ කරනවනේ උපරිමයටම. නේද? අන්‍යාගමික පිරිස එහෙම කරනවනේ. අන්‍යාගමිකෙක් ඔබට ඇහුවෙන් ඇහුවොත් එහෙම. ඔය අනිච්චයි, ස්ථිර නැහැ, ස්ථිර නැති නිසා දුකයි කියනවනේ. එහෙනම් අම්මා ස්ථිර නැත්තම් දුකයි. හැබැයි ප්‍රභාකරන් ස්ථිර නැත්තම් දුක නැන්නේ. සැපයිනේ. පිළිකාව ස්ථිර නන්ද දුක, අස්ථිර නන්ද දුක. ඈ? ස්ථිර නම් නේද දුක? හැබැයි අම්මා ස්ථිර නම් සැපයි. හැබැයි පිළිකාව ස්ථිර නම් දුකයි. ඔන්නෝ ප්‍රශ්නයක් ඔතන තියෙනවා. ඒකයි මම කියන්නේ මේක මට ද්වේෂ කරන්න අල්ලගන්න එපා. අපි මේ ගියා මේ මට දැන් වයස අවුරුදු 80ක් වෙනවා හාමුදුරුවෝ ලස්ත ගානකට මං ගිහිලා තියෙන. ඈ හැම හාමුදුරුවම කිව්වේ ඒකයි මේ කොල්ලෙක් මොනවද දෙන්නේ අපිට මේවා කියන්නේ කියන එහෙම හිතන්න යන්න එපා. හොඳ ප්‍රඥාවෙන් මේක අල්ලගන්න. මම කියන ඒවා නෙමෙයි මේ කියන්නේ සාරිපුත්‍රයන් වහන්සේ කියපු එක කතාවක් මං කියන්නේ. පටිසම්භිදා මග්ග ප්‍රකරණේ සාරිපුත්‍රයන් වහන්සේ මේක විග්‍රහ කළා. මොකද්ද? අනිච්ච විග්‍රහ කරපු අවස්ථාවල ඕනේ තරම්. කේ නට්ටේන අනිච්ච, උප්පාද වයත්තේන අනිච්ච. ඔන්න කියනවා. මොන අර්ථයෙන්ද අනිච්ච කියන්නේ? උත්පාද වය අර්ථයෙන් අනිච්ච කියනවා. උදේ දකින්නේ 25 ලක්ෂණයක් දකි, වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි, උදයව්වේ දකින්නේ 50 ලක්ෂණයක් දකි. ඔන්න අනිත්‍ය විග්‍රහ කරන තැන් මේවා අහලවත් තියෙනවද? අනිත්‍යයි අනිත්‍යයි කිය කී හිටියද හරියන්නේ නැහැ පින්වතුනි. මේකේ තියෙන ඇත්තේ යථාර්ථය අපි ගමු. ඉච්ඡතාවය කියන්නේ පින්වතුනි තමන් වශයෙන් පවතිනවා කියන එක. ඉච්ඡාව කියන්නේ මොකද්ද? කැමැත්ත. අනිත්‍ය කියන්නේ පින්වතුනි තමන්ගේ කැමැත්තට නෑ. තමන්ගේ කැමැත්තට නෑ. මේ ලෝකයේ තියෙන කිසිම දෙයක් තමන් වශයෙන් පවත්වන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? මේ සියලුම දේ ෂය වෙනවා. ජරාවට, මරණයට යනවා. කොහොම තියාගන්න හැදුවත් මොකද වෙන්නේ? ජරාවට මරණයට යනවා. කොහොම තියාගන්න හැදුවත් ජරාවට මරණයටපත් වෙනවා. ඒකයි සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ අනිච්ඡං කයත්තේන. ෂය වෙන අර්ථයෙන් අනිච්චයි කියනවා. මම කියපු දෙයක්ද මේ කියන්නේ? නැහැ. පාලි මට හදන්න බෑනේ. සිංහල නම් අමාරුවෙන් හරි හදාගත්ත ගේමු. නාලි මිස්ස පිං සිද්ද වෙයි. හැබැයි පාලි හදන්න බෑනේ. අනිච්ඡං කයත්තේන. ෂය වෙන අර්ථයෙන් අනිච්චයි කියනවා. මොකද්ද ෂය වෙන්නේ? මේ ජරා මරණික ස්වභාවයෙන් යුක්තයි. ජරාවටපත් වෙනවා, මරණයටපත් වෙනවා. මේ බලන් ඉඳද්දි ජරාවට යනවා, මරණයට යනවා. මෙන්න ස්වභාවය. එහෙම වස්තුවක් තමන් වශයෙන් පවත්වන්න පුළුවන්ද? හොඳට කල්පනා කරලා බලන්න. දැන් දාලා බලමු පින්වතුනි යද නිච්ඡන් තන් දුක්ඛ. යමක් අනිච්ච නම් ඒක දුකයි. මට ඔබ කියන්න මේ ලෝකේ අද මේ තාස් ජීවත් වෙච්ච ඔබ දුකටපත් වුණා නම් දුකටපත් උනේ අනිත්‍ය හින්දාද තමන් වශයෙන් පවත්ව ගන්න බැරි වෙච්ච හින්දාද? ආයි කතා දෙකක් ඒකේ නැහැ නේද? තමන් වශයෙන් පවත්වන්න ගියා මේ දරුවෙක් කියලා කියන්නේ කවුද? ජරා මරණ පිඬක්. මේ රූපය කියන්නේ මොකද්ද? ජරා මරණ පිඬක්. රූපේ ජරා මරණ පිඬක්, වේදනාව ජරා මරණ පිඬක්, සංඥාව ජරා මරණ පිඬක්. කොහොමද ඔබගේ ස්වාමි පුරුෂයා ඒ කාලේ සංඥාව ගත්තේ? කොහොමද ස්වාමි පුරුෂයා ගැන? අනේ බුදු දෙයියෝ, දැන් අහලගන් හතකවත් ඉන්නේ නැහැ. කොහොමද දරුව ගැන තිබුණේ? පොඩි කාලේ තිබේ දරුව ගැන තිබිච්ච සංඥාව කොහොමද? බලන්න ජරා මරණයට පත් වෙලා ගිය හැටි. මොහොතින් මොහොත ජරා මරණයට පත් වෙනවා. බලන්න පින්වතුනි රූපය කියන්නේ තනිකරම ජරා මරණ පිටක්. ඔබම කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා බලන්න යන්න ඕනේ හින්දා නෙමෙයිද යන්නේ කියලා කණ්ණාඩි ඉස්සරහ. මේට අවුරුදු 40කට එහාදී ඔබ කොහොමද හිටියේ කියලා ඔබ හිතලා බලන්න.
කී දෙනෙක් ඔබව කසාද බඳින්න බලාගෙන රණ්ඩුනාද කියලා ඔබ හිතලා බලන්න. ඔන්න රූපේ ජරා මරණ පිටබව ඔබට වැටහෙන්නේ නැද්ද? ඕන් ඔය ජරා මරණ පිට ඇයිති වෙච්ච මේ රූපේ තමන් අසගේ පවත්වන්න යම් කිසි කෙනෙක් උත්සාහ කළා නම් එයා නවත්තෙන්නේ කොහෙන්ද? මහා දුකකටපත් වෙලා නෙමෙයිද? ඒක නිසා නෙමෙයිද පින්වතුනි ඔබට දුක කියන එක හටගත්? ගෙයක් හැදුවා. ගේ කඩා වැන්න. කැමැත්තෙන්ද හිටියේ ගේ කඩා වැටෙන්න? නැහැ. ගේ හොඳට තියෙන්නයි හිටියේ. නමුත් ගේ ජරා මරණයට ගියා. දැන් මොකද උනේ? තමන් හිතාගෙන හිටිය විදිහට නෙමෙයි උනේ. අනිති විදිහටයි උනේ. දැන් මොකද උනේ? මහා දුකක් ඇති වුණා. ළමයා පිස්සත් පන්ති අරගෙන ගියා 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 ගියා. පිස්සත් එක ලියනකොට ළමයා ෆේල්. දැන් මොකද උනේ? දුකද සැපද? අස්තිරහින්දද? අස්තිරහින්දද? නෑ. මොකක් නිසාද? මෙන්න මගේ වසඟේ පවතින්නේ නෑ. පවත්වන්න හැදුවා. මේ මේ අම්මලා හැමෝම හිතාගෙන ඉන්නේ තමන්ගේ දුව දුව පුතාව හොඳ මහත්මෙක් හොඳ නෝන කෙනෙක් කරන්න නෙමෙයිද? එතකොට මේ ලෝකේ ඉන්න හැමෝම හොඳ මහතුරු හොඳ නෝනවරුද ඉන්නේද? ගණිකාව නැද්ද මේ ලෝකේ? මිනිමරුව නැද්ද මේ ලෝකේ? ඒ මිනිමරුවන්ගේ ගණිකාවන්ගේ අම්මලා තාත්තලා හිතාගෙන හිටියේ මගේ දුව ගණිකාවක් වේවා කියලාද? ඈ මගේ දුව මගේ පුතා මිනිමරුවෙක් වේවා කියලාද හිතාගෙන හිටියේ? නැහැ. ඒ අයත් හිතාගෙන හිටියේ කොහොමද? මගේ අත්තරම් පුතා මෙහෙම වේවා, දොස්තර වේවා, ඉංජිනේරුව වේවා. නමුත් උනේ මොකද්ද? අරද? දැන් අම්මට මොකද්ද හිතුනේ වෙලාවට? මහා දුකක් නේද අම්මට දැනෙන්නේ? අන්න බලන්න පින්වතුනි මේ ලෝකේ පවතින කිසිම දෙයක් තමන් වශයෙන් පවත්වන්න බෑ. ඒක නිසා පුදුමාකාර පෙලිල්ලක් තියෙනවා. ඔන්න ඒ පෙලීමට අනිච්ච කිව්ව හැකි. ඒ පෙලීම කියන වචනේ ඇතුලේ තියෙනවා පින්වතුනි මහා දාහයක්. ඔන්න ඒ දේ ගන්න අනිච්චතාවයෙන් මේ පෙලීම ඔබට පුටුවේ කොච්චරලා හොම ඉන්න පුළුවන්. කොහොම පෙලිල්ලකින් පෙලනවද මේ ශරීරේ? ඇයි? වශයෙන් පවත්වන්න බෑ මේක හොඳයි කියලා. ඉන්න පුළුවන්ද? නෑ. මෙහෙම යනවා. එහෙම ඉන්නත් බෑ. මෙහෙම යනවා. ඇයි? කොහොම කළත් තමන්ගේ වසඟේ පවත්වන්න බෑ. ඇයි නිදාගන්න යන්නේ? මෙහෙම ඉන්නවට වඩා එහෙම හොඳයි කියලා හිතාගෙන. නිදාගන්න තැනක කැමරාව කයි කරලා තිබ්බනම් බලාගත්තාගේ සුව නිින්දක තරම. ඇයි? එහෙට පෙරලෙනවා, මෙහෙට පෙරලෙනවා. ඇයි? නිින්දෙන්වත් මේ අතට ඉන්න බෑ. අඩුමතර මේ අතර පැයක් හිටියොත් එහෙම නැගිල්ල බලනකොට අත නෑ වගේ. ඇයි? හිරි වැල්ල ඔක්කොම. මේ බයවර ආතල් බලන අත තියනවා කියන්නේ. දැන් ආයෙත් ඔන්න සුව නිින්ද යාද. බලන්න පින්වතුනි මේක තමයි ස්වභාවය. මේ චූටි දරුවලත් අවබෝධ කරන්න පුළුවන් දෙයක් මේ. චූටි දරුවලත් අවබෝධ කරන්න පුළුවන් මේ මගේ වසඟේ පවතින කිසි දෙයක් මේ ලෝකේ නැහැ. ඔබ වාහනයක් ගන්නවා. ඕක ඔබේ වසඟේ පවතිනවද? නැහැ. ජරා මරණයට යනවා. කොයි මොහොතේ හෝ විනාශයටපත් වෙනවා. ජරාවටපත් වෙනවා, මරණයටපත් වෙනවා, ජරාවටපත් වෙනවා, මරණයටපත් වෙනවා. මොහොතින් මොහොත ජරාවට මරණයටපත් වෙන දෙයක් හැරෙන්න හොඳ පැත්තට හැරෙන එක දෙයක්වත් තියෙනවද මේ ලෝකේ? දරුවෙක් ඉවදෙච්ච මොහොතින් ඉඳලා ජරාවට මරණයට පත් වෙවි යනවා මිසක් ආයේ හොඳ පැත්තට හැරෙන දෙයක් මේ ලෝකේ තියෙනවද? කොස්කොලයක් ගහේ හැටගත්තේ මොහොතින් ඉඳලා දිරලා යනවා මිසක් දිරපු කොස්කොල මේ තරුණ වෙවි යනවා දැකලා තියෙනවද කවුරු? මේ ගේම් හදපු දවසේ ඉඳලා ජරා මරණයට පත් වුණාද? එන්න හොඳ වෙවි ආවද? ජරා මරණයට පත් වුණා. ඔන්න ඔය ජරා මරණික ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා පින්වතුනි. ඒක දිනන්න බෑ කාටවත්. තථාගතයන් වහන්සේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට විතරයි ඔන්න ඔය ජරා මරණික තත්ත්වෙ මිදෙන්න පුළුවන්. ඒකයි උන්වහන්සේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක දේශනා කළේ. ඔන්න එහෙනම් මතක තියාගන්න දැන් අනිච්චතාවය කියන්නේ ඔන්න ඔය පෙළීමට. මහා පරිදාහයකින් පෙළෙනවා අපි. මේ මුළු ශරීරයම දාහයකින් පෙළෙනවා. දාහයකින් පෙළෙන්නේ නැති ශරීර තියෙනවා නම් අත උස්සන්න කවුරුද? ඇයි හුස්ම ගන්නේ? චතුත්ථ ධානයට සම්බන්ධිච්ච කෙනෙක් හුස්ම ගන්නෙත් නැහැ. ඇයි ඔබ හුස්ම ගන්නෙ? මේක දරන්න බෑ. පොඩ්ඩක් හුස්ම ටික හිර කරගෙන ඉඳලා බලන්න. මේ ලෝකේ තියෙන මහා දරුණු වේදනාව දැනෙන්න පටන් ගන්නේ. පුළුවන් ඉතින් තමන් වශයෙන් පවත් වෙන දේ මේ ලෝකේ තියෙනවද එහෙම? බලන්නකෝ ඒ හැමත වෙලා තියෙන දේ. රැල් වෙවි කොණ්ඩෙට වෙලා තියෙන දේ. පිරිමිගේ කොණ්ඩේ යනවා ඉවරයන්නේ. කෑනුවාගේ කොණ්ඩේ සුදු වෙනවා මේ ඔක්කොම රැලි වැටලා ගිහිල්ලා ආයෙ තව කෙනෙකුට ප්‍රිය නැති තත්ත්වෙනුමපත් වෙනවා. මේක තමයි ස්වභාවය. හැබැයි කවුරුත් හිතන් හිටියද ඒක? කවුරුත් ආසාවෙන් පැතුවද ඒක? නැහැ. එහෙනම් මේ ලෝකයේ තියෙන ස්වභාවයක් තියෙනවා. මේ හැම වස්තුවකම තියෙන ස්වභාවය තමයි ජරා මරණයට පත්වීම හේවත් මහා පෙලිල්ලක් තියෙනවා මේ තියෙන වස්තුවේ. එහෙනම් යමක් තමන්ව පෙළනවන ඒ පෙලීමෙන් තමන්ට සැපද්ද දුකද්ද දැනෙන්නේ? දුකක් දැනෙන්නේ. එහෙනම් මේ ලෝකයේ තියෙන හැම වස්තුවක්ම තමන්ව පෙළනවා. ඔය පෙළන හැම වස්තුවකම තමන්ට මහා දුක්ගින්නක් හැරෙන්න වෙන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ බින්ද. එහෙනම් දැම්මට ඔබ කියන්න. මම ඔබගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්න.
යාළුවෙක් ඉන්නවා. මේ යාළුවා දවසක ඔබත් එක්ක තරහ වෙනවා. තරහ වෙලා ඔබව දකින්න දකින්න වතාවට ඔබට ගහනවා කම්බුලට පාරක්. අද දැක්කනම් ගැහුවා කම්බුලට. හෙට දැක්කනම් ආයෙ කම්බුලට ගැහුවා. දැන් මේ කම්මුලට ගහන එක ඔබට සැපත් දැනෙනවද දුකක් දැනෙනවද දුකක් දැනෙන නේද මහා දුකක් දැනෙනවා දැන් තමන්න ඒත් ගහනවා ඔය දැන් ගහනවා 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 ඉවරයක් නැහැ දැන් ඔබ මේ කෙනාව ඇසුරු කරන්න කැමතිද අකමැතිද කැමතිද අකමැතිද මට ඔබගේ උත්තරේ දෙන්න මේ මිනිහා ගහන එකමයි වැඩේ දැන් පාරේ දැක්කනම් ගැහුවා පොල්ලක් අතේ තිබුණා පොල්ලෙනුත් ගහනවා දැන් මේ මිනිහාව ඇසුරු කරන්න කැමතිද නැද්ද අකමැති මේ මිනිහව ඇසුරු කරන්න කවුරු හරි ඉන්නවනම් ඒ මනුස්සයා උම්මත් එකෙක් නෙමෙයිද එවත් පිස්සෙක් නෙමෙයිද මට උත්තරය දෙන්නකො ඔබ ඈ තමන්ට ගහනවා හොෝගාල ගහනවා දකින දකින තන ගහනවා ඒ ගහන කෙනාව තමන්ව මහා දුකකට පත් කරන කෙනාව ඇසුරු කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාව සාරත්වයකින් ගන්නවනම් අනේ මහා සාර වූ මගේ යාළුවා මේ යාළුවා තරම් තවත් යාළුවෙක් තවත් මේ ලෝකේ නැහැ කියලා ඒ සාරත්වයකින් ඇසුරු කරන්න හිතාගෙන ඉන්නවනම් ඒ යාළුවව ඒක පිස්සෙක් නෙමෙයි පිස්සෙක් එහෙනම් පින්වතුනි මේ ලෝකයේ තියෙන හැම වස්තුවක්ම තමන්ව පෙළනවන ඒ පෙළන වස්තුන්ගෙන් තමන්ට දුක දෙනවන ඒ වස්තුන් ඇසුරු කරන ඔබ කවුද ඒ වස්තුන් ඇසුරු කරන ඔබ කවුද මට ඒ උත්තරේම දෙන්න ඉතින් ඇයි හිතරි දෙනවද නෑ පිස්සෝ ඒකයි බුදුහාමුදුර කිව්වේ සබ්බේ පුතස්ජන උම්මත්තකා පිස්සුවෙන් ඉන්නේ උම්මත්තකා කියන්නේ පාලියෙන් තියෙන හොඳ හොඳ වචනයක්. අපි ඔකර දාගම අපේ වචනේ. මොකද්ද අපේ වචනේ? පිස්සුව. පිස්සුව හැදිලා ඉන්නේ. ඇයි පිස්සුව හැදිලා ඉන්නේ? තණ්හාවෙන් ඡන්ද රාගෙන් හා වෙලා ඉන්න නිසායි පිස්සුව හැදිලා ඉන්නේ. තණ්හාව කියන්නේ පින්වතුනි ඒ තන හා වෙන ස්වභාවය. ඇයි හා වෙන්නේ? අවිද්‍යාව නිසා. අවිද්‍යාව තියන්නේ ඇයි? අනිච්ච දුක්ඛ අනත් අවබෝධ වෙලා නැහැ. මේ ලෝකේ තියෙන වස්තුන්ගේ තියෙන ඇත්ත යථාර්ථය අවබෝධ වෙලා නැහැ. මේ යථාර්ථය අවබෝධ වෙන්න මොකද වෙන්නේ? තමන්ට දැනෙන අනිච්ච දුක්ඛ අනත් වෙච්ච මේ වස්තුව ඇසුරු කරලා ඇති ඵලය මොකද්ද? එහෙනම් පින්වතුනි අනත් කියලා කියන්නේ මොකද්ද? අනත්තං නැහැ. අනත් කියලා කියන්නේ අනාත්ම නෙමෙයි. ඒක ගන්න යන්න එපා. මොහතකට පොඩ්ඩක් අයින් කරලා තියන්න. අනත් කියලා සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ මං කියවනේ අනිච්ඡං කයත්තේන දුක්ඛං භයත්තේන අනත්තං අසාර කට්ඨේනන්ති කියලා උන්වහන්සේ කියනවා. එහෙනම් මේ අනත් කියන්නේ ඇයි? අසාර නිසා. මේක ඇති සාරයක් නැහැ. ඇයි අර යාළුවා සාරද? මහා සාර යාළුවෙක්ද? නෑ. ඒ යාළුවව සාරයි ලෙස දකින්න නම් ඒ කෙනා ඒ කාන්තේම උමුතු වෙන්නේ මේ දින්නේ. ඒ කාන්තේම පිස්සු හැදිච්ච එකෙක් නෙමෙයිද? ඒ කාන්තේම පිස්සු හැදිච්ච එකෙක්. එහෙනම් පින්වතුනි ඔන්න මේ මූල බීජේ හොඳ ආකාරවම අල්ලගන්න. මේ ලෝකේ පවතින කිසිවක් තමන් වශයෙන් පවතින්නේ නැහැ. මහා පිළිල්ලකින් පෙළෙනවා. ඔන්න ඒ පෙළෙන වස්තුවක් ඇසුරු කළොත් ඒ කාන්තේම තමන්ට දුක ගේනවාමයි. එහෙනම් ඔය වස්තුව ඇසුරු කළ යුතුද නැද්ද? ඇසුරු කළ යුතු නැහැ. එහෙනම් ඒ ඇසුරු කළ යුතු නැති වස්තු ඒ සාරද අසාරද? අසාරයි. එහෙනම් යමක් අසාර නම් ඒක සුබද අසුබද? අසුබයි. ආයි සුබයක් නම් එතන නැහැ. ඒ වෙනුවෙන් භවෙ සුබයක් කියලා කියන්නේ ඒ වෙනුවෙන් භවයේ සැරිසරිය යුත්තක් එතන නැහැ. සුභ බ කියනවා භවයට සු කියනවා හොඳයි. ඒක හොඳයි යයි කියන භවයේ සැරිසරීමක් ගතියුත්තේ නැහැ. ඒකයි අසුබ කියලා කියන්නේ. ඒක අසුබයි. ආයි ගතියුත්තක් එතන නැහැ. ඇයි ඒකට ඇලුනොත් මොකද වෙන්නේ? මහා දුකකින් තමයි කෙලවර වෙන්නේ. ඇයි? ඔබගේ වශයෙන් පවතින කිසිවක් මේ ලෝකේ නැහැ. එහෙනම් දැන් ඔබ හිතනවා තමන්ගේ මොකක් ගැනද? රූපය ගැන හිතලා බලන්න. මේ රූපය තමන් වශයෙන් පවත්වන්න පුළුවන් වුණාද? පුළුවන් වුණාද? බැහැ. එහෙනම් මේ රූපය නිසා දුකක්ද සැපද තමන්ට දැනෙන්නේ? දුකක් දැනෙන්නේ. එහෙනම් මේ රූපය ඇසුරු කළ යුතු සාරත්වයෙන් ගති යුතුද නැද්ද? සාරත්වයෙන් ගති යුතුද මේ රූපය කියන්නේ? ඔන්න කතන්දරේ ඔන්න අනිත්‍ය දුක්ඛ අනත්ත දාලා බලන්න. අතීත අනාගත වර්තමාන දුරලඟ හීන පනීත සියුම් ඝන අභ්‍යන්තර බාහිර කියන ඔය ඕනෙ මෙහෙකට දාලා බලන්න. ඔන්න ඔය ටිකට කියනවා පිංගුතේ රූපස්කන්ධ කියන ස්කන්ධයක් කියන්නේ ගොඩවල් වලට. මේව අවබෝධ කරගන්න පංචස්කන්ධ කියනවා මොනවද පංචස්කන්ධ? පංච උපාදානස්කන්ධ කියනවා මොකද්ද උපාදානස්කන්ධ? ඉස්සෙල්ලා අවබෝධ කරන්න මොකද්ද ස්කන්ධ කියන්නේ? ස්කන්ධ කියන්නේ පිංගුතුනි ගොඩවල්. මොන ගොඩවල්ද?
මොකද්ද ගොඩවල් කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ ගොඩවල් කියලා අතීත අනාගත වර්තමාන දුර ළඟ හීන ප්‍රනීත සියුම් ඝන බාහිර අභ්‍යන්තර කියන ඔන්නේ සියලු කාරණා එකවගත් කල ඒ සියලුම ගොඩවල් වලට කියනවා මොකක් කියලාද ස්කන්ධයක් කියලා. එහෙනම් රූපස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? අතීතයේ පැවතිච්ච රූපයක් හෝ වේවා, වර්තමානයේ තියෙන රූපයක් හෝ වේවා, අනාගතයේ බලාපොරොත්තු වෙන්නා වූ රූපයක් හෝ වේවා. දුර රූපයක්, ළඟ රූපයක්, සිම් රූපයක්, ඝන රූපයක්, හීන රූපයක්, ප්‍රණීත රූපයක්, අභ්‍යන්තර රූපයක්, බාහිර රූපයක් ආදී වශයෙන් තියෙන සියලුම රූපයන් එකතු කරගත් කල ඒකට කියනවා රූපස්කන්ධය කියලා. හරිම සරලයි. මේ 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 රොකට් සයන්ස් නෙමෙයිනේ. නේද? මේ 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 ගුවන් යාන මේ විද්‍යා නෙමෙයිනේ මේ. මේ හරිම සරල දේවල් පුංචි දරුවෙකුට අවබෝධ කරන්න පුළුවන්. ගිය ආත්මෙ දිවිච්ච රූපේ පුංචි දරුවෙකුට දැනෙන්නේ නැද්ද? ගිය ආත්මෙ ඔන්නේ ඊයේ දිවිච්ච රූපේ පුංචි දරුවෙකුට දැනෙන්නේ නැද්ද? ඔබට ඔබට මේට අවුරුදු 5කට ඉස්සෙල්ලා දිවිච්ච රූපේ මතක නැද්ද? ඒ රූපෙට මොකද වුනේ? ඔබේ වසඟේ පැවතුනාද? ඒ ඔබේ වසඟේ පැවතුනා නම් ඔබත් මේ තත්ත්වෙට එයිද? මේ ලෝකේ කවුද කවුද කැමති මේ මූණ ඔක්කොම රැලි වැල්ල කන්නාඩි දාගෙන කේස ඔක්කොම මේ වෙලා ඉන්න කවුද කැමති මේ ලෝකේ කවුද ඉන්නවද කැමති කියන්නේ? නෑ. මෙන්න යථාර්ථවත් බුදුදහම. මෙන්න නිවන දැකගන්න. එහෙනම් මේ ලෝකයේ තියෙන ওই බුදුහාමුදුරු අනිත් එක මෙන්න මේක හොඳට මතක තියාගන්න. බුදුහාමුදුරු ලෝකේ පනවපු විදිහක් තියෙනවා. ওই ලෝකේ බුදුහාමුදුරු ලෝකය කියලා කිව්ව දුක්ඛෝ ලෝකේ පටිච්චිතා කියලා කිව්ව බුදුහාමුදුරු. මේවා හොඳට අවබෝධ කරගන්න. දුක්ඛෝ ලෝකේ පටිච්චිතා කියලා කිව්වේ මේ ලෝකයේ දුක මත පිහිටලා තියෙන. මේ ලෝකේ මොකක් මත පිහිටලාද? දුක මත. එහෙනම් දුක මත ලෝකේ පිහිටලා තියෙනවා කියලා බුදුහාමුදුරු කිව්වේ කොහොමද? මෙන්න මේක හොඳට බලන්න. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න. දැන් බුදුහාමුදුරු කියන දුක මත ලෝකේ පිහිටලා තියෙන්නේ කියලා. හරි. මෙන්න මේ එහා පැත්තේ කාමරය ඇතුලේ මිනි මරුවේ අහිංසක දරුවෙක් කට බැඳලා බෙල්ල කපනවාද? ඔබට දුක දැනෙන්නේ. මේ කාමරේ වහලා තියෙන්නේ සද්දයක් එන්නේ නැහැ මොකුත්. අර පුංචි ළමයේගේ බෙල්ල කපනවා මිනිමරුවෙක් දැන් එහා පැත්තේ. ඔබට දුක දැනෙනවද නැද්ද? දැන් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. ඇයි දැනෙන්නේ නැත්තේ? ඔබට ඒක ගෝචර නැති නිසා. එහෙනම් පින්වතුනි දැන් මොකද කරන්නේ? මේ තිරේ මම විවෘත කරන. එහෙම නැත්තම් අර ළමයා ගිරියටින් කෑ ගහනවා මාව මරනෝ කියලා. දැන් දුක දැනෙනවද නැද්ද? දැනෙනවා. ඇයි දුක දැනෙන්නේ? තමන්ගේ ලෝකය හටගත්ත නිසා. එහෙනම් පින්වතුනි ලෝකය කියලා කියන්නේ මේ 31 ලෝක ධාතුව නෙමෙයි. ඔබගේ ලෝකය කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුව ලෝකය පනවනවා ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්. ඊළඟට ස්කන්ධ වශයෙන් පනවනවා, ධාතු වශයෙන් පනවනවා, ඊළඟට ආයතන වශයෙන් පනවනවා. නේද? ඈ චක්කු ධාතු නැත්නම් අපි මෙහෙම ගමු. ආයතන මේ ස්කන්ධ වශයෙන් පනවන්නේ කොහොමද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ වශයෙන් පනවනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා විඥාන වශයෙන් පනවනවා. මේ ධාතු වශයෙන් පනවනවා. ඊළඟට ආයතන වශයෙන් පනවනවා මොකද්ද? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනාසිය. ආයතන පනවනවා. ඔන්න ආයතන පනවනවා. ඒ කියන්නේ මොකද්ද? ඇස නිසා, ඇස රූපේ නිසා චක්කු විඥානෙ උපදිනවා, චක්කු විඥානෙ නිසා සම්පස්සේ උපදිනවා, සම්පස්සේ නිසා වේදනාව හටගත්තා. ඔන්න චක්කායතනෙ ඉපදුනා. චක්කායතනෙ ඊළඟට සෝතායතනෙ, ගාහනායතනෙ, ජීවායතනෙ, කායායතනෙ, මනායතනෙ. ඔන්න තව ලෝකයක්. ලෝකේ පැනෙමි ඔන්න ඔය විදිහට බුදුහාමුදුරු. දහාට ධාතුවකින් ලෝකේ පැනෙව්වා. චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු ආදි වශයෙන් ලෝකේ පැනෙව්වා. එහෙනම් මේ ලෝකේ තියෙන ඒකයි කියන්නේ පිටු ඔය වැල්දියට ගන්න එපා. මේ බඹයක් පමණ ශරීරය ඇතුලේ තමයි ලෝකේ තියෙන්නේ කිව්වහම මේක ඇතුලේ ලෝකේ තියෙනවා කියලා ගන්න යන්න එපා. ඔය කිව්වේ මොකද්ද? තමන්ට, තමන්ගේ ඇහැට, තමන්ගේ කනට, තමන්ගේ දිවට, තමන්ගේ නාසයට, තමන්ගේ මේ ශරීරයට. ශරීරය කියලා කිව්වේ මොකද්ද? මේ හැම ස්පර්ශ වෙන කොටස් වලට සහ තමන්ගේ මනසට දැනෙන යමක් තියෙනවා නම් අන්න එතනයි ලෝකයේ තියෙන, අන්න එතනයි දුක උපදින්නේ. ආයි වෙන කොහෙවත් දුක උපදින්නේ නැහැ. අල්ලපු ගෙදර තියෙන එක තමන්ගේ දුක නෙමෙයි. තමන්ගේ ඇහැට දෙයක් අහු වුණා නම් ඒකයි දුක. එහෙනම් තමන් මිදෙන්න ඕනේ ඇහෙන්ද, අල්ලපු ගෙදර වෙන සිදුවීමෙන්ද? ඇහෙන්. මේ ලෝකයේ තියෙන දේම වෙනස් කරන්න බෑ ඔබට.
ලෝකේ ලෝකේ විදිහට පැවතිලා කියලා දැන් ඔබගේ ලෝකේ මොකද්ද කියලා හොයලා බලන්න. ඔබගේ ලෝකේ පවතින්නේ මේ අසකන නාසයේ දිය ශරීරයේ මනස කියන සදේන්ද්‍රයන් පවතින කල් විතරයි. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික පවතිනකම් විතරයි. එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු හය පවතිනකම් විතරයි. ඔන්න ඔය ටික නිරුද්ධ කරගත්තා නම් යම් කිසි දවසක පින්වතුනි ඔතනින් වැඩේ ඉවරයි. එහෙනම් ඕක නිරුද්ධ කරන්න තථාගතයන් වහන්සේ කිව්වේ මොකද්ද? මේ රූපස්කන්ධය කියන්නේ ඔය ගන්න. රූපස්කන්ධය කියන්නේ ගරගෙන සත්වයා කියලා කියනවා කාටද? කාටද සත්වයා කියලා කියන්නේ? මොන්න හොඳම හරිය යන්නේ දැන්. කියන්න හොඳට හැරෙන්න. කොහොම හරි හැරිලා ඉන්න ඇද්දක මෙහෙම තියාගෙන හරි ඉන්න කොහොම හරි. මොකද්ද මේ සත්වයා කියලා කියන්නේ? කවුද සත්වයා කියන්නේ? බුදුහාඳුරගෙන් කෙනෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි සත්ව කියලා කියනවා. මොකද්ද ස්වාමීනි මේ සත්ව කියලා කියන්නේ? සත්ව කියලා කියනවා මොකද්ද? මේ උපාදානස්කන්ධ මේ ස්කන්ධ පහ උපාදාන කර ගැනීමේ ක්‍රියාවලියට සත්වයා කියලා කියනවා. එහෙනම් මේ උපාදාන මේ ස්කන්ධ පහ කියන්නේ මොකද්ද? ස්කන්ධ පහ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන. මේවා මතක නැත්නම් පින්වතුනි මේවා මතක් කරගන්න. රූපයක් කියලා සම්මත යමක් තියෙනවා. මෙන්න මේ රූපය කියන රූපස්කන්ධය මොකක් කරගන්නවද? උපාදාන කරගන්නවා. දැන් ඉතින් බලන්න ඕනේ මොකද්ද උපාදාන වෙනවා කියන්නේ? උපාදාන වෙනවා කියන්නේ පින්වතුනි ආසන්නයෙන් ඇදිලා යනවා. අද කියන තදින්ම බැඳී පවතිනවා කියද? ඕක හොඳම දේ තමයි පිංගුදින ආසන්නයෙන් ඇදිලා යනවා. බුදුහාමුදුරුවෝ කියනවා මේ දුමයි ගිනි රොටුවයි අර සුළඟට ගහගෙන යන ගිනි රොටුවයි ඒ දුමයි උපාදාන වෙනවා කියන. ඒ උපාදාන වෙනවා කියන්නේ මොකද්ද මේ? ආසන්නයෙන් ඇදී පවතිනවා. ඒ ආසන්නයෙන් ඇදී පවතින්නේ ඇයි? ඔබ ඇහෙන් රූපයක් දැක්කහම හොඳට බලන්න මේක. ඔබ ඇහෙන් රූපයක් දැක්කට පස්සේ ওই රූපෙට ඔබට ඇති වෙනවා මොකද්ද? ඔය රූපයෙන් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් ඇති වෙනවා. උපේක්ෂාවක් හෝ. ඔයකොට සැප වේදනාවක් ඔබට ඇති වුණා නම් මෙතන ලස්සන රූපයක් ගහලා තියෙනවා. සීලුම දෙනා මේ ලස්සන රූපෙ දිහා බැලුවා. මේ ලස්සන රූපෙ දිහා බලද්දි මොකද වුනේ? තමන්ට දැනුණා ප්‍රිය වේදනාවක්. වේදනාවක් කියලා කියන්නේ කිමිදුනේ වීමක් දැනීමට කියනවා වේදනා කියලා. යම් වීමක් දැනුණා. ඒකන වේදනා කියලා කියනවා. වේදිතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි. යම් වීමක් දැනෙන වැඩපිළිවෙලක් තියෙනවා නම් අන්නේ වීමක් දැනීමට කියනවා වේදනා කියලා. එහෙනම් මේ රූපය දකිද්දි වීමක් දැනුණා. හැබැයි ඒක සැපද දැනෙන්නත් පුළුවන්, දුකට දැනෙන්නත් පුළුවන්, උපේක්ෂා වශයෙන් දැනෙන්නත් පුළුවන්. එතකොට යම් කිසි කෙනෙකුට සැප වේදනාවක් මේක දිහා දැක්කම දැන් එයාට ආයි බැලීමේ ආසාවක් ඇති වෙනවා. ඇයි ආයි බැලීමේ ආසාවක් ඇති වෙන්නේ? ඒ ආයි බැලීමේ හේතුව තමයි සිංහතුනි ඒ තන හාවෙච්ච නිසා. ඒ රූපේ දැක්ක ඒ දැක්ක තනහා වුණා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාපි නන්දනී කියලා බුදුහාමුදුරුවෝ මේ තණ්හාව ගැන විග්‍රහ කළේ ඒකයි. යායන් තණ්හා පෝනෝ භවිකා මේ පුනර්භවය ඇති කරන තණ්හාවක් තියෙනවා. ඒ තනහා වෙනවා. ඒ තනහා වෙනවා. දකින්න දකින්න තනහා වෙනවා. ඇහෙන තනහා වෙනවා. දැනෙන දැනෙන තනහා වෙනවා. දිත්ත සුත මුත විඤ්ඤාත කියලා කිව්වේ ඒකයි. දැනෙන දැනෙන තනහා වෙනවා මේක. ඇයි හා වෙන්නේ? ඇයි හාවෙන්නේ? මේ හාවෙන්න හේතුවක් තියෙනවා පින්වතුනි. හාවෙන්න හේතුව තමයි මේ අවිද්‍යාවෙන් ඔළුව ගැහිලා තියෙන නිසා. ඇයි අවිද්‍යාවෙන් ඔළුව ගැහිලා තියෙන්නේ? තමන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක දන්නේ නැහැ. මේ රූපේ දකින්න අනේ මේක ආයි දකින්න නැත්තම් කියලා හිතනවා. නමුත් යම් කෙනෙකුට කියනවා නම් මේ රූපේ දිහා දැක්කම මගේ මේ රූපයටත් මොකද වෙන්නේ? මේකත් අදරා මරණයට පත් වෙනවා. මේකත් අනිත්‍ය ගොඩක් විතරයි. මේකත් අනිත්‍යයි. ආයි කතා දෙකක් නැහැ මේක. මේක මගේ වසඟේ පවත්වන්න බෑ. මං කොහොම හිටියත් මේක ජරා මරණයට යනවාමයි. මේක මහා පෙලිල්ලකින් තමයි කෙලවර වෙන්නේ. මම මේක අසුරු කරන්න ගියොත් දුකකින් තමයි කෙලවර වෙන්නේ. මට මේක අසුරු කරන්න දෙයක් නැහැ. මේක සාරත්වයක් නැහැ. ඔන්න හිතාගත්තා. ඔය ටික තමයි බලන්න තියෙන්නේ. ඇහෙන් රූපයක් දකිද්දී ඒ දකින්න රූපෙ දිහා බලන, ඒ බලන ඇහැ දිහා බලන. ඔය ඇහැ කොහොමද අවුරුදු 20කට ඉස්සෙල්ලා තිබ්බේ? අද කොහොමද තියෙන්නේ? අද ඔකට කන්නාඩි දාලා ඊට තුමින් තව කන්නාඩි දාන බවට පත් වෙලා තියෙන ඔය ඇහැ. තව ටික කලකින් ඔය ඇහැට මොකද වෙන්නේ? පේන්නේම නැතුව යනවා. ඔය තත්ති තමයි ඔය ඇහැට තියෙන්නේ. ඔය ඇහැ දීපු ගින්දර තරම් දීපු තව කෙනෙක් ගින්දර දීලා තිනවා තමන්ට. පුංචි කාලේ ඉඳලා ඔය ඇහැ පරිස්සම් කරන්න කොච්චර මහන්සි වුණාද? ඔබට මතක නැද්ද? කවුරු හරි වැලි හවුරක් ගත්ත ගමන් ඇස් දෙක නෙමෙයිද වහගත්තේ? කවුරු හරි වැලි හවුරක් අරගත්තාම කන් දෙක වහගත්තා කවුද ඉන්නවද මෙතන? නැහැ. වහගත්තේ ඇස් දෙක. එහෙනම් ඒ ඇස් දෙක පරිස්සම් කරන්න පුදුමාකාර වේදනාවක් දැනගලු. එහෙනම් ඔය ඇස් දෙක කියන්නේ මහා කෙලිල්ලකින් පෙළෙන එකක්. මහා පරිදාහයකින් පෙළෙන. ඔය ඇස් දෙක අරගෙන ඉන්න පුළුවන් දෙක විනාඩි 5ක්. කවුරු ඉන්න පුළුවන් කෙනෙක් ඉන්නවද ඇස් දෙක අරගෙන වහන්න නැතුව පිල්ලම් ගහන්න නැතුව? ඇයි පිල්ලම් ගහන්නේ? මහා වේදනාවකින් දැවෙනව මේක. එහෙනම් ඔය ඇස් දෙකෙන් නේද මේ පෙලිල්ලකින් පෙළෙන මහා මේ රූපේ දිහා බලන්නේ? මේ රූපේ අඤ්ඤතාවයට පත් වෙන්නේ නැද්ද? මේ රූපේ නිසා Tamanට යම් වේදනාවක් දැනෙනවා නම් ඒ වේදනාව ඔබට පවත්වාගෙන යන්න පුළුවන් හැමතිස්සෙම? පුළුවන්ද? ඈ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔබගේ අත හරි සියුම් අත ගන්නවා. ඒ වෙලාවට ඔබට දැනෙනව නේද සුඛ වේදනාව? ඔය සුඛ වේදනාවට මොකද වෙන්නේ?
ඔය සුඛ වේදනාවට මොකද වෙන්නේ? අනිච්චතාවයට පත් වෙන්නේ නැද්ද? අනිසිතාවයට පත් වෙන්නේ නැද්ද? මොකද වෙන්නේ? ඕක ජරා මරණයට පත් වෙලා යනව නේද? ශ්‍රේ වෙලා යනව නේද? ඒක නේද ස්වභාවය. එතකොට මොකද වෙන්නේ? අනේ අන්න දුකට පත් වෙනවා. අයියෝ අත ගෑම් පුදුම සනීපද දැන් නැහැ නේ ඒක. දැන් මොකද උනේ? අනේ ආයි බැරිද අත ගන්න? ඔන්න අහනවා. ඒ දැන් සංකාර වඩන්න පටන් ගන්නවා. අර අර දේ අනේ මට ආයි කර ගන්න තියෙනවනේ. අනේ අත ගන්න බැහැ. අත ගාපිය මරණව නැත්තම් ගත්ත කැත කැපුවා බෙල්ල. දැන් මොකද උනේ? දැන් මහා පාප කර්මයක් කරගත්ත. ඔන්න පාප කර්මෙන්ද මුල සැකසෙන හැටි. බුදුදහමේ තියෙන අන්තර්ගතය ගැන දැන් හොඳට හිතලා බලන්න. මේ දිව කියලා කියන්නේ සිංහදුනි මෙන්න මේ අඟල් දෙක විතර කෑල්ලක් මෙතන තියෙන. ඔන්න ඔය අඟල් දෙක විතර කෑල්ල පිනවන්න හිතාගෙන මේද සත්වඝාතන සියල්ලද සිද්ධ වෙන්නේ. ඔබ හිතලා බලන්න. ඇයි ඒ? මේ කෑල්ලක් කාල බැලුවොත් බුදුම රහත් තියෙන්නේ. අනේ දෙනවද? තව කෑල්ලක් දෙනවද? බෑ දෙන්න බෑ. ගත ගියා එළුව ගාවට ගියා කැපුවා බෙල්ල. වැඩ ඉවරයි. ඇයි ඒ ඒ තන හාවීමේ ස්වභාවයක් තියෙනවා. ඔන්න ඒ තන හාවීමේ ස්වභාවය ඇති වෙන්නේ පින්වතුනි මොකක් නිසාද? අවිද්‍යාව නිසා. ඇයි අවිද්‍යාව කියන එක? මොකද අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඔය අනිත්‍ය දුක් අනත්ත කියන එක තේරුම් ගත්ත නැති නිසා. එහෙනම් පින්වතුනි මේ නිවනේ තියෙන පළමු අඩිය තමයි අනිත්‍ය දුක් අනත්ත කියන එක තේරුම් ගන්න එක. පුළුවන් නම් ඔන්න ඕක තේරුම් ගන්න. ඕක තේරුම් ගන්න සඳහාට ඔබගේ නිවනේ දොරටු ඇරෙන ඔබට. ඔබට නිවන පේන්න පටන් ගන්න. එහෙනම් ඔබට කරන් තියෙන්නේ මොකද්ද? මේ රූප මේ ලෝකයේ තියෙන අනිත්‍ය දුක් අනත්ත බලන්න කියලා බුදුහාඳුරෝ කිව්වේ. එහෙනම් ලෝකයේ දැන් මොකද්ද කියලා දන්නවද? මොකද ලෝකේ එක්ක ආයතන වශයෙන් දකින්න එක්ක ධාතු වශයෙන් දකින්න එක්ක ස්කන්ධ වශයෙන් දකින්න. එහෙනම් එක්ක ස්කන්ධ ටික අල්ලගන්න. ස්කන්ධ ටික අල්ලගත්ත රූපය අල්ලගත්ත වේදනාව අල්ලගත්ත සංඥාව අල්ලගත්ත සංකාරය අල්ලගත්ත විඥානය අල්ලගත්ත. ওই ටික අල්ලගත්ත. ওই ටික අල්ලගෙන බලනවා රූපේ තියෙන අනිත්‍යතාවය. රූපේ අනිත්‍යතාවය දේශනා කළේ බුදුහාමුදුරු කොහොමද? රූපය කියන්නේ මොකක් වගේ කියලාද? ඈ ඔබ දන්නවා මේ ඔබ අහලා තියෙනවා. ස්වාමින් වහන්සේ ඔබට මේක දේශනා කළේ දිනේ ඔබ හරි පින්වන්තයි. මම මේ කියන ටික පටපට ගාලා ඔබට අල්ලගන්න පුළුවන්. මට මේක නවත්ත ගන්න බෑ. දැන් මම මේ කියාගෙන 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 යනවා. මොකද මේ ටික නැත්තම් තව එළිය වෙනකන් කියන්නේ මේ. ඈ පෙන පිනක් වගේ කියලා කිව්වි බුදුහාඳුර. ඇයි රූපේ පෙන පිනක් වගේ කියලා කිව්ව බුදුහාඳුර? රූපේ පෙන පිනක් වගේ මහා අසාරූ දෙයක්. පෙන පිනක් කියන්නේ අසාර වෙච්ච දෙයක්. ඇයි ඔබ ඔබ පෙන පින දිහා බලන් ඉන්නවා. මේ පෙන පින මෙසේ පවතිවා කියලා දීපට ඔබට පවතිනවද මෙසේ? පවතිනවා. මේක පවතින්නේ නැහැ. ඇයි? ඒක ඇති වෙලා බිඳිලා යනවා, විනාශ වෙලා යනවා. ඒක එක්ක මේ විදිහටදී නැත්තම් මේ විදිහටදී මෙහෙම හැඩයක් ගනි, මෙහෙම හැඩයක් ගනි. නේ රූපපතිතිකෝ බික්කවේ තස්මා රූපන්ති මුච්චති කියලා බුදුහාමුදු කිව්ව එකයි. රූපණය වෙනවා. මොනවැන්ද රූපණය වෙන්නේ? සීතම්පි රූපපති, උන්හම්පි රූපපති, දන්ත මකත වාතා තප තිරින් තප සම්පස්තාන රූපපති. ඈ මොකද වෙන්නේ? සීතලෙන් මේක පෙළෙනවා. පෙළෙනවා හැමත් මොකද වෙන්නේ? මේ විකෘතිතාවයටපත් වෙනවා. ඒකයි මේකේ ස්වභාවය. සීතලට අහු වුණොත් විකෘති වෙනවා. මේ රූප වශයෙන් පවතින හැම දෙයක්ම මොකද වෙන්නේ? තින්නත් සීතලට අහු වුණාම විකෘති වෙනවා. රස්නේට අහු වුණාම විකෘති වෙනවා. ඩංශ මකත වාතාතප සිවින් සප කියලා කියන්නේ මොකද්ද? මේ මහා අලාගෙන යන මේ වාතයට අහු වුණාම, එහෙම නැත්නම් මේ මැසි මදුරු වංගෙන් අහු වුණාම, සර්පයන්ට අහු වුණාම මොකද වෙන්නේ? සර්පේ දස්ත කළොත් එහෙම මොකද වෙන්නේ? සර්පේ දස්ත කළොත් මොකද වෙන්නේ? ඔබ දන්නවා වෙනද? නේද? ඈ දැන් මේ ඊළඟට පිච්චුනොත් මොකද වෙන්නේ? පිච්චුනොත් මොකද වෙන්නේ? ඈ දැන් පිච්චිච්ච වෙද මහතුරු එහෙම ඉන්නේ, පිච්චිච්ච තෙල් හදන වෙද මහතුරු, දැන් ඒ වෙද මහතුරු දන්නව නේද පිච්චුනහම මොකද වෙන්නේ කියලා? අර හොඳ තීවිච්ච රූපෙට මොකද වෙලා යන්නේ පිච්චුනහම? ඈ මේ ඔක්කොම විකෘති වෙලා යනවා සම්පූර්ණයෙන්ම නේද? එහෙනම් උස්නේට අහුණාට පස්සේ මේක විකෘති වෙනවා. එහෙනම් මේක පින්වතුනි තමන් වශයෙන් පවත්වන්න බෑ. මොහොතින් මොහොත ජරාවටපත් වෙනවා, මරණයටපත් වෙනවා. ඉතින් මොන රොන් රජාද මේක තමන් වශයෙන් පවත්වන්නේ? මේක තමන් වශයෙන් පවත්වන්න නේද පින්වතුනි පුළුවන් තරම් දසකුසලේ කරන්න පටන් ගන්න. තථාගතයන් වහන්සේගේ අනුශාසනය මොකක්ද? සම්බ පාපස්ස අකරණ. සියලු පාපයන් අකර්මන්නේ කරන්න. බුදුහාමුදුර කිව්වේ නැහැ පුණ්‍ය කර්මෙන් අකර්මන්නේ කළා දාන්න කියලා. බුදුහාමුදුර කිව්වේ මොකද්ද? සියලු පාපයන් අකර්මන්නේ කරන්න. සියලු පාපයන් අකර්මන්නේ කරන්න නම් මොකද්ද කරන්න ඕන? රාග, ද්වේෂ, මෝහ තමන් තුළ නැති කරගන්න ඕන. නැත්නම් පින්වදිනී පාපයන් අකර්මන්නේ කරන්න වෙන්නේ නැහැ. ඇයි හේතුව? තමන්ගේ ගයක් හදා ගන්නවා. අනේ මේක මගේ ගේ කියලා ඔන්න හදා ගන්නවා. මී ඔබ වෙනවා ගෙදරට. දැන් මොකද කරන්නේ? ඈ එක්ක මීයන්ට ගේ දීලා යන්න ඕනේ. නැත්තම් මියෝ ටික මරලා දාන්න ඕනේ. දැන් ඔබ මොකද්ද ওই දෙකෙන් කරන්නේ? ඔබට කරන්න දෙයක් නැහැ. ඔබට කරන්න සිද්ධ වෙනවා ඔබට මියෝ ටික මරන්න සිද්ධ වෙනවා. එහෙනම් සියලු පාපයන් අකර්මන්නේ වුණාද? නැහැ. ඇයි ඒ? මේ ගේට රාග, ද්වේෂ, මෝහ ඇතු සහිතව තමන්ගේ මනස තුල මේ ගේ තියෙන නිසා නේද? නමුත් යම් කෙනෙක් අවබෝධ කරගත්තා නම් මේ ලෝකේ මට ඇල්ලිය යුතු හරයක් නැහැ. මේ ලෝකේ හැම වස්තුවක්ම මාව පෙළනවා. මේ පෙළෙන හැම වස්තුවක්ම මාව දුකටමයි ගේන්නේ. එහෙනම් මේකේ සාර වූ කිසි දෙයක් මේ ලෝකේ නැහැ. සියල්ල අසාරයි. කැඩෙන දේවල් කැඩෙනවා පින්වතුනි. ආයෙක නවත්තන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. කැඩෙන වස්තුවක් මේ ලෝකෙට බිහි වෙනකොටම ඒක කැඩෙන ස්වභාවයට අයිති. බිඳෙන වස්තුවක් මේ ලෝකෙට බිහි වෙනකොටම ඒක බිඳෙන ස්වභාවයට අයිති. ඒ වගේම තමයි නැහෙන වස්තුවක් මේ ලෝකෙට ආවනම් ඒක නැහීමේ ස්වභාවයට අයිති. ඔබට අල්ලන නවත්තන්න පුළුවන් කමක් මේ ලෝකේ නැහැ. එහෙනම් කැඩෙන දේ කැඩෙත, බිඳෙන හැම දේ බිඳෙත, නැහෙන දේ නැහෙත, අතර මිදුනම නිවන් දකිත. හොඳ කර්මස්ථානයක් වඩන්න.
හොඳ කර්මස්ථානයක් වඩන්න. නිකන් ඉන්න ගමන් මේක මේවා සිහි කරන්න. එන්නේ ඒක තමයි සති සම්බොජ්ජංගය කියලා කියන්නේ. ආයේ මේ පළක් බැඳගෙන එහෙම ඉන්න අවශ්‍යතාවයක් නැහැ. රුක්ත මූලයකට ගිහිල්ලා මයි යනවා මට මේව මුකුත් කරන්න බෑ මයි යනවා යන්න. තොපිත් එක මට මේක කරන්න බෑ කියලා ගෙදරින් ගිහිල්ලා මේ කොහේ හරි ආරණ්‍යයකට වෙලා භාවනා කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ආයේ තනක් අවශ්‍ය නැහැ. භාවනාවට තැනක් අවශ්‍ය නැහැ බින්දුනේ. තමන්ට ගෙදර ඉඳලා වැඩේ කරගන්න පුළුවන්. ආයෙ ගෙදර මිනිස්සුත් තරහ කරගෙන ගෙදර මිනිස්සුන්ට උයලා දෙන්නෙත් නැහැ කාටවත් කන්නත් නැහැ ගෙදර. උන් කඩෙන් ඉඳලා කනවා අම්මට බැන බැන අම්මා ගිහිල්ලා කොහේ හරි තනක ඉඳගෙන භාවනා කරනවා. ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඒකයි මම කිව්වේ මේ මේ සරලව කරන්න පුළුවන් වැඩ. අද මේක හදාගෙන තියෙන ස්ටයිල් එකක් විදිහට. මම මේ ඔබ එහෙම ස්ටයිල් එකකට යනවා කියලා එහෙම කියනවා නෙමෙයි. හරි ස්ටයිල් එකකට යන්නේ උන් හොඳයි ඒක යන්න නොයන්නේ උන්ට වඩා. කවුරුහරි ස්ටයිල් එකකට හරි භාවනා කරනවා නම් භාවනා නොකරන මේකට වඩා හොඳයිනේ. හොඳ නැද්ද? ඒක නිසා ඒ අය ඒ අතින් ශ්‍රේෂ්ඨයි. නමුත් මම කියන්නේ මේක ස්ටයිල් එකක් කරගන්න දෙයක් නැහැ. මේක විලාසිතාවක් කරගන්න දෙයක් නැහැ. තමන් මේ ඉන්න ආසනය තුල නිවන් දකින්න පුළුවන් වැඩපිළිවෙලක් තථාගතයන් වහන්සේ දේශනා කළේ. ගෝධික හාමුදුරුවෝ බෙල්ල කපා ගන්න වෙලාවේ උන්වහන්සේ අරහත්ත්වයට පත් වුණා. තව ගෝධික හාමුදුරුවෝ නමක් උඩ කන්දක් උඩ ඉඳලා පල්ලෙහාට පනින්දි පල්ලෙහාට පනින වෙලාවේ අරහත්ත්වයට පත් වුණා. තව කෙනෙක් ආවා මේ දරකෝඩු ටිකක් ඉනේ බඳගෙන. දාරු ජීවිය කියලා. ඔබ අහලා ඇති. ඈ ස්වාමීනි මට බන කියන්නේ මම බයි දන් වළඳනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ මැරෙයිද මම මැරෙයිද දන්නේ ඔන්න කිව්වා ඊට බුදුහාඳුර මොකද කිව්වේ ආ මං කියන්නම් එහෙනම් ඇයි උන්වහන්සේ දැනගත්ත මේ නම් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි මරණය මොකද්ද කියලා හොඳට අඳුරන කෙනෙක් දරු ජීවිය දැක්කොත් දැක්ක විතරයි ඔන්න ඔන්න බන කිව්වා ඇහුවොත් ඇහුවා විතරයි දැනුනොත් දැනුන විතරයි නෑරි දැන් වැඩේ කරගන්න තවනවා ආයෙත් ස්වාමීන් මම යන්න මම දැන් අරණ්‍යයක් හොයාගෙන යන්න රුක්ස මූලයක් හොයාගෙන යන්න ශුන්‍යාගාරයක් හොයාගෙන යන්න ඈ විසි ආකාරයක පළඟම් බැඳගෙන කාය ඍජුව තියාගෙන මම ගන්න පන්න එහෙම කිව්වද බලන්නක බුදුදහම කියන එක කොච්චර ශ්‍රේෂ්ඨ දෙයක්ද කියන මේ මේ සරලව අල්ල ගන්න පුළුවන් තමන් මැල්ලුන් ටිකක් ලියන වෙලාවට රමන්ට කමටහනක් වඩන්න බැරිද ඈ ඒ මැල්ලුන් ටිකට වෙන දේ තමන්ටත් වෙන බව තමන්ට අවබෝධ කරගන්න බැරිද මමත් මේ වගේ හරි ලස්සනට හිටපු කෙනෙක් දැන් මට මේ මොකද වෙලා තියෙන්නේ මම මේ ජීවත් වෙන වාරයක් ගන්න වගේ තමයි මම මේ කප දැම්ම මේකයි ගත යුත්තක් මට නැහැ මාවත් ඔය තත්ත්වයට තමයි පත් වෙන්නේ ඊට පස්සේ ඔක දාලා මලවනවා මැලෙව්වට පස්සේ මොකද වෙන්නේ මාවත් තව ටිකක් වයසට යනකොට මාවත් ඔය මැලවිච්ච ස්වභාවයට තමයි මාව පත් වෙන්නේ ඊට පස්සේ මේ ඔක කාදවනවා කෙනෙක් කාදලා අසුචි ගොඩක් වශයෙන් මේක පොළොට දානවා පොළොට දැම්මට පස්සේ මේ තිබිච්ච මේ කොළ ටිකම තමයි දැම්මක් උනේ අසුචි වලට පත් වෙන්නේ මගේ ශරීරයත් ඔය වගේ තමයි හොඳට ලස්සනට තියෙදි කවුරු කෙනෙක් මාව ගෙදරට ගෙනවා දැන් ඉතින් මම මගේ බිරිඳ වශයෙන් මම කටයුතු කරගෙන ගියා නැත්නම් ස්වාම පුරුෂය වගේ වශයෙන් කටයුතු කරගෙන ගියා දැන් මම ඔහොම කියලා මැලවිලා කියලා මම මැරලා ගියාට පස්සේ ඕක කිහිලා දානවා අමුතෝන්ට ඊට පස්සේ මොකද වෙන්නේ ඕකෙත් මාව දිරලා යනවා එහෙනම් මේකට වෙන දේම තමයි මටත් වෙන්නේ ආයි මේ මේකෙත් ගති උත්තන්නේ නැහැ එහෙනම් මේකෙත් ගති උත්තන්නේ නැහැ මේකට එල්ල වැඩක් නැහැ කොච්චර රූප දැක්කත් ওই රූපවල තියෙන අනිත්‍ය ස්වභාවයම තමයි මේ කෙලිල්ලම තමයි තියෙන්නේ ආයි ගති උත්තන්නම් මෙතන නැහැ අට්ටි යති හරායති jigucchati කියලා කිව්වේ ඒකයි අට්ටි යති ඇට වගේ ආයි ගති උතු හරයක් නැහැ ඒකේ කිසිම හරයක් නැති දේවල් මේ ලෝකේ තියෙන්නේ ඇයි ඒ ජරා මරණයට පත් වෙනවා මේ දරුවෙක් කියන්නේ ජරා මරණයට පත් වෙනවා දරුවෙක් කියන්නේ පුදුම ජරා මරණ ගොඩක් නේ දරුවේ බරට ආපෙල ඉඳලා අංග විකලයේද කියලා කොහොමද දන්නේ මන්ද බුද්ධිකෙද්ද කියලා කොහොමද දන්නේ කොච්චර බයෙන්ද ඉන්නේ දරුවා ඉපදිච්ච දවසේ ඉඳලා මොකද වෙන්නේ ඕක ඔයිලේ වැටෙයිද දන්නේ අනේ ආරක්ෂා කරනවා අනේ අල්ල ගන්නවා ඔය පොඩ්ඩක් එළියට පුදි අනේ අම්මෝ මගේ පපුව ඔයා වැන්න නම් එහෙම ඈ ওই විදිහට නේද කෑ ගහන්නේ අම්මලා දරු සම්පත කියලා එකක් ඔළුවේ දාගෙන මහා දුක්ඛන්දරාව නෙමෙයිද විඳින්නේ ඉතින් බලන්නකෝ මේ කිසිම සාරත්වයක් තියෙන වස්තුවක්ද කියලා අන්තිමට පයින් ගහලා පන්නන්න එළියට පලයන් තෝ මට දුන්නේ නැතව නංගිට දුන්නේ වැඩි ටික නංගෙන් ඉල්ලගෙන කාපිය දැන් ඉහිලා කියන්නේ නැද්ද අද මේ ලෝකෙ ඉන්න මිනිස්සු එහෙම කියලා අම්මලා තාත්තලා පන්නලා දාන්නේ නැද්ද හැබැයි අම්මා තාත්තා දරුවව හැදුවේ කොහොමද අනේ මගේ රත්තරන් පුතා කක්ක යනකොට අත දානවා අනේ පුතේ ඒක අතට රක්ක කරන්නේ මගේ චූටි පුතා රත්තරන් පුතා චූටි පුතාට කක්ක ගියාද කියලා ඔය හොදලා ඔක්කොම කරලා දානවා අර බලන්න අර බැඳීම අසාරු උදේකට බැඳිලා සාරත්වයක් පස්සේ ගියා ඊට පස්සේ මොකද උනේ දරුවට ග්‍රහපලයක් තියෙනවා ග්‍රහපලේ නිදාස වෙන්න හරකෙක් මරලා බිලි දෙන්න කියනවා මහසෝනට දැන් මොකද කරන්නේ අර අම්මයි තාත්තයි හරක් හොයනවා කළු හරකෙක් හොයාගෙන එලා කොහොම හරි මරලා බිලි දෙනවා දරුවා ඉතින් ගහපලිනු නිදහස් වෙලා අනි මහසෝනගෙන් හරි නිදහස් වෙලා උන්ගේ ජීවිතේ ඌ ගත කරනවා අර මර නාහි ජොඩු කොහෙද දැන් යන්න බලන් ඉන්නේ මහා අපායට යන්න බලන් ඉන්නේ ඔන්න ඕක තමයි පින්වතුනි මේකේ තියෙන ස්වභාවය මේක අවබෝධ කරගන්න උත්සාහ කරන්න මේක තමයි නියම බුදුබණ ආයි දෙකක් නැහැ අසාරු වස්තුවක් ඇසුරු කරන්න ගියොත් අසාරකින්ම තමයි කෙලවර වෙන්නේ ඒක නිසා ඔබට බලන්න තියෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනත්තම තමයි මේ ලෝකය කියලා පනෝපු දෙ ටිකේ අනිත්‍ය දුක්ඛ අනත්ත බලන්න ලෝකය කියලා යමක් බුදුහාමුදුරුවෝ පැනෙව්වා නම් අන්නේ ලෝකයේ දිහා අනිත්‍ය දුක්ඛ අනත්ත ස්වභාවයෙන් බලන්න ඔබ දැන් දන්නවනේ ලෝකය කියන්නේ මොකද්ද කියලා
තථාගතයන් වහන්සේ ආදිත්ත පරියාය සූත්‍රය කියනවා. ඇස ඇවිල ගත්තේ. මේ ඇහ ඇවිලෙනවා. මොකෙන් ඇවිද ඇවිලෙන්නේ මේ ඇහ? මේ රාගෙන් ඇවිලෙනවා. රාග ගින්නෙන් ඇවිලෙනවා. ද්වේෂ ගින්නෙන් ඇවිලෙනවා. මෝහ ගින්නෙන් ඇවිලෙනවා. හාත්පසම වට කරගෙන ඇවිලෙනවා. ආදිත්ත පරියාය කියලා කියන්නේ ඒකයි. මේ ගින්නෙන් වට කරගෙන ඇවිලෙනවා. ඇහ රූපයත් එහෙමයි. ඇස ඇවිල ගත්තේ රූපයෝ ඇවිල ගත්තේ චක්කු විඤ්ඤාණයෝ ඇවිල ගත්තේ චක්කු සම්පස්සයෝ ඇවිල ගත්තේ චක්කු සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේ කුමකින් ඇවිල ගත්තේද රාගගින්නෙන් ඇවිල ගත්තේ ද්වේෂගින්නෙන් ඇවිල ගත්තේ මෝහගින්නෙන් ඇවිල ගත්තේ තව 11 මහා ගිනි තියෙනවා ජාතිගින්න ජරාගින්න ව්‍යාධිගින්න මරණගින්න ශෝකගින්න පරිදේවගින්න ඔය හැම එකක්ම ගිනි නෙමෙයිද ඈ මේ ජාතිය කියන්නේ මහා ගින්නක් නෙමෙයි. ওই ජාතිය තියලා නෙමෙයි ওই මහා ගින්නකින් දැවෙන්නේ. ওই කම්මැලි ජාතිකයෝ දැන් මෙතන ඉන්නේ. නිදිබර ජාතිකයෝ මෙතන ඉන්නේ. ওই නිදිබර ජාතිය හටගත්තේ. ඇයි නිදිබර භවයක් නිසා. මේ 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 උප්පත්ති භව විතරක් නෙමෙයි කර්ම භවත් මෙතන තියෙනවා. පටිච්චසමුප්පාදේ මම වෙන දවසක කතා කරන්න. පටිච්චසමුප්පාදේ මෙතන කතා කරන්න ගියොත් එහෙම ඔක්කොම මිශ්‍ර වෙලා එනවා. මේ බුදුබණ කියන්නේ මහා ශ්‍රේෂ්ඨ වූ දෙයක්. දැන් ඔබට තේරෙන්නේ නැද්ද ඔබ කොච්චර පස්සෙන් ඉඳගෙනද මේ ගමන යන්න හදන්නේ කියලා. එන්න ඉස්සරහට මේ ධර්මය අහන්න. මේ ධර්මයේ තියෙන ඔබ වෙනුවෙන් බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකයි මේ ධර්මය වහන්න එපා. මේ ධර්මයේ එළියට දෙන්න පුළුවන් තරම් මේ ධර්ම විනය බබලන්නේ විවර වුණහම. වහගෙන ඉන්නකොට නෙමෙයි. මේ මේ මේවා තියෙන්නේ පොත්ගුල්ලස්සේ නෙමෙයි ත්‍රිපිටකය පරිහරණය කරන්න. සිංහල ටිකක් දන්නවනම් ටිකක් අර ගැඹුරු සිංහල දන්නවනම් ත්‍රිපිටකය පරිහරණය කරන්න. ත්‍රිපිටකය බුදුහාමුදුරුවෝ කියන මහණ. මේ ඇහැ නිච්චද අනිච්චද? අනිච්චම් බන්තේ අනිච්චයි ස්වාමී අනිච්චය වහ දුකද සැපද දුකයි ස්වාමී අත්තද අනත්තද අනත්තයි ස්වාමී එහෙනම් වැඩේ කරගන්න ගිහිල්ලා ඔච්චරයි කමට එන්නේ බුදුහාඳුරුගාවට එන්නේ මොකක් කියගෙන අනේ ස්වාමීනි මම දැන් හදන්නේ උත්හාන වීරිය තියාගෙන මම කොහොම හරි මේක ඉවරයක් කරන්න තමයි හදන්නේ ස්වාමීනි මට ලේසිම කමට හන දෙන්න මේක කරගන්න හවුදවද සූත්‍රයෙන් මේ ඇසේ ඔව් ඊට පස්සේ මොකද කියන්නේ? අන්න අහන දුක්ග. නැත්තම් අහනවා මහන. රූපය ගැන මොකද හිතෙන්නේ? රූපය නිච්චද අනිච්චද? අනිච්චම් බන්ති. අනිත්‍ය වූ රූපය දුකද සැපද? දුකයි. දුක වූ රූපය අසුරු කළ යුතුද? එහෙම නැත්තම් සාරද අසාරද? අසාරයි ස්වාමී. එහෙනම් හරි. දැන් වැඩේ කරගන්න. ඔය ටිකනේ බලන්න තියෙන්නේ. තමන්ගේ ගෙදර ඉන්න ගමන් ඔය ටික බලන්න බැරිද? පින්වතුනි මේක පටන් ගන්නවනේ ඔන්න ඔය විදියට. ඊට පස්සේ පුළුවන් ධානාංග වලට යන්න. ඊට පස්සේ පුළුවන් ආනාපාන සතිය වඩන්න. ආනාපාන සතිය මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔබ හිතන්න කෙනෙක් බයිසිකලයක ගිහිල්ලා වැටෙනවා. වැටිලා ඔළුවේ ලොකු තුවාලයක් තියෙනවා. පපුවේ ඊට වඩා පොඩි තුවාලයක් තියෙනවා. බඩේ ඊට වඩා පොඩි එකක් තියෙනවා. ඔහොම 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 පොඩි වෙවි අර යට නියපොත්තත් ගැලවිලා දැන්. දැන් මෙයාට මේ ඔක්කොටම වඩා දැනෙන එකක් තියෙනව නේද? මොකද්ද? අර ඔළුවේ තියෙන එක. ඒක ડોක්ටර්ලා බේත් දාලා හොඳ කරනවා. දැන් ඊළඟට දැනෙන එකක් තියෙනව නේද? මේක. ඒක හොඳ කළාට පස්සේ ආයෙ දැනෙන එකක් තියෙනව නේද? ඔන්නෝම දැනි දැනි ගිහිල්ලා පින්වතුනි අන්තිමට දැනෙන්න පටන් ගන්නවා මොකද්ද? මේ Nirodha Sanya Vedahita Nirodha. මේ දැන් මේවා බර වැඩි. මේවා නිකන් වචනනේ. වචන ආවට පස්සේ ඔන්න අවබෝධය නැතිලා යනවා ඒක පාට. මොකද වචනවල තේරුම් දන්නේ නැහැ. නවාංගුල සමාපත්තියක් තියෙනවනේ. නවවිධ සමාපත්තියක් තියෙනවා. ප්‍රථම ඥාන, ද්විතීක ඥාන, චතුර්ථ ඥාන, තෘතීක ඥාන, චතුර්ථ ඥානෙට ඇවිල්ලා ආකාසානංචායතනේ, විඥානංචායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේවසඤ්ඤා, නාසඤ්ඤායතනෙට ඇවිල්ලා සංඥා වේදිත නිරෝධයට යනවා. සංඥා වේදිත නිරෝධයට ගියාට පස්සේ දැන් අර කකුලේ තියෙන පොඩි දේ දැනෙන්න පටන් ගන්නවා. හැබැයි දැන් දැනෙන දැන් ඔබට සංඥා වේදිත නිරෝධයටපත් වෙච්ච උත්මේ කුරු දැනෙන දුක දැනෙන්නේ නැහැ. ඇයි ඒ දුක දැනෙන්නේ නැත්තේ? ඊට වඩා මහා දුක්ගින්නකින් ඔබව පෙළෙන නිසා. ඒකයි කියන්නේ දැන් ආනාපාන සතිය වඩන්න කියලා ගිහිල්ලා. ආනාපාන සතිය ඉවර වෙනකොට වින්වතුනි අරහත්යෙන් ඉවර වෙන්නේ. ආනා යම් කිසි කෙනෙක් කියනනම් මම ආනාපාන සතිය පූර්ණ කළා කියලා ඒ කියන්නේ මොකද්ද? අරහත්ත්වයටපත් වෙලා ඒ පූර්ණත්වයටපත් වෙනවා අරහත්ත්වයටපත් වෙනවා ඒකනේ බුදුහාමුදුරන් ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි එකක් වඩද්දි හතරක් වැඩෙන හතරක් වඩද්දි හතක් වැඩෙන හතක් වඩද්දි අටක් වැඩෙන එක මේ දෙකක් වැඩෙන එකක් තියෙනවද එකම එකක් තියෙනවද තියෙනවද මොකද්ද ස්වාමීනි
ආනාපාන සතිය. ආනාපාන සතිය වඩාදී සතර සතිපට්ඨානයේ වැඩෙනවා. සතර සතිපට්ඨානයේ වැඩෙද්දී සප්ත සම්බොජ්ජංග ධර්ම වැඩෙනවා. සප්ත සම්බොජ්ජංග ධර්ම වැඩෙද්දී විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා. ඒ කියන්නේ අරහත් වේදපත් වෙනවා. ආනාපාන සතිය කියන්නේ ඒ වගේ එකක්. ඉතින් ඕක අද හුස්මට ගිහිල්ලා නම් හරියන්නේ නැහැ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයමයි බලන්න තියෙන්නේ. තථාගතයන් වහන්සේගෙන් භික්ෂුවක් ඇවිල්ලා අහනවා ස්වාමීනි සෝතාපන්න ඵලයට පත් වෙන අපි මොකද්ද කරන්න ඕන? මහණ මේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න. දැන් ඔබ දන්නවා ලෝකේ කියන්නේ මොකද්ද කියලා. ඔබට ලෝකෙන් ඕන එකක් අල්ලගත්ත හැකි. මොකද්ද? එක්කෝ ආයතන, එක්කෝ ස්කන්ධ, එක්කෝ ධාතු. මොකක් හරි එකක් අල්ලගත්ත හැකි. උන්වහන්සේ කියනවා ලෝකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න. ස්වාමීනි සකදාගාමි වෙන්න මොකද කරන්න ඕන? ලෝකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න. ස්වාමීනි අනාගාමි වෙන්න මොකද්ද කරන්න ඕන? ලෝකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න. අරහත් දෙටපත් වෙන්න මොකද කරන්න ඕන? ලෝකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න. එහෙනම් පින්වතුනි මේ ආස්වාස පස්වාස කියන බුදුහාමුදුරුවෝ එකක් කිව්වා. අස්ස සාස පස්ස සාස කියලා තව එකක් කිව්වා. මම මේ ඔබට කෙටියෙන් කියන්නම් මේ ආනාපාන සතිය ගැන. මොකද මේක ඔබට දැම්ම අවශ්‍ය නැහැ. යම් කිසි කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වෙනවා නම් අන්න පටන් ගන්න වෙන්නේ. ඒකට ආයි මේ උඩුකය ඍජුව තියාගෙන කකුල් දෙකේ පණගම් බැඳගෙන එහෙම එකක් කියලා බුදුහාමුදුරුවෝ කියලා නැහැ. ඇවිදින ගමන් ආනාපාන සතිය කරන්න පුළුවන් ඔබට. හැබැයි හුස්ම ගන්න පිට කරන එක නම් කරන්න බැහැ ඇවිදින ගමන්. ඒකන හොඳට ඉඳගෙන මේ හොඳට මේ කය කෙලින් තියාගෙන ඉන්න ඕනේ හුස්ම ඉල්ල ගන්න පාඩම ගන්න. ඒක ප්‍රාණයාම ක්‍රමයක්. ඒක මේ හින්දුන්ගේ ක්‍රමයක්. ඕකේ නිවන් දකින්න විදියක් ඉතින් කවුරු හරි කියලා ඇති. මම ඒකට ගරහනවා නෙමෙයි. දැන් ඔබ ආනාපාන සතිය දන්නවනේ. ඔබ ආනාපාන සතිය වඩලත් ඇතිනේ. මට කියන්නකෝ එහෙනම් පස්සම් භයං කාය සංකාරං කිව්වේ මොකද්ද? සබ්බ කාය පටිසංවේදී කියලා කිව්වේ මොකද්ද? මේ මං අහලා තියෙනවා සබ්බ කාය පටිසංවේදී කියලා කියන්නේ හුස්ම නැමැති කාය ඔන්නෝ මොකද්ද එක? මොකද්ද මේ හුස්ම නැමැති කාය කියන්නේ? හුස්ම නැමැති කාය? දැන් හුස්ම නැමැති කාය අයින් කළා කියන්නේ දැන් කායानुපස්සනාව වැඩුණද? මොකද්ද කායानुපස්සනාව? ඔන්න බලන්න මං කියන්නම් පින්විතින් ඔබට කායानुපස්සනාවේ තථාගතයන් වහන්සේ දීපු උදාහරණ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ හැමතිස්සෙම උපහැරණ මූලිකයි. උපහැරණකින් උන්වහන්සේ කියනකොට ඒක හොඳ ආකාරවම තේරෙනවා. ඒත් මේ ධර්මයේ ගැඹුරු නිසා උන්වහන්සේ හැමතිස්සෙම උපමා දානවා මේකට. උපමාවකින් තමයි කියන්නේ. එහෙනම් මම ඔබට කියන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ආනාපාන සතියේ මේ හුස්ම ගන්නවා පිට කරනවා වෙනුවට ඔබට අස්සසාස පස්සසාස කියලා කියන්නේ. අස්සාස පස්සාස නෙමෙයි. ඔබ හොඳට බලන්න ඒක දෙයක්. එහෙයි කියන්න එපා. මෙච්චර කාලේ එහෙ කියලා තමයි මේ ටික වහගත්තේ. අස්සසාස පස්සසාස කියලා කියනවා. ඇසුරු කිරීමයි පහ කිරීමයි තමයි ඕක කියන්නේ. මොකක්ද ඇසුරු කරන්න ඕනේ? ධර්මයේ ඇසුරු කරනවා. ඇසුරු කර කර පහ කරන්නේ මොකද්ද? කුණු ටික පහ කරලා දානවා. අකුසලයේ පහ කරනවා. එයි තථාගතයන් වහන්සේ ලෝකෙට බිහි වෙලා කිව්වේ මොකද්ද? සම්බ පාපස්ස අකරණ. එහෙනම් මේ පාප කර්මයන් පහ කරනවා. කුසලස්ස උපසම්පදා කුසල් කර්මයන් වැඩි දියුණු කර ගන්නවා. එහෙනම් ආනාපාන සතියේ තියෙන්නේ ඔන්න ඕක. කුසල් කර්මයන් කියන්නේ මොකද්ද? මේ ධර්මයේ අස්සසාස කරනවා. ධර්මයේ අසුරු කර කර මොකද කරන්නේ? මේ අකුසලයන් පහ කරලා දානවා. මහාම අකුසල තුනක් තියෙනවා. මොකද්ද? රාග ද්වේෂ මෝහ. ඔන්න ඔය රාග ද්වේෂ මෝහ කියන අකුසලයන් තල්ලු කරලා දානවා මෙතන. පහ කරලා දානවා. ඔන්න ඔය පහ කළ දැමීමේ ක්‍රියාවලිය තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. අද ඔකට හුස්ම ගන්නවා පිට කරනවා කියලා දැන් මම මේක කිව්වහම ඔබට නිකන් උඩි යටි කිරෙලා යයි. මේ මොනවද මේ මනුස්සයා මේ කියන්නේ? අපි මේ අවුරුදු 80ත් 30 අවුරුදු 60ත් 30 40ත් 30 ඇහුවේ මේක. මේ මහා මේ හාමුදුරන්ගේ නම කියව ගන්න බෑ. අරකයි මේකයි 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 කියලා පිටු දෙකක විතර පට්ටන් ටිකක් තියලා අන්තිමට නම හාමුදුරන්ගේ කියන්නේ. ඒ හාමුදුරුවත් කිව්වේ අපිට මේක. මේ මනුස්සයා මොනවද මේ කියන්නේ? මම නෙමෙයි පින්වතුනි තථාගතයන් වහන්සේගේ ධර්මයේ මම ඊළඟ දවසක ඔබට පෙන්වන්නම්. මෙන්න සූත්‍රයේ මෙන්න බුදුහාඳුරෝ කියපු එක. මෙන්න සූත්‍රයේ මෙන්න බුදුහාඳුරෝ කියපු එක. ආනාපාන සතිය ගැන. ඉතින් අද මෙච්ච අද මේක ඇත්තට වැදගත් වෙන්නේ නැහැ ආනාපාන සතිය කියන එක. මොකද ආනාපාන සතිය වඩන්න නම් Taman දර්ශනයෙන් පහ කරගටි උත් පහ කරගන්න ඕනේ ඉස්සෙල්. හරියටම දැන් ඔබට කරන්න දෙන්නේ මොකද්ද? සතර සතිපට්ඨානය කියන එක ඔබ අහලා ඉතින්. නේද? දැන් මම ඔබට කිව්වා මේ අසුරු කිරීමයි පහ කිරීමයි තියෙන්නේ. අසු ධර්මයේ අසුරු කර කර පාපයන් පහ කරනවා. වෙන මොනවද කරන්න තියෙන්නේ? වෙන මොනවද කරන්න තියෙන්නේ? ඉතින් ඕකට කැලේ දුවන්න ඕනේ.
තමන්ට රාගික අරමුණක් එද්දි මේ මට රාගික අරමුණක් ආවේ කියලා අඳුනගත් අඳුන ගන්න පුළුවන් නම් තමන්ට. ඒ අඳුනගෙන ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? ගාල දානවා එළියට ඒක. මොකද්ද එහෙනම් කරන්න තියෙන්නේ? ධර්මයේ අසුරු කර කර අරක පහගලා දානවා. ඒකයි කිව්වේ සෝ සතෝව අස්සසති. සිහියෙන් හුස්ම ගන්නව නෙමෙයි සිහියෙන් අසුරු කරනවා. මොකද්ද අසුරු කරන්නේ? අනිච්ච දුක්ඛ අනාත්ත හොඳට අසුරු කර කර බලනවා මේක. හොඳට අසුරු කර කර බලනවා තමන් තුල තියෙන පාපයන් මොනවද කියලා. ඔය ටික දැන් සිහියෙන් පහ කරලා දානවා. ඊට පස්සේ දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීර්ඝව තියෙන කුණු කහට තියෙනවා. කෙනෙක් ඉන්න පුළුවන් රාග අධිකයි. එයා රාග අධිකයි. හැබැයි එයා ද්වේෂ අධික නෑ. එයා හරිම හොඳයි. හැබැයි හරිම රාගිකයි. හරිම කාමුකයි. ආදරෙන් ගෑනු ගාවට කිට් වෙනවා පිරිමි ගාවට කිට් වෙනවා අපි හිතමු එහෙම කෙනෙක් ගැන හැබැයි එයා කේන්ති නම් යන්නේ හැම කෙනාටම හරි හොඳයි එහෙම කෙනෙක් ගැන හිතන එහෙනම් එයා රාගාධික කෙනෙක් එහෙනම් එයාගේ රාග කුණ තමයි වැඩි එහෙනම් එයා මොකක්ද අසුරු කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුරු කර කර වැඩි වැඩියෙන් අසුරු කර කර මොකද්ද කරන්නේ අර ගැඹුරට කාවැදිලා තියෙන කුණු ටික අයින් කරලා දානවා ඒකයි මේ කරන්න තියෙන්නේ නැත්තම් මේ හයියෙන් හුස්ම ගත්ත හයියෙන් පිට කළා මොකද්ද පින්වතුනි මේ බුදුබණද ඇයි මුලා වෙන්නේ දීගං වා මෙච්චර කල් දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමිති පජානාති කියලා මොකද්ද හිතාගෙන හිටි දීර්ඝව හුස්මක් වැටුනොත් දීර්ඝව වැටුනායි හිතන දැන් නිවන් දැක්කද කොතන උතන නිවන තියෙන්නේ ඒ විතරක් නෙමෙයි අර කවුද මේ ධර්මසේන හාමුදුරුවෝ කවුද ලිව්වේ මොකද්ද මේවේ මේ නෑ නෑ ඒ ධර්මසේන හාමුදුරුවෝ මොකද්ද ලොකු පොතක් තියෙන්නේ මේ සතිපට්ඨානය ගැන නේද ඒක තියෙන්නේ නෑ විදර්ශනා මාර්ගය නේද මොකක්ද නෑ විසුද්ධි මාර්ගය ඉතින් විසුද්ධි මාර්ගය බුද්ධ ගෝසාවද විසුද්ධි මාර්ගයේ බුද්ධ ගෝසා හාමුදුරුවෝ කියනවා ආනාපාන සතිය මෝහ චරිතයට සප්‍රාය වේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා මෝහ චරිතයට මම ආනාපාන සතිය නොකියමි. අරක ආචාර්යවාදයක්. ඒක ත්‍රිපිටකයේ නෙමෙයි. ත්‍රිපිටකයේ තියෙනවා ආනාපාන සතිය මම මෝහ චරිතයට නොකියමි. ඇයි මෝහ චරිතය කියලා කියන්නේ ධර්මයේ සුළු වශයෙන් අවබෝධ වෙන කෙනා. ධර්මයේ සුළු වශයෙන් අවබෝධ වෙන කෙනාට මේක එකපාර අල්ලන්න බැහැ. ඒකයි සින්නතුනේ සතර සතිපට්ඨානයේදී කායානුපස්සනාවට ආනාපාන පබ්බේ ඊළඟට ඉරියාපත පබ්බේ සති සම්පජන්නේ ඊළඟට කායගත මේ සතිය නේද ඊළඟට ධාතු මනසිකාරයේ ඊළඟට නවසීවතිකේ කියලා ඔය මහා ගොඩක් කිව්වේ ඒකයි බුදුහාමුදුරු නැත්තම් ආනාපාන සතිය කියලා නවත්තන්න තිබ්බනි ඇයි මෝහ චරිතයට ඒක සප්‍රාය වෙන්නේ නැහැ නමුත් අරක කියනවා මෝහ චරිතයට සප්‍රාය වේ කියලා ඇයි මේක මේ හොඳ කල්පනාවෙන් කළ යුතු වැඩක් ආනාපාන ඒකයි මම කියන්නේ ඔය කියන ආච්චියම්මල කියනවා මොනවද දැන් වඩන්නේ ආනාපානේ හරි උජාරුවෙන් කියනවා ආනාපානේ නැත්තම් දැන් සතර සතිපට්ඨානේ තාම නිවන දැකලත් නැහැ පොල්ලක් අරන් ඔහේ වනනවා අර ඒකනේ කියන්නේ යනවා 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 කනවා 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 රිදෙනවා 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 දිගාරිනවා 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 ඕක නෙමෙයි බුදුහාඳුරේ බලන්න කිව්වේ තමන් අඩියක් උස්සනකොට මම මේ අඩිය උස්සන්නේ රාගෙට හේතු වෙන දෙයක් කරන්නද මෝහෙට හේතු වෙන දෙයක් කරන්නද ද්වේෂයට හේතු වෙන දෙයක් කරන්නද එහෙනම් වහම නවත්ත ගත්තා දැන් බලනවා මම දැන් රාගික දේවල් කොච්චර කරන්න තියෙනවද ද්වේෂ දේවල් අද දවස් හැදුවත් මම කොච්චර කළාද මෝහ දේවල් මම කොච්චර කළාද මොකද රාගක් හේව නිබ්බහනං ද්වේෂක් හේව නිබ්බහනං මෝහක් හේව නිබ්බහනං රාගයේ ශේඛිරීමක් ඇද්ද ඒකයි නිවන. ද්වේෂයේ ශේඛිරීමක් ඇද්ද ඒකයි නිවන. මෝහයේ ශේඛිරීමක් ඇද්ද ඒකයි නිවන. ආයි වෙන දෙයක් නැහැ නිවන කියලා. එහෙනම් මොනව අල්ලගෙනද ඔය නිවන වරන් හදන්නේ? හුස්මක් අල්ලගෙන කොහෙද නිවන? හුස්ම කියලා කියන්නේ පින්වතුනි කයක්. තව හුස්ම කියලා කියන්නේ මොකද්ද? ධාතුවක්. නිරෝධ සමාපත්තියට යන්න දෙයක් නැහැ. චතුත්ථ ධානයෙන් සම්වැදිච්ච කෙනෙකුට මොකද වෙන්නේ? ආස්වාද ප්‍රස්වාද පහින වෙනවා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ කියන්නේ හුස්ම ගන්නෙත් නැහැ චතුත් අධ්‍යානයේ පස්සේ එක්කෙනේ. මොකද රෝම කූපස්යෙන් ඇතුල් වෙන මේ ඔක්සිජන් ප්‍රමාණය හොඳටම ඇති කය පවත්වගෙන යනවා. ඉතින් නවාංග කුල සාසනයෙම තියෙනවා ආනාපාන සතිය. අන්තිම නිරෝධානුපස්සී අසුසි සාමිති සික්කති. නිරෝධයටත් ගිහිල්ලා සංඥා වේදිත නිරෝධයටත් ගිහිල්ලා ආයෙත් දැන් මම ඒව ගැන වැඩි කියන්නේ නැහැ. එතකොට දැන් පිසු ඔළුව ඔළු මරන්නම් ඊට පස්සේ.
සංඥා වේදිත නිරෝධයට ගියාට පස්සේ යමක් අදිස්ථාන කළා නම් යම් කෙනෙක් මම 7 දවසක් තිස්සේ මෙහෙම ඉන්නවා කියලා ඒ කෙනාගේ මලමිණියේ කපල මේ 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 ඒ කෙනාව කපල බැලුව මිනිස්සු හිතා මේ මැරිලා කියලා. මොකද සියලුම දේ යන හිතලා තියෙන්නේ. ආයි බාහිර එතනට යන්න ඕනේ නැහැ පින්වතුනි. චතුත්ථ ධානයෙන් පස්සේ ආකාසානාංචායතනෙට එනකොට බාහිර ලෝකෙත් එක්ක තියෙන සියලු ගනුදෙනු නවත්තනවා මේ ශරීරය. මේක හුදුමාකාර දෙයක්. මේ බුදුදහමතුල ලබන්න පුළුවන් සැනසුම කියන එක ආයි හිතා ගන්නවත් බෑ. ඒලට කවුරු හරි කපල වැළුවොත් මේ එකක්ව වැඩ කරන්නේ නැහැ. සංඥා වේදිත නිරෝධය කියන්නේ ඒ වගේ දෙනා. හැබැයි අදිස්ථානයක් කළා නම් මම මෙන්න මෙච්චර වෙලාවකින් මම මේ මේකේ නිදහස් වෙනවා කියලා කර්මමාන රූපය එතනින් නිදහස් වෙනවා. ඒකයි 7 දවසකින් නිදහස් වුණා. ඒ 7 දවසකින් නිදහස් වුණාට පස්සේ අන්නුන් වාසයට දැනෙන්න පටන් ගන්නවා මේ සංඥා වේදිත නිරෝධයත් ඉබේ ඇති වෙන දෙයක් නෙමෙයි. පටිච්ච සමුප්පන්නව ඇති වෙන දෙයක් හේතුන්ගෙන් හටගත්ත දෙයක් තියෙන මේක කරන්න තරම් මහ වෙහෙසක් දරන්න ඕන නම් මේකෙත් ඇති ඵලයක් නැහැ කියලා ඒකෙත් අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න පටන් ගන්නවා ඊට පස්සේ ඒකෙත් අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්කට පස්සේ මොකද වෙන්නේ එතනින් නිකුත් වෙලා ඊට පස්සේ ඔන්න පටිනිස්සග්ගානුපස්සී අසදිස්සාමිති සික්කති පටිනිස්සග්ගානුපස්සී පසදිස්සාමිති සික්කති කියලා අරහත් වෙන්නපත් වෙනවා ඔන්න ඔන්න මේ වෙයි ඔන්න ආනාපාන සතිය බලන්න කොච්චර අර්ථවත් ආනාපාන සතියක්ද කියලා අද මේ 30 වෙනි නගලන්න පටන් ගන්න හැබැයි මම කියන්නේ මේකයි උත්තරමිය විසින් මදාරන උත්තරම දෙයක් ඇති මම ඕවට ඉතින් පහර ගහන්න යන්නේ නැහැ මම අවබෝධ කරගත්ත දෙයක් තියෙනවා නම් අන්න ඒ දේ විතරනේ මට ඔබට දෙන්න පුළුවන් මට ඒක අවබෝධුුනේ නැහැ මමත් ඒක ඇහුවා හැබැයි මට ඒක අවබෝධුුනේ නැහැ මට ප්‍රශ්න ආවා මොකද මම එහෙ කිව්වේ නැහැ ඒක නිසා මෙන්න මේක තියෙන ඇත්ත ස්වභාවය අවබෝධ වුණා. දැන් මම ඔබට තව දෙයක් කියන්නම්. අර ඇසුරු කිරීම පහ කිරීම ගැන කියලා මම දෙයක් කිව්වනේ. කායානුපස්සනාවේ තථාගතයන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් කියනවා. ආනාපාන පබ්බේ මම ඔබට කියාගෙන යන්නම්. ඉදානන්ද බික්කු අරඤ්‍ය ගතෝවා රුක්කමූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා නිසිදති පල්ලංකං ආභුජිත්වා උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ වස්සති සතෝ පසුසති. ඔන්න ඔය ටික කියන්නේ දැන් අපේ අය මොකද කරන්නේ? දැන් දුවන් හදනවා ආරණ්‍යකට. දුවන් හදනවා රුක්සමූලෙකට. දුවන් හදනවා ශුඤ්ඤාගාරයකට. ඒ ටික නෙමෙයි කරන්න ඕනේ. මොකද්ද අරණ කියලා කියන්නේ? රණ කියලා කියන්නේ මොකද්ද? මේ පංචකාමයන් හා සටන් කිරීමට රණ කියනවා. එහෙනම් අරණ වෙන්නේ මොකද්ද? මේ පංචකාමයන්ගෙන් යම් මොහොතකට තමන්ව නිදහස් කරගන්න. ඔන්න ඔය අරණ ස්වභාවයකටපත් වෙනවා. මේ රණකාමී ස්වභාවයකින් ජීවත් වෙන්නේ අපි. හොඳ නැද්ද? අරු මොන හරි කිව්වොත් උට කියනවා. උට මොන හරි කිව්වොත් මුට කියනවා. අරු වචනයක් කිව්වොත් උට වචන දෙකක් කියනවා. ඔහොම නෙමෙයිද අපේ තියෙන ස්වභාවය? ඔන්න ඔය රණකාමී ස්වභාවයෙන් අපි අයින් වෙනවා. රණකාමී ස්වභාවයෙන් අයින් වෙලා ඊට එහෙම නැත්තම් රුක්ෂ මූලගතව. රුක්ක මූලයක් කියන්නේ රුක්සේ අග. මොකද වෙන්නේ? පුංචි හුලකටත් අග දැල්ල හෙල්ලෙනවා. නේද? හෙල්ලෙනවා, කම්පා වෙනවා, හෙල්ලි හෙල්ලි මේ අතර හැරෙනවා, මේ අතර වැදෙනවා. නමුත් රුක්ෂ මූලය මොකද වෙන්නේ? රුක්ත මූලේ පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ නැහැ. එහෙනම් පින්වතුනි කිසිම දෙයක් කියලා නොසෙල්වි ඉන්නවා. ඊළඟට ශුන්‍යාගාරගතව. දැන් මොකද වෙන්නේ? අර පාප ධර්මයන්ගෙන් හිත සාමුලින්ම දුරු කරගෙන දැන් මේ වැඩේට සූදානම් වෙනවා. එහෙනම් ඕකට දැන් කොහෙවත් දුවන්න ඕනේ නැහැ. හන්දියක් මැද්ද ඉඳගෙන පින්වතුනි ආනාපාන සතිය වඩන්න පුළුවන්. මේ හෙළුවෙලි කාන්තාව හෙට යනවා මෙහෙට යනවා හෙළුවෙලි කාන්තාවක් දකිද්දි මොකද තමයි හිතෙන්නේ තියෙන්නේ? අනේ මේ රූපේ මොනතරම් අනිච්ච දුක්ඛ අනාත්ම දෙයක්ද? මේක ඇසුරු කළ ඉත්තක් තියෙනවද මෙතන? මේක තව ටිකෙන් දිලදිරා යනවා මේක මෙතන වෙලා කුණු වෙලා මේකේ පණුව ගහලා මේක පසට වැක් කියලා යනවා මෙතන ඇති දෙයක් නැහැ. ඔකට කාලය ගත වෙන නිසානේ ප්‍රශ්නේ. එක පාට දෙවි කෙනෙක් ඇවිල්ලා කාලය සුස්ත් කාලය යවුවොත් එම අවුරුදු 100ක් මොකද වෙන්නේ? ඔන්න දැන් ඔන්න පිරිමි ළමෙක් ලස්සන ගෑවමේ දිහා බලන් ඉන්නවා. මට මෙයාව ලැබුණ නැත්නම් මට මේ මුළු තුන් ලෝකෙම ඕනේ නැහැ. මම මේ ලෝකෙින ඕන කෙනෙක්ව මරනවා මෙයාව ලබා ගන්න. ඕම හිතාගෙන ඉන්නවා. දෙවි කෙනෙක් එක පාට ඇවිල්ලා මොකද කරන්නේ? අවුරුදු 100ක් එක පාට ඉස්සරහට යනවා තප්පර ගානකදී. ඒ කාන්තාවගේ අවුරුදු 100ක් ඉස්සරහට යවුවොත් එක පාටම අර බලන් හිටපු පිරිමි යමනවා වේද? උඩ සිහිනතු වෙටේම නැත්නම් ඌ දුවයි. ඇයි? මේ හිත මේක මෙන්න පණුව දඟලන හොග පණුව ගන්න. ඔන්න සවහලේ. දැන් යාවසංගේ තවතුනාද ඒක? හරි හොඳයි සාරයි කියලා කරපින්නම් ආපෙ එකට වෙච්ච දේ ඔබම දන්නවනේ. ඉතින් මම කියන්න දෙයක් නැහැ. ඒක කියන්නේ මේ ජීවිතය තමන් තුලින් අවබෝධ කරන්න පුළුවන් දෙයක් මේක. එතකොට දැන් අර අනුන අරඤ්‍ය ගතව, රුක මූල ගතව, ශුඤ්ඤාගාර ඉති නිසීදති පල්ලංගම් ආභුජිත්වා. දැන් ඕකට කියන නිසියාකාරයක පළඟක් බැඳගෙන. මේක නිසීදති වාසය කරන කොහොමද? පල්ලංගම් ආභුජි මේ පළඟක් බැඳගෙන කියන්නේ මොකද්ද? පල්ලංකේට ඇවිල්ලා. පල්ලංකේ කියන්නේ මොකද්ද? බෝධි පල්ලංකේ මාර විජයං සබ්බඤ්ඤිත ඥාන පටිවේදං ආදි වශයෙන් ඔබ අහලෙති මේ දේවල්. මොකද්ද පල්ලංකේ කියන්නේ? පල්ලංකේ කියන්නේ පහළම තැන. බෝධියේ පහළම තැන.
එහෙනම් තමන් පල්ලංකේට එනවා ඉස්සෙල්ලම. මොකද්ද පල්ලංකේ? පහළම තැනට එනවා. ඒ කියන්නේ මාන සහිතව, මාන රහිතව, මාන කිසිවක් නැතුව පහළම තැනට ඇවිල්ලා. මානයක් නැතුව අනතිමානීව මේ කටයුත්ත පටන් ගන්න. ඕකට භෞතික අර්ථයකුත් තියෙනවා, අධ්‍යාත්මික අර්ථයකුත් තියෙනවා, ලෞකික අර්ථයකුත් තියෙනවා, අධ්‍යාත්මික අර්ථයකුත් තියෙනවා. ලෞකික අර්ථය ගත්තොත් එහෙම ඔන්න හොඳට පල්ලඟක් බැඳ ගන්නවා. ඉතින් පල්ලඟක් බැඳ ගන්න මෙච්චර විතර බඩ තියෙන එකට කවදාවත් නිවන් දකින්න බෑ. ඇයි ඒ? පල්ලඟක් බඳින්න බෑනේ උට. අකුලක් මෙච්චර විතර මහතයි, ඉතින් උට පල්ලඟක් බඳින්න බෑ. එහෙනම් කවදාවත් ආනාපානසති උට වඩන්න බෑ. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා, හැබැයි බුදුහාමුදුරුවෝ කොතනක ත්‍රිපිටකේ කියනවා, මම තාම දැකලා නැහැ ලොකු කකුලක් තියනකට ආනාපානසති නොකියමි කියලා. ඇයි පල්ලඟක් බඳින්න බෑනේ? බුදුහාමුදුරුවෝ මොහ චරිතයට ආනාපාන සතිය නෝ කියන්නේ. ඒතර මොහ චරිතයද කකුල් ලොකු වෙන්නේ. ඔබම හිතලා බලන්න මේ දේවල්. පළඟම් බඳින්න අවශ්‍යතාවයක් මෙතන නැහැ. බැලිය යුත්තේ ඔබ බලන්න. බැලිය යුත්තේ ඔබ බලන්න. එච්චරයි. එතකොට මම විහිදේ පළඟම් ආමුචිත්වා උජුං කායම් පනිදාය. මොකද උජුං කායම් කියන්නේ? කය ඍජුව තියාගෙන. දැන් කියනවා මේ මේ උඩු කය රිදි. ඉතින් උජුං උද්දකායම් පනිදාය කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නේ. උඩු කය රිජුව තියාගන්න කියලා කිව්වනම් බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? උජුං උද්දකායම් පනිදාය. එහෙම කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ. කාය ඍජුතා කියලා දෙයක් තියෙනවා. කාය ඍජුතා කියන්නේ මොකද්ද? කයෙන් වෙන සියලුම දේවල් වලින් කයෙන් වෙන වැරදි ටිකක් තියෙනවානේ. පානාදිපාත, අදින්නාදාන, නේද ආදි වශයෙන්. වචනෙන් වෙන වැරදි ටිකක් තියෙනවා. කයෙන් වචනෙන් වෙන වැරදි සියල්ල අයින් කරලා දානවා. කාය ඍජුතාවයටපත් වෙලා ඊළඟට පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. අද පරිමුඛය කියලා කියනකොට ටග් ගාලා හදාගන්න මොකද්ද? පරි කියන්නේ වටි. මුඛය කියන්නේ කට. ගානට ගැළපිලා යනවා. එතකොට මොකද? කට වටේ තිය පිටව ගන්නවා. ඉතින් කමක් නැහැ. ලෞකිකයි කෙලෙස් සහිතයි. ඔය කොහේ යනි බම්ම ලෝකෙක නම් යන්න පුළුවන් වෙයි. හැබැයි දර අර උත්තමයෝ කියන එකක් ඇති. ඒක ඉතින් මට තේරුන්නේ නැහැ. ඔබට තේරුණාද කියලා මම දන්නේ නැහැ. මට තේරිච්ච විදිහ මම මේ කියන්නේ. එතන මේ පරිමුඛං කියලා කියන්නේ පින්විතුනේ මුක්ඛ්‍ය වූ පරමාර්ථය. මොකද්ද ඔතනට වාඩි වෙන කෙනාගේ මුක්ඛ්‍ය වූ පරමාර්ථය? නිවනනේ. තව මොකද්ද මුක්ඛ්‍ය වූ පරමාර්ථය? මුක්ඛ්‍ය කියන්නේ මොකද්ද? ප්‍රධාන, මූල්‍ය, ප්‍රධාන. මුක්ඛ්‍ය වූ පරමාර්ථයක් තියෙනවා. මම නිවන් අවබෝධ කරගෙන ඉඳන් නැගිටින්නේ නැහැ. එහෙනම් නිවනම තමයි. මොකද්ද? රාගක්ෂය, ద్వේෂක්ෂය, මෝහක්ෂය. ඕක තමයි තියෙන එකම දේ. ඔන්නෝක හිත පිහිටවාගෙන සෝ සතෝ වාස්සසති. දැන් ඔබ ඔන්නෝය කියපු ටික ඔළුවට අරගත්තොත් දැන් හුස්ම ගන්න හිතේද ඔබට? නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ත බල බල තියෙනව සුද්ධ කරන්න හිතේද? ඔබම කියන්නේ. ඉස්සෙල්ල කයේ තියෙනව සුද්ධ කරනවා. මේ කය ගැන තියෙන චන්ද්‍රාගයක් තියෙනවා. සබ්බ කාය පටිසංවේදී කියලා කියන්නේ සබ්බ කාය කියන්නේ මොනවද? මේ හුස්ම නෙමෙයි පින්වතුනි. සබ්බ කාය කියන්නේ සබ්බ කාය ගැන සියලු කායන්. මොනවද සියලු කායන්? චක්කු කාය, රූප කාය, සෝත කාය, සද්ද කාය, ගාන කාය, ගන්ධ කාය, ජීවා කාය, රස කාය, කාය කාය, පොට්ටබ්බ කාය, මනෝ කාය, ධම්ම කාය. ඔන්න ඔය කියන 12 තමයි සබ්බ කාය. එහෙනම් ඔය සබ්බ කායන්ගේ පටිසංවේද, පටි කියන්නේ චන්ද්‍රාගයෙන් බැඳෙනවට. දැන් මේකෙදී වැඩි. ඔබ නිදිද? නිදි නෑ නේද? එපා වෙලා දින්නේ. බනත් එපා වෙයි දන්නේ. මමත් ඔහේ කියන ඕගොල්ලොත් අහගෙන ඉන්නේ. මෙන්න මේ සබ්බ කාය කියලා කියන්නේ ඔන්න ඕකට. ඉතින් ඕකට කිව්වොත් එමේ හුස්ම නැමැති කය කියලා. මොකද්ද ඒ හුස්ම නැමැති කය? හුස්ම නැමැති කය කියලා එකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කයවල් හතරක් කියලා දෙනවා. ඒකකවත් හුස්ම නැමැති කය කියන එකක් නැන්නේ. අනිත් එක මම ඔබට තව දෙයක් කියන්න. දැන් මේ 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 ඔබගේ ඔළුවේ තියෙන මේක අයින් කරලා ඉන්න එපා ඔක්කොටම ඉස්සෙල්ලා. ඔළුවේ තියෙන මේ මේ දාලා තියෙන තොප්පිය ගලවන්න ඕනේ. නැත්නම් ඔබ මේක තේරුම් ගන්න නැහැ. ආයෙ හෙට ගිහිල්ලත් වැටෙන. ඇයි ලේසි? ඒ තත්ත්වෙට වැටෙනවා. දැන් මම ඔබට තව එකක් කියන්න. පින්වතුනි මේ වාතය කියන්නේ මොකක්ද? ධාතුවක් නේද? වායෝ කියන ධාතුව. වායෝ කියන ධාතුවද හිත තියලා නිවන් දකින්න පුළුවන්? ධාතු වශයෙන් ලෝකේ බලද්දි වායෝ කියන ධාතුව ලෝකේ පැනෙන්නේ නැද්ද බුදුහාඳුරු? ලෝකේට හිත තියලා නිවන් දකින්න පුළුවන් විදියක් බුදුහාඳුරු කොහෙද කියලා දිනවනවා? නැත්තම් ලෝකයෙන් මිදෙන ක්‍රමයේද නිවන් දකින්නවා කියන්නේ? ලෝකයෙන් මිදෙන ක්‍රම. ඉතින් ලෝකයෙන් මිදෙන ක්‍රමයේ නිවන් දකින්න කියලා බුදුහාඳුරු ධර්මයේ දේශනා කරද්දි ඔබට පුළුවන් ද මේ ලෝකේ ගැන හිත තියලා? මොකද වායෝ කියන්නේ මොකද්ද? ධාතුවක්. ධාතු කියන්නේ මොනවද? ලෝකේ පණෝපු එකක්.
දැන් ලෝකේ පනෝපතනකට හිත දින ඔබට නිවන් දැකින්න පුළුවන්. ඉතින් ඇයි මේවා තේරෙන්නේ නැති කියලා මට හිතා ගන්න බෑ. ත්‍රිපිටකයේ එහෙම් පිටින්ම තියෙනවා ඔය පරිමුඛං සතින් කියන එකට. මුක්කේ වූ පරමාර්ථය. එහෙම නැත්නම් තමන්ගේ කර්මස්ථානයේ අභිමුඛ කරගෙන. ආදි වශයෙන් තියෙන්නේ මේ කටවටේ දිහ පිටව ගන්නවා. කටවටේ දිහ පිටවගෙන හුස්ම අදින උඩට වදින තැන බලන්නවා. ඔබ බැලුවේ නැද්ද? බැලුවා. දැන් සෝවාන්ද? සකදාගාමීද? අනාගාමීද? අරිහත්ද? පුංචි කාලේ ඉඳලා ඕක බලන්න තිබෙනේ. ඒ ඒ ඒ ගත කරපු වකවානුව මේ අම්ම කෙනෙක් අවුරුදු 60ක් නම් දැන් අවුරුදු 20 දිනම් මේ ගමන පටන් ගත්තේ ඔය අවුරුදු 40 තුල අනිච්ච දුක්ඛ අනාත්ම වැඩුවා නම් මේ වෙනකොට අඳුම තරමේ සෝවාන් වෙලා නැද්ද? ඔබ මේ හිතලා බලන්න. එන එන කාරණා දිහා අනිත්‍ය දුක්ඛ අනාත්මෙන් බලනවා නම් මේක මහා පෙළනවා. මට නම් මේක අතුරු කරන්න ඕනේ නැහැ. මම දැන් කරන්නේ මොකද්ද? අතින් අල්ලගෙන හිතින් අතාරිනවා. දරුවෝ අතින් අල්ලගන්න කොහෙන් අතාරින්නද? හිතින් අතාරලා දාන්න. අවබෝධ කරගන්න මේ දරුවා කියන්නේ ජරා මරණ පින්ඩක්. මූ මැරෙනවා, මූ විනාශ වෙනවා. මට ඒක නවත්තන්න බෑ. මගේ වසඟේ පවත්වන්න බෑ. මං කොච්චර දැඟලුවත් මේ කිසි දෙයක් මගේ වසඟේ පවත්වන්න බෑ. මහා පෙලිල්ලකින් පෙලෙනවා මහා අසාරූදයක් තමයි මේ මගේ ඉස්සරහ තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? අල්ල ගත්ත අතින්. ඇයි එන්න කිව්වේ මන්නේ? මමනේ ලෝකෙට කතා කළේ. අපි දෙන්නත් එකතුලා ලෝකෙට කතා කරපේ උන්නේ දැන් මේ ඉන්නේ. දැන් මුන් මෙහෙම අතැල්ලා දාලා අනාථ වෙන්න දෙන්නත් බෑ. ඒක නිසා මොකද කරන්නේ? අල්ල ගත්ත අතින්. ආයි හිතින් අතැල්ලා දැන්. දැන් දන්නෝ ඇයි ජරා මරණ පින්නක්. උගේ කර්මය උගේ වෙනවා. එහෙට යනවා මෙහෙට යනවා. එහෙ කර්ම යනකොට එහෙට යනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. කතා කරපු නිසා අල්ලගෙන ඉන්නවා. පුළුවන් තරම් ඒකුම්වත් බුදුදහමට ඇදලා දාන්න. අනේ ගන්ධබ්බියෝනේ තොපි මගේ දරුව වෙලා ආවට මේ ආත්මේ තොපි මේ ගන්ධබ්බියෝගේ සැරිසර හිටමු හැතිකරයක් නේ තොපි. ඕක තමයි ඇත්ත කත්තේ. අද අනේ මගේ චූටි දරුවා මගේ පැටියා කියලා හිතාගත්ත එක අතින් වෙන්නේ ගියාත් මැරෙන්න. ඒ ණය ගෙවන්න තමයි බඩුතාවේ. ඕක තමයි මේකේ තියෙන ස්වභාවය. අපි හිතන් කියන හරි රමණීය ලෝකයක් නේද මේක? මේ තරම් රමණීය ලෝකයක් තවත් නැහැ නේද කියලා හිතන් ඉඳියට මේකේ මහා මායාවක් තියෙනවා. අද මේ මරලා දාන එක හෙට බබා වෙලා උපදිනවා බඩ ඇතුලේ. ඌ ඉපදිච්ච දවසේ ඉඳලා මොකද කරන්නේ? පුළුවන් තරම් අර අම්මටයි තාත්තටයි අඩන් තේට්ටම්මයි කරන්නේ. ඇයි? ඌ ආයේ මොකක් ගන්නද? අර වාඩුව ගන්න. ඌගේ උපත සිද්ධුන්නේ අර ණය ගන්න. ගැබට ආ ණය ගැබිනිය වෙලා ඉතින් බඩේ ඉල්ලගෙන ඉන්නවා. බඩ වැක්කිනවා පල්ලයට ඔක්කොම කළු වෙලා ගිහිල්ලා ගන්න දෙන්නේ අන්දිම දොස්තරලා බඩේ නැගින කපලක් කොටලක් ගන්නවා එළියට කොහමද එතන? ඔන්න දරුවෝ ඉපදුනා. ඉපදිච්ච දවසේ කර පින්නගෙන ඉන්නවා. ඌ ආයේ මොකටද කියලා දන්නේ නැහැ. ඌ කරන්න යන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ඉතින් අනිච්ච නැද්ද? ඕකට අස්තිරයි කියකී හිටියොත් මොකද වෙන්නේ? මේ අවබෝධ වෙන අවබෝධින අවබෝධ වෙනවද? නැහැ. එහෙනම් මෙන්න මේ පෙළෙන සුළු ස්වභාවය අවබෝධ කරගන්න. මේ අසාර වූ ස්වභාවය අවබෝධ කරගන්න. මේ අඤ්ඤතාවයට පත් වෙන ස්වභාවය අවබෝධ කරගන්න. මම එක දෙයක් කියලා මම හිතන්නේ දැන් ගොඩක් වෙලා ගිහිල්ලා ඉතින් නේද? ආනාපාන සතිය සම්බන්ධව මම තව එක දෙයක් කියන්න. දැන් අර සෝ සතෝ වාසසති සතෝ පස්සසති දීගං වාසසන්තෝ දීගං අස්සසාමීති පජානාති ආදී වශයෙන් කියාගෙන ගිහිල්ලා බුදුහාමුදුරුවෝ උපමාවක් දෙනවා. බුදුහාමුදුරුවෝ උපමාවක් දෙනවා. අන්නේ උපමාව හොඳට අවබෝධ කරගන්න. අන්න හරි. ඔන්න හොඳට අවබෝධ කරන්න මේක. දැන් ඔන්න හුස්මයි ඇසුරු කිරීමයි පහ කිරීමයි කියන දෙක දෙපැත්තේ තියාගෙන මෙන්න මේක හොඳට අහන්න. හරි? ඔන්න බුදුහාමුදුරුවෝ කියනවා මමකාරෝවා මමකාරන්තේ වාසීවා. බමකාරෝවා බමකාරා කියලා කියන්නේ කාටද? වඩුවට. බමකාරෝවා බමකාරන්තේ වාසීවා දීගංවා අංචන්තෝ දීගං අංචාමීති පජානාති. ඔන්න හොඳට අල්ලගන්න. අංචන්තෝ කියලා කියන්නේ යතු ගානවට. මොකද්ද? යතු ගානවට. දීගංවා අංචන්තෝ දීගං අංචාමීති පජානාති. දීර්ඝව යතු ගන්න ඕනේ කොටසක් තියෙනවනේ. දීර්ඝව යතු ගන්නවා එයා.
ඇයි යතු ගන්නේ? තථාගතයන් වහන්සේ යන්නේ කොහෙද මල්ලේ පොල් බල කියලා දිනනද කොහෙවත්? නැහැනේ. නේද? එහෙනම් උපමාවක් ගත්තනම් ඒක ඒ ඒකට ගැළපෙන උපමාවක් නේද ගන්නෙ? ඕද නැද්ද? ඔව්. බුදුහාමුදුරේ එවිල කිව්වේ මොකද්ද? දීගං වා අංචන්තෝ දීගං අංචාමීති පජානාති. සතර සතිපට්ඨාන සූත්‍රය. දීගනිකායේ තියෙන. ඔන්න කියවල බලන්න. මම මේ කියන ඒවා නෙමෙයි. එහෙම නැත්නම් ගිරිමානන්ද සූත්‍රය තියෙනවා. ඒක ඒ යම් යම් කොටස නැහැ. සතර ගිරිමාන සූත්‍රය නෑ ඒක. සතර සතිපට්ඨාන සූත්‍රය තියෙනවා. කියවල බලන්න. ආනාපාන පබ්බේ යටතේ තියෙන. එතකොට මොකද්ද කියන්නේ දීගං වා අංචන්තෝ. ලොකු ගැටයක් අහු වුණාම මොකද කරන්නේ? අර පුංචි යතු කැටේ අරන් මෙහෙම මෙහෙම කරනවද? නෑ ගන්නව අර පත යතු කැටේ. අරගෙන මොකද කරන්නේ? දීර්ඝව යතු ගන්නවා. ඔය දීර්ඝව යතු ගන්නෙ මොකටද? අර ගැටේ කපන්න. ඇයි ගැටේ ගැටේ නිසා එයාගේ වැඩේ කරගන්න බැරි නිසා නේද? ඕද නැද්ද? එහෙනම් ඒක පහ කරන්න ඕන එකක් නේද ඔය යතුගඟ පහ කරලා දාන්න හදන. එහෙනම් දීර්ඝව තියෙන එකක් යතුගාල පහ කරලා දාන. ඊට පස්සේ අහුවෙනවා පොඩි කෙටි කෙටි තියෙන තැන. ඒවට මොකද කරන්නේ? ආයිගල වල මහා පත යතු කැටේ. නෑ. දැන් අර මහා ගැටි ඔක්කොම අයින් කරලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? පොඩි යතු කැටේ අරගෙන සුළු සුළුෙන් තියෙන ඒවා යතුගාල දානවා. ඒව මේව කෝ භික්කවේ දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. ඒව මේව කෝ භික්කවේ කිය මොකද? ඒ ආකාරයෙන් මහණෙනි දීර්ඝව තියෙන කොටස් තියෙනවා නම් දීර්ඝව ධර්මය අතුරු කර කර යවන්නේ නැත්තම් නැත්තම් අනික් විදිහට කියනනම් කොහොමද කියන්නේ? අන්න ඒ විදිහට මහණෙනි දැන් කියන මොකක් ඔන්න මන් දැන් පවතින විදිය මං කියන්නේ. ඔය අපහස කරන හැම නෙමෙයි. පවතින විදිය කියන්න. දැන් ඔන්න බුදුහාමුදුරු කියන මොකද්ද? තෙයියතාපි භික්කවේ මහණෙනි මෙන්න මේ විදිහට මේක හිතාගන්න. මේ වඩුවහෝ වඩුවගේ අතවැසියා දීර්ඝව යතු ගා යුතු තැනක් තියෙනවනම් ලොකු යතු කැටයක් අරගෙන දීර්ඝව ඕක යතු ගන්න. කෙටියෙන් යතු ගා යුතු තැනක් තියෙනවනම් කෙටියෙන් යතු ගන්න. අන්න ඒ විදිහට දීර්ඝව හුස්ම ගන්නකොට දීර්ඝව හුස්ම ගන්න බව මෙනෙහි කරනවා. දැන් ওই දෙක අතර ගැළපීමක් තියෙනවා. අර දීපු උපමාවයි අර මේ දෙය අතර ගැළපීමක් තියෙනවද? නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ කියනනේ මොකද්ද? දීර්ඝව හුලං ගන්නකොට දීර්ඝව හුලං ගන්න බව දැනගන්නවා. ඒක ගැළපිලා යනවනේ. ඇයි අර හුලඟට හුලඟ ගැළපිලා යනවනේ? නැත්තම් මේක කිව්වේ මොකද්ද? අර ගැටි තියෙන තැන් අවශ්‍ය නැති තැන් පහකල යුතු තැනක් තියෙනවා. ඒ පහකල යුතු තැන මොකද්ද කරන්න ඕනේ? මනාකොට ධර්මයේ අවබෝධ මනාකොට ධර්මයේ අසුරු කරගෙන ඒ පහකල යුතු තැන පහ කරන්න. රෙද්දකට පින්වතුනි. රෙද්දා ළමයේගේ රෙද්දක් හොදලා තියෙන හැමෝම ඒ ළමයාගේ ඒ රෙද්දට මොනවහරි තද කහට පැල්ලමක් බැඳලා තිනවනම් මොකද්ද කරන්න ඕනේ? ඕක පොඩ්ඩක් මෙහෙම අතුලලා හරියනවා. නැහැ ඉස්සෙල්ලාම ඔබ මොකද කරන්නේ? හොඳට මොකක් හරි එකක් දාලා හොඳට දමාගෙන අතුර එහෙම බැරනම් ගලිය හරි ගහනවා මේක. ගහලා කොහමද අර තද පැල්ලම අයින් කරනවා. ඔය තියෙන උපහැරන ඕනේ තරම්. ඊට පස්සේ මොකද කරන්නේ? අර කෙටි කෙටියෙන් තියෙන කොල්ලරොල්ල කොහේ හරි තියෙන තැනක් තියෙනවා පොඩ්ඩක් මෙහෙම අතුලලා හොඳට දානවා. ක්ලීන්. දැන් මම වැලට වේලලා ළම ඇඳගෙන ගියා. වැඩේ ඉවරයි. හුස්ම අරගෙන මොකද කරන්නේ යන්නේ? දැන් ඔබට මේක සප්‍රාය නැත්තම් ඒ කියන්නේ ඔබට මේක ගෝචර නැත්තම් අනේ මට බය ඉන්න එපා. ඔබට කරන්න තියෙන්නේ මෙච්චර කල් ආපු බණත් එක්ක මේක කරගන්න එක. මම දන්නේ මට අවබෝධ නොවිච්ච නිසා තමයි මං මේ ක්‍රමේ දන්නේ. මේ ක්‍රමේ නම් ඒ කාන්තෙන්ම හරි. ආයි කතා දෙකක් නැහැ. නිවන පේන්නම තියෙනවා. ඔබ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යම් මොහොතක් වඩලා අද ගෙදර ගිය මොහොතේ ඉඳලා සිංහදින නිදා ගන්න යන මොහොතක් නැහැ. ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. මෙහෙ බලද්දි සම්පජානකාරී හොති. ඒ කියන්නේ ඔය සම්පජානකාරී හොති කියන්නේ අද ඉන්න මොකද? මනස සිහියෙන් ඉන්නවා. කොහොමද සිහියෙන් ඉන්නේ? දැන් අලුත් විදිය තියෙනවා. දැන් ඔය එන විදිය කොහොමද සිහියෙන් ඉන්න විදිය? බලනවා. නැහිතා සති සම්පජන්නේ එහෙමත් ක්‍රමයක් ඇති. නව ඔබ බලන්න ඕනේ මොකද්ද? මේ බලන ශරීරෙ දිහා බලන්න. මම මෙහෙ බලනවා. ඇයි මෙහෙ බැලුවේ? ඇයි මං එහෙ බලන මෙහෙ බැලුවේ?
මොන සැපයක්ද මට ලැබෙන්නේ මෙහෙ බලනකොට මොකද උනේ ඒ ඒ බැලීම නිසා මට ඇති වුණා නම් යම් කිසි වේදනාවක් ඒ වේදනාව මොකද උනේ සුඛ වේදනාව ඒ සුඛ වේදනාව අනිත්‍යතාවයට පත් වුණා ඒ සුඛ වේදනාව මම අසුරු කළා නම් මහා දුකකින් තමයි කියලා වෙන්නේ ඒක නිසා තමයි ආයේ මෙහෙ බැලුවේ මහා අර්ථවත් මේක ඕනේ කෙනෙකුට කරන්න බැරි මේ කියන ටික යනවා 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 ඉඳ ගන්නවා ඉඳ ගන්නවා ඉඳ ගන්නවා ওই ටික ඕනේ කෙනෙකුට කරන්න බැරිද ඇයි සතර සතිපට්ඨානේ ඔච්චර කුණු කොල්ලෙට දාලා තියෙන්නේ ඔබම හිතලා බලන්න ඔබ හිතන් අන්තිමට රාගයේ ද්වේෂයේ මෝහයේ ෂේ වෙන වැලි පිළිලක් නේද කෙරෙන්න ඕනේ ඉතින් ඒකට නැගිටිනවා නැගිටිනවා කියලා හරියන්නේ නැහැ අනිත් එක වින්දින ඔබ හොඳට හිතලා බලන්න මේ මොකක් හරි සැපයක් කියලා දෙයක් ලෝකේ ඇති වෙන්නේ දුකින් නිදහස් වෙන මොහොතේදී ඒ හැරෙන්න සැපයක් කියලා දෙයක් මේ ලෝකේ නැහැ උදාහරණයක් මම කියන්නම් තාත්තා අයිනෝ හිල් වෙන තොක්කක් දැන් මහා වේදනාවක් අම්මට දුකයි දැන් අම්මා මොකද කරන්නේ තෙල් ගාන ඕනේ තෙල් ගානකොට පුදුම සනීපයක් තියෙනවා දැන් ওই සනීපේ ආයි ගන්න නම් මොකද කරන්නේ ආයි තොක්කක් ගන්න ඕනේ තොක්කෙන් නිදහස් වෙන මොහොතදී අන්න ඔන්න ඔය සැප අල්ලගෙනනේ මේ ගොන් වැල එවත් මේ මනුස්ස ප්‍රජාව හෝ දේව ප්‍රජාව හෝ කවුරු මේ ආර්ය මාර්ගයේ නැති පිරිස යන්නේ ඔන්න ඔය සැප අල්ලගෙන Tamanට තියෙනවා දදයක් දදේ කහනකොට මොකද වෙන්නේ සැප මෙතන දදේ තියෙනවා ඒක කහනකොට පුදුම සැපක් තියෙනවා මෙතනටත් ඒ සැපේ ගන්න උනම් මොකද කරන්නේ තව දදයක් හදා ගන්න වෙනවා නැත්තම් ඒ සැපේ ගන්න හම් වෙන්නේ නැහැ එහෙනම් දදයක් හැදීම සැපයක්ද නැහැ දැන් ඔබට තේරෙන්නේ නැද්ද මේ ධර්මයේ තියෙන ආශ්චර්යය මෙන්න මේකයි ධර්මයේ තියෙන ආශ්චර්යය උන්තන නිවන් දකින්න පුළුවන් විදිහක් තියෙනවා කොස් අරගෙන අතු ගන්න වෙලාවට මොකද හිතන්නේ මේ ගේත් මගේ හිත වගේ එක එක එහෙම මෙහෙට යනකොට වැලි ගොඩක් දාගෙන යනවා මේකට ඒ වගේම මම ඇහෙන් රූපයක් දකිද්දි මේ හිත ඔක්කොම රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වැහිලා යනවා කනෙන් ශබ්දයක් ආදි රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මේ අතු ගානකම හිතන්නේ දැන් ආරණ්‍යගත වෙලාද රුක්ෂ මූලගත වෙලාද ශුන්‍යාගාරගත වෙලාද නෑ මේ ගෙදර ඉන්නවා අම්මේ ගේ පොඩ්ඩක් අතු ගන්න මගේ යාළුවෙක් එනවා හා පුතේ මං කරන්න හරි ආසාවෙන් කරනවා ඇයි කමටහන තියනවා වඩන්න මේ අතු ගන්නවා මොකද මේ මගේ මේ හිතත් මගේ වගේ ඔන්න අවබෝධ කරනවා මේක එහෙනම් මේ හිතේ තියෙන මේ රාගික ද්වේෂික මෝහික හැඟීම් මම ධර්මයේ නැමැති කොස්තෙන් අතුගඟ මේක ඉවර කරන්න ඕනේ හාල් ටික කරනකොට කරන්න පුළුවන් මේක කමතහනක් කියන එක පින්විතින් ඕනෙම වෙලාවක ඕනෙම තැනක වඩන්න පුළුවන් දෙයක් ගද්දේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ බාසිතේ තුන්නී භාවේන සම්පජානකාරී හෝති කියලා කිව්වේ ඒකයි. තමන් කරන දැන් සංඝාටි පත්ත චීවර ධාරණේ මේ සිවුරු කර සිවුරුටි අරගෙන නවනකොට සිහියෙන් ඉන්න කියලා කියනවා. එතකොට දැන් ඔබම හිතලා බලන්න ඉතින් මම මේවා කියද්දී නිකන් හාස්‍යයට ලක් වෙන්න පුළුවන් මේ අනිත් දේවල්. ඉතින් මං කියන්නේ හාස්‍යයට ලක් කරන්න එපා. ඒ වැනුත් නිවන් දකින උත්තමය ඉන්නවයි කියලා හිතාගෙන ඉතින් අපි ඒක කරමු මම ඒකයි කියන්නේ මම ඔබට ඍජුව කියන්නේ මේක ගන්න මේක අයින් කරන්න කියලා මම ඔබට යමක් තේරුම් කරලා දෙන්න උත්සාහ කළා විතරයි ඉතින් සිහුර නවද්දී ඕක සිහුර මෙහෙම නවනවා මෙහෙම අන්දෙන් නවනවා නැව්ව හරි ඉතින් සිහියෙන් නම් ඉන්න පුළුවන් ඉතින් බුදුහාමුදුරුවෝ සිහිය පිහිටව ගන්න කිව්වේ ඕවා නෙමෙයිනේ නිවනේ සිහිය පිහිටව ගන්න තියෙන්නේ නිවනේ රාගයේ ෂේ වෙන්නේ කොයි වෙලාවෙද නැත්තම් ඉතින් හැමදාම යනවා එනවා මොන හරි ධානයක් නම් ලබන්න පුළුවන්නේ ඒ හැරෙන්න නිවන නම් ස්පර්ශ කරන්න වෙන්නේ නැහැ. නිවන ස්පර්ශ කරන්න නම් ඒ කාන්තේම අනිච්ච දුක්ඛ අනත්ත හොඳ ආකාරව අවබෝධ කරගෙන ඒක දදා ඒක තමයි සබම්. ඒ සබම් ගගා රෙද්ද හොද ගන්නවා. අනිච්ච දුක්ඛ අනත්ත කියන්නේ සබම්. ඔය සබම් ගගා අතුල් මේ රෙද්ද හොද ගන්නවා. තද කුණු පැල්ලම් තිබ්බොත් ඒ කුණු පැල්ලම් අයින් කරන්නේ. ඉතින් යම් දවසක ඔබ සෝතාපන්න ඵලයේ අඩු නරමේ කිට්ටුවක් දුනොත් එන්න ඇවිල්ලා ආනාපානසතිය අහගන්න ආනාපානසතිය කියන්න. ඒකෙත් පළවෙනි එක අරන් ගිහිල්ලා වඩන්න. ඒකයි කරන්න තියෙන්නේ. ආනාපාන සතිය කියන්නේ මහා සාගරයක්. මේ සරල වේම ගන්න යන්න එපා. අර වචන වලට අහු වෙනවනේ tag ගාලා මොකද? ආනාපාන සතිය. ඔබටම හිතනවනේ තථාගතයන් වහන්සේ කියනවා. එක දැන් මේවා ඉතින් ඔක්කොම කියලා වැඩකුත් නැහැ ඉතින්. දැන් ඔබට තේරුණා නම් නැත්තම් ත්‍රිපිටකයේ එක එක දැන් අදලා කියන්න පුළුවන්.
සීය සේනාධිපතිය කියනවා තථාගතයන් වහන්සේ ආස්වාසවාදී වූෙක්. චාතු මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආස්වාදයෙන් වසන්නේ ඒ උත්තම ආස්වාසය සඳහා සෞවන්ද හික්මවන්නේ. මොකද්ද ඒ ආස්වාසය? හුස්මද? චාතු මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආස්වාදයෙන් මොකද්ද ඒ චාතු මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආස්වාදය කියන්නේ? ආශ්වාසය කියන්නේ මොකද්ද? චාතුම් මාර්ගඵල මොනවද? සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන උත්තම මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආස්වාසයෙන් සෞවන්ද හික්මවන්නේ. සීහ සේනාධිපතිය සීහ සූත්‍රයේ කියනවා. අංගුත්තර නිකායේ හොයලා බලන්න. මගේ ධර්මයක් නම් මා නොකියමි මෙතන. අවබෝධුණු යමක් ඇද්ද එහෙම කියනවා. බෞද්ධය නේද ඔබ? චතුරාර්ය සත්‍යයේ බුදුහාඳුන මොකද්ද කියන්නේ? දුක අවබෝධ කරගන්න කිව්ව ඉස්සෙල්ලා. ඊට පස්සේ දුකට හේතුව බලාගන්න කිව්වා. දුක නැති කරන්න නැති කිරීම මොකද්ද කියලා අවබෝධ මේ සාක්ෂාත් කරගන්න ඕනේ කියලා කිව්වා. ඒ සාක්ෂාත් කරන මාර්ගයක් හොයාගන්න කියලා කිව්වා. ඒ උන්වහන්සේ හොයලා දුන්නා අපිට කරගන්න නෙදී. ඔන්න ඔය චතුරාර්ය සත්‍යය එතනටත් දාන්න. ඔබට මොන දුකක් ඇති වුණත් ඔන්න ඔය දුකෙන් නිදහස් වෙන මාර්ගය උදෙසා චතුරාර්ය සත්‍යය දාන්න. භූත ප්‍රශ්නයක් ගෙදර තියෙනවනේ. ඉස්සෙල්ලා මේ භූත ප්‍රශ්නේ හරියටම තියෙනවද බව අවබෝධ කරගන්න. බොරුවට මුලා වෙන්න යන්නත් එපා. තමන් ගෙදර මේ වැඩ කරන්නේ නැහැ, මොකුත් නැහැ, ඔයෙ ගෙදරට වෙලා ඉන්නවා. අනේ අපිට සල්ලි නැහැ, දැන් ඉතින් ඉස්සර වගේ නෙමෙයි, අපිට දැන් හරි අමාරුයි. ඈ ඒ භූත ප්‍රශ්නේ නෙමෙයි. ඒ භූතය ඉන්නේ තමන් ගාව. ඒ තමන් භූතය තමයි ඒ දේවල් කරන්නේ. ඉස්සෙල්ලා භූත ප්‍රශ්නේ තියෙන බව අවබෝධ කරගන්න. ඊට පස්සේ භූත ප්‍රශ්නේ හේතුව මොකද්ද කියලා බලන්න. පිටුතුනි මේ හැම ගෙදරකම අමනුෂ්‍යයෝ ඉන්නවා. වෙන කොහෙ යන්නද? මේ ගේ හැදුවේ වෙන කවුරු? අපි හිතුව මේ ගේ හැදුවේ වෙන කවුරු හරි. අපි හිතුව නාලේ මිත්‍යේ තාත්තා මේ ගේ හැදුවා කියලා අපි හිතමු. ඒ තාත්තා මැරිලා වෙන කොහෙද යන්නේ? අල්ලුව ගෙදරට යන්නද? කොහේ හරි දෙයක් ලැබෙනකම් මේ ගෙදරම ඉන්නවා. ඒක තමයි ස්වභාවය. දිව්‍ය ආත්මයක් ලැබුණේ නැත්තම් එක්කෝ හතර අපායේ ඔය මහ ප්‍රේතයෝ වාදී වශයෙන් මේ උනේ නැත්තම් බල්ලෝ බලල්ලු උනේ නැත්තම් ගන්ධබ්බ කායිකයක් වුණා නම් මොකද වෙන්නේ? ඔය ඔය අන්තරගත යන්න එපා. ඔන්න ඔය ආදී වශයෙන් මහා මේ අමනුස්ස කොට්ටාසේ ඉන්නවා. මම මේ කියන්නේ යක්ෂ කොට්ටාස ගැන නෙමෙයි. අපි හිතමුකෝ සාමාන්‍ය මේ අය කිරණවල කිරණමේ ආහාරයක් ගන්නවා. සමහර අමනුස්ස කොට්ටාස ඉන්නවා කේන්තිය තමයි ආහාර කරලා ගන්නෙ. කේන්තිය. මනුස්සයට පිට වෙලා යන කේන්තිය ආහාර කරගන්න අමනුස්ස කොට්ටාසයක් ඉන්නවා. මනුස්සයාගේ කෙල සෙම සොටු ආහාර කරගන්න අමනුස්ස කොට්ටාස ඉන්නවා. මනුස්සයාගේ අසූචි ආහාර කරගන්න කොට්ටාස ඉන්නවා. මනුස්සයාන්ට පිට වෙන ධාතු ආහාර කරගන්න කොට්ටාසත් ඉන්නවා. එහෙම මේ අමනුස්ස කොට්ටාස මා එක එක ජාතියකුන් ඉන්නවා. ඔහුගේ වැඩි වශයෙන් ඉන්නේ සිංහතුනි. ඔය කේන්ති ආහාරයට ගන්න කොට්ටාස. දැන් ඔබ හාමත් වෙලා පාරේ යනවා. කන්න මොකුත් නැහැ. ඔබ දකිනවා
පිපිඤ්ඤවලක් ගෙදරක තියෙන. දැන් හාමත් වෙලා ඉන්නේ ආයි මොකුත් නැහැ. දැන් ඔබ මොකද කරන්නේ? පැන්න කොටුවට. තනලා ඕකක් කඩාගෙන කෑවා. දැන් කඩාගෙන කනකොට ඔබට පේනවා තව එකක් එහා පැත්තේ තියෙනවා. දැන් ඉතින් ඔබ දන්නවා මෙතනින් එහාට ගියොත් සමහර විට ආයි මොකුත්ම නැති වෙන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? ඔන්න එතන රැඳුන පොඩ්ඩක්. ඒ රැඳෙනකොට දැන් මෙයාට ඕනේ අද එක ගෙඩියෙනි කෑවේ. ගෙඩි තුන හතරක් කන්න තිබ්බනම් හොඳට බඩ පිරෙනවා. දැන් මොකද කරන්නේ? වගාව පටන් ගන්නවා. එතන. ඔන්න ඕක තමයි වෙන්නේ. ගෙදර දෙන්න දෙමහල්ල හෝ මේ දරුවෝ හෝ කවුරු හරි රණ්ඩු සරුවල් වෙද්දි ඒ පිට වෙලා යන ඒ කිරණ ආහාරයට ගන්න අමනුස්ස කොට්ටාස ගෙවල් ඇතුළට එනවා. පාර යනියන් හිටන් එනවා. ඇයි? හොඳට කෑව තියන. ඇයි? රණ්ඩු වෙනවා ගහ ගන්නවා. එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? ඔය කොහේ හරි අස්තක මුල්ලක ඉඳගෙන අරව ආහාරයට අරගෙන බොහොම පෘෂ්ටිමත් වෙනවා. ඒ පෘෂ්ටිමත් වුණාම දැන් මෙයාට තව ආහාර ඕනේ. එතකොට මොකද කරන්නේ? වෙනදන ගෙදර ගෑනු කෙනාට පොඩි මිනිහා මොනවා හරි පොඩි දෙයක් කිව්වහම ගෑනු කෙනා හත් නැතු ඔළු බිම් බලාගෙන ඉන්නවා. දැන් එහෙම නැහැ. ඇයි? අරු අරේ ඉඳගෙන අරයට දෙනවා මොනවද? කෙලින්ම සිග්නල් දෙනවා. අර මනසට පොඩ්ඩක් බලපෑම් කරනවා. ඇයි? කෑමනේ ඕනේ දැන්. එතකොට මොකද කරන්නේ? මිනිහා එක වචනේ කියද්දි ගෑණි වචන තුනක් කියලා. ගත්තා මොකක් හරි අතට අහුවෙච්ච එකක් දීලා ඇරියා හොඳට. දැන් දෙන්න කුණු හරප ලෝකයක් ගේ ඇතුලේ. අර ආහාර නිපදවනවා. පිපිඤ්ඤ හදනවා දැන්. ඔය ආහාර නිපදව නිපදව මේ බොහොම සත්‍ය පින්වතුනි බුදුදහම තුල තියෙන සත්‍ය කරුණ මේ. ආහාර නිපදව 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 අර මිනිස්සු ඔක්කොම රණ්ඩු සරුවල් කරනවා ගෙදර ඉන්නේ. එහෙනම් අර කොහේ හරි ගිය නයාව රෙද්දා සෙදාගත්තේ කවුද? තමුම්මයි. එහෙනම් දැන් මේකෙන් මිදෙන ක්‍රමය මොකක්ද? මේකෙන් මිදෙන ක්‍රමය මොකක්ද? මේක අවබෝධ කරගෙන ද්වේෂ අන්න හරි ආහාර නැති වුණොත් කවදා හරි තැනක මේ ගෙදරට බල්ලෝ එනවා නම් බල්ලෝ එන්නේ ඇයි? ආහාර තියෙන නිසා. නාලනී මිස් ආහාර දෙන එක නැවතුත් මොකද වෙන්නේ? උන් ආයේ එන්නේ නැහැ. උන් යනවා ආහාර තියෙන තැනක් හොයාගෙන. එහෙනම් ඔච්චරයිනේ කරන්න තියෙන්නේ. අන්න දුක අවබෝධ කළා, දුකට හේතුව බැලුවා, හේතුව නිරුද්ධ කළා, නිරුද්ධ කරන මාර්ගය දැන් කියන්න. නිරුද්ධ කිරීම කියන්නේ මොකද්ද? ආහාර නොදී සිටීම. ආහාර නොදී සිටීම ආහාර නැති කරන විදිහක් තියෙන. ඒ විදිය තමයි පින්වතුනි ආර්ය මෛත්‍රිය වඩන. නිකම් මෛත්‍රිය නෙමෙයි. ලෞකික මෛත්‍රිය නෙමෙයි. මොකද්ද? ආර්ය මෛත්‍රිය වඩන. ආර්ය මෛත්‍රිය. ඒ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. ආර්ය මෛත්‍රිය වඩන කෙනෙකුට ආනිසංස 11ක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ලෞකික මෛත්‍රිය ගැන නම් කතාවක් නැහැ. දැන් ওই දෙකේ වෙනසක් තියෙනවනේ. දැන් බලයි ඒ මොකද ඒ වෙනස ওই දෙකේ තියෙන. අපි මෙච්චර කල් අහලා නැහැ. මෛත්‍රී දෙකක් තියෙනවා කියන අහලා නැහැ. අපි අහලා තියෙන එක මෛත්‍රියයි. මොකද සියලු සත්වය නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, සිතින් සුවැත්තෝ වෙත්වා. ওই ටිකනේ. මොකද්ද සුවය? මොකද්ද සුවය? දැන් ඔබ සුවපත් වෙත්වා කියලා කියනවනේ. මොකද්ද ඒ සුවය? දැන් ඔබ පතන සුවය මොකද්ද? දැන් මේ සතුටින් සිටීවා කියලා ඔබ කියද්දි මම කියන්නේ දැන් නිවන ගැන කතා කරන්න බෑ. ඇයි? ආර්ය නෙමෙයිනේ මේක. මේ සාමාන්‍ය මෛත්‍රිය වඩන කෙනෙක් ගැන මම මේ කියන්නේ. සාමාන්‍ය මෛත්‍රිය අන්‍යාගමිකයන්ට පතුරවන්න බැරිද? අන්‍යාගමෙන්ට පතුරවන්න පුළුවන් නම් ඒක බුද්ධාගම නෙමෙයි. අන්‍යාගමිකයන්ටත් ඒක පතුරවන්න පුළුවන් නම් ඒක තථාගත ධර්මයේ නෙමෙයි. තථාගත ධර්මයේ කොහොමද අන්‍යාගමිකයන් පතුරවන්නේ? අන්න ඒකයි පින්වතුනි කියන්නේ මේ ආර්ය මෛත්‍රිය සහ ලෞකික මෛත්‍රිය අතර ලොකු වෙනසක් තියෙනවා. ඔබ ආර්ය මෛත්‍රිය වඩන්න එක දිගට වඩන්න ඔබට වෙනස තේරෙයි. හොඳට පුදුම බලයක් තියෙනවා. ළමයි හම්බෙන්නේ නැති කෙනෙකුට ආර්ය මෛත්‍රිය හොඳාකාරව ප්‍රගුණ කරන්න කියන්නේ
ශාරීරික වෙනස්කම් පවා ඇති වෙන්න පුළුවන් ආර්ය මෛත්‍රිය තුළ ඒ තරම් ප්‍රබලයි. හැබැයි ආර්ය මෛත්‍රිය වඩන්න නම් ආර්යෙක් වෙන්න ඕනේ. තුට්ටු දෙකේ මිනිසුන්ට ආර්ය මෛත්‍රිය වඩන්න බෑ. ඒ කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම හරියට අවබෝධ කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. දැන් ඔබට පුළුවන් ඒක කරන්න. ඔබ යම් ප්‍රමාණකින් හරි අවබෝධ කළා. මොකද නිවනේ තියෙන ආනිසංස දකින්න බෑ. නිවන කියන එක සාරයි උතුම් සාරයි ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තණ්හංකේව විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති මේ බුදුහාමුදුර නිවන ගැන කියන ඒ තරම් ශාන්ත දෙයක් ඒ තරම් ප්‍රණීත දෙයක් තවත් නැහැ මොකක් වගේද නිවන වගේ එහෙනම් පින්වතුනි මේ ලෝකයේ තියෙන මහා සුවය මොකද්ද නිවන වෙන මොන සුවයක්ද දැන් කෙනෙක් කියනවා සුවපත් වෙත්වා සුවයෙන් සිටිත්වා කොහොමද සුවයෙන් සිටින්නේ සන්තෝෂෙන් ඉන්නේ කොහොමද මහුල් ගෙදරක ඉන්නේ සන්තෝෂෙන් නේද ඇත්ත කියන්නේ මවුල් ගෙදර ගිහිල්ලා අඬන ඉන්න කවුරුත් ඉන්නවද නැහැ දැන් මවුල් ගෙදර ගිහිනා සන්තෝෂෙන් ඉන්න විදිය අපි කතා කරමු හරිද කාගේ හරි මොන්න කාගේ හරි තියෙන ආභරණ ටිකක් කරේ දාගත්තා තරේ දාගෙන දැන් මගේ කියලා පේනගෙන මේ මගේ මානේ මහා මානෙකින් එතනට ගියා මානේ කියන්නේ කුසලයක්ද අකුසලයක්ද අකුසලයක් එකයි දැන් ඔතනට ගිහිල්ලා තොර තෝංචියක් නැති බොරු බේගල් ඇද බානවද නැද්ද දෙකයි ඔතනට ගිහිල්ලා කේලම් කියනවද නැද්ද තුනයි. ඔතන ඉලා කසිප්පු ගහනවද නැද්ද? හතරයි. ඒ කසිප්පු ගහගත්තේ උන් පරුස වචනෙන් බැනගන්නවද නැද්ද? බැනගන්නවා. පහයි. ලෝභකම් කරනවද නැද්ද? කරනවා. ද්වේෂකම් කරනවද නැද්ද? කරනවා. මෝහකම් කරනවද නැද්ද? කරනවා. පුටුවක් අරගෙන අනිත් කාට තඩි බානවද නැද්ද? කරනවා. එහෙනම් දස අකුසලේම තියෙන තැන මොන සැපයක්ද තියෙන්නේ? මොකද්ද ඔය පතපු සැපේ මෙච්චරක? මොකද්ද ඒ පතපු සැපේ මෙච්චර කරන්නේ එහෙනම් මේ ලෝකේ එක සැපයයි තියෙන්නේ මොකද්ද නිර්වාණ ශාන්තිය නිවන් සැපය එහෙනම් අපි පතන්න ඕනේ මොකද්ද නිවන් සැප අන්න ඒකයි ආර්ය අතර වෙනස ආර්යයි ලෞකිකයි අතර වෙනස නිරෝගී වෙත්වා කියලා කියනවා මොකද්ද නිරෝගී වෙන්නේ දැන් මේ ශරීරය නිරෝගී කරන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ ඉන්නවද නෑ මේ ශරීරය නිරෝගී කරන්න ඕන නම් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න ඕනේද නෑ මේ ලෝක මේ ශරීරයට දින දෙඩ ටික ඇහුවොත් ඔබ දුවයි මෙතන චක්කු රෝගෝ ඇහැට හැදෙන ලෙඩ මෙතන ડોක්ටර් කෙනෙක් හිටියා නම් කියයි ඇහැට හැදෙන ලෙඩ ටික ඔක්කොම දැන් 100ක් විතර කියාගෙන යයි බුදුහාමුදුරුව චක්කු රෝගෝ චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ ජීවා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ කාසෝ සාසෝ පිනාසෝ ඩහෝ ජරෝ කුච්චි රෝගෝ මුච්චා පක්කන්දිකා සූලා විසූචිකා කුට්ටං ගණ්ඩෝ කිලාසෝ සෝසෝ අපමාරෝ දද්දු කණ්ඩු කච්චු රකසා විදක්තිකා ලෝහිත පිත්තං මධුමේහෝ අන්සා පිලකා බගන්දලා වාත සමුට්ඨාන ආබාධා සෙම්ම සමුට්ඨාන ආබාධා උතුපරිණාමජ ආබාධා විසම් පරිහාරජ ආබාධා විසම් පරිහාරජ ආබාධා කියන්නේ මොකද්ද වැරදි ලෙස කය පරිහරණයෙන් හැදෙන ලෙඩ ඒඩ්ස් ගොනෝරියා ආදි වශයෙන් ඔය තියෙන මහා මේ සමාජ රෝග ගණනාව ඕකට කියවගල් වැරදි ලෙස කය පරිහරණය හැදෙන ලෙඩ එච්චර ඉතින් ඒකේ අනු කොටස් කොච්චර තියෙනවද එහෙනම් මේ කය නිරෝගී කරන්න පුළුවන් පුද්ගලයෙක් තවත් මේ ලෝකේ ඉන්නත් නේ එහෙනම් මොන නිරෝගීතාවයද මේකේ පතන්නේ අසූචි ගොඩක් දිහා බලාගෙන අසූචි නොවෙත්වා අසූචි නොවෙත්වා අසූචි නොවෙත්වා කියන පතන එක වැඩේ වැඩක් නෙමෙයිද මේ කරන්නේ ඒකයි කිව්වේ බුදුදහමේ අර්ථය වැහුනොත් බුදුදහම ඉවරයි අර්ථය වැහුනොත් බුදුදහම ඉවරයි ආයි කතා දෙකක් ඒක නෑ අර්ථය නම් වැහෙන්න දෙන්න එපා වැහිලා තියෙන්නේ ඒකයි කියන්නේ මේ අර්ථය නැවත මේ පුළුවන් තරම් විවර වෙවි එනවා ඉතින් මේවා එනකොට ඉතින් ගල් මුල් පහරවල් එයි මම ඔබට කියන්නේ මේවා කාටවත් දේශනා කරන්න නම් යන්න එපා ඇයි ඔබට හරියට මේක දේශනා කරගන්න බැරි නිසා දේශනා කරන්න කියලා අමාරු වෙටෙන්න එපා පුළුවන් එකෙක් ඉන්නව නම් අදගෙන ඉන්න බණ ටිකක් අහන්න. හැබැයි ඌ ඉන්නේ මේ මං එනවා. මං ඇවිල්ලා ප්‍රශ්න අහලා බිඳවනවා. මගෙන් ප්‍රශ්න අහලා මාව බිඳවන්න බෑ. හේතුව මොකද්ද? මම තථාගත පලිහ දරාගෙන ඉන්නේ. තථාගතයන් වහන්සේගේ ධර්මය හැරෙන්න වෙන කිසි දෙයක් මම මෙතන කියන්නේ නැහැ. ඒක නිසා ආයි මගෙන් ප්‍රශ්න අහලා මාව මේ මට්ටන්න බෑ. මම කොතනකවත් කියලා නැහැ. මම ත්‍රිපිටකයේ තියෙන සීලුම දේ දන්නවා කියලා. එහෙම දන්නවනම් සරියුත් මහරහතන් වහන්සේට එහා ගිය කෙනෙක් වෙන්න එපා. මොකද සරියුත් මහරහතන් වහන්සේ දරාගෙන හිටියේ අභිධර්ම මේක විතරයි. තව ටිකක් දරාගෙන හිටිය ආනන්ද මහරහතන් වහන්සේ මේ ත්‍රිපිටකයේ තියෙන සීල දේ දන්නවා කියලා මම කොහෙවත් කියලා නැහැ. නමුත් නිවන් දකින්න යමක් අවශ්‍ය නම් ඒ ටික දන්නවා. ඒ ටික කියලා දෙන්න පුළුවන්.
ඒක නිසා එහෙම කෙනෙක් ඉන්නවා නම් ඇදගෙන ඉන්න මේ වණ ටිකක් අහන අර රෝගපාලක දෙවිවරු අර ජතන් වලින් බැඳගෙන යකුන් ඇදගෙන ඉන්නේ අහපිය මේ වණ ටික අහලා හැදියේ තොපි මේ මොනවද ඔය කරන්නේ නැත්නම් එහෙම වෙසමුණු රජුට ඇවිල්ලා තොපේ ඔළුව කුඩු කළා දැයි එහෙම කියලා අරගෙන ඉන්නේ ඔබම දකි දවසක මේ දේවල් එහෙනම් මේ එතකොට එහෙනම් මේ දැන් අපි මේ දැන් පටන් ගත්තනේ මේ කය ගැන මේ කය ලෙඩවීම ගැන එහෙනම් මේ ලෙඩ මේ මේ කය ලෙඩ වෙන්න එපා කියලා පතන එක ලෙඩවන්නේ එපා කියලා පතන එක හරියට ඈ අර මේ ඉබ්බංගෙන් පියාට ඉල්ලනවා වගේ දෙයක් නෙමෙයිද ඊළඟට ඔය මෛත්‍රිය වඩන්නේ මිනිසුන්ට විතරද සියලු සත්ත්වයන්ට නේද සියලු සත්ත්වයෝ කියලා කිව්වහම මේ මේ 31 ලෝක ධාතුවේ ඉන්න සියලු දෙනා අයිතිද නැද්ද අයිති නේද අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මියොත් අයිති නේද අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයන්ට කයක් තියෙනවද එහෙනම් ඒගොල්ලන්ට කොහෙද ලෙඩ හැදෙන්නේ එහෙනම් දැන් එතකොට මොකද්ද කියන්නේ සියලු සත්ත්වයෝ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ හැරෙන්නට නිරෝගී වෙත්වා ඇයි ඒගොල්ලන්ට කයක් නැහැ කයක් නැතිවට කොහෙද නිරෝගී මේ නිරෝගී කම්පතන්නේ ඒක නිසා පින්වතුනි ඔන්න මම නුඹට ආර්ය මෛත්‍රිය දේශනා කරනවා මේක දරා ගන්න භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා අනුට්ඨිතාය පරිජිතාය සුසමාරද්ධාය ඉමේ ඒකා දසානිසංසා පාටික්කාති ඔන්න දස 11 ආනිසංසයන් කියන බුදුහාමුදුරුවෝ සුකං සූපති දැන් ඔන්න ඔබට ඕන ටික එනවා මෙතන දැන් සුකං මං කියවනේ දැන් මේ පෙරේතයෝ එළෝන විදිහක් ගැන මම දැන් ඔබට කිව්වනේ මේ මගේ නිර්මාණයක් එහෙම නෙමෙයි. තථාගත නිර්මාණයක් හැරෙන්න කිසි දෙයක් මම කියන්නේ නැහැ. අත්තනෝ මතයක් ප්‍රකාශ කරන්නේ නැහැ මම. මම හරීම ගරුත්වයෙන් මේ ධර්මයේ ගුරුතනතුරේ තියාගෙන ඉන්නේ. ත්‍රිපිටකයේ දෙයක් හැරෙන්න කිසි දෙයක් මම කතා කරන්නේ නැහැ. මොකද කවුරු හරි ඇහුවොත් කොහෙන්ද ගත්තේ කියලා මට යන ගන්න ගන්න කියන්න පුළුවන් ගම තියෙන්න බෑ. නේද? මගේ මතයක් ප්‍රකාශ කරන්න බෑ. එතකොට සුකං සූපති සුකං පටිපුඤ්ජති නපාපකං සුපිනම් පස්සති මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති දේවතා රක්කන්ති නාස්ස අග්ගිවා විසංවා සත්තංවා කම්ති තුවටං චිත්තං සමාධියති මුකවන්නෝ විප්පතිති අසම්මුල්ලෝ කාලං කරෝති උත්තරීං අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්මලූපූපගෝ හෝති ඔන්න 11 ආනිසංසයන් කිව්වා සුකං සූපති සුවසේ නිින්ද යනවා සුවසේ නිදා ගන්නනතර අග්‍රස්ථානයේ කවුද ඉන්නේ බුදුහාමුදුරුවෝ නිදාගන්නේ මෙට් එකද තනකොළ බිමේද මහා ගල් තලාවකද කියන එක නෙමෙයි ප්‍රශ්නේ රාගයේ ඡය කරපු උතුමෙක් ද්වේෂයේ ඡය කරපු උතුමෙක් මෝහයේ ඡය කරපු උතුමෙක් තමයි මේ ලෝකේ හොඳටම නිදාගන්නේ ඔව්ද නැද්ද ආයි කතා දෙකක් ඒකේ තියෙනවද නෑ එහෙනම් ඔබට සුවසේ නිදාගන්න නම් මොකද කරන්න ඕනේ රාගෙන් දැවි 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 නිදාගන්න ඕනේ ඒ රාගෙන් දැවෙන මිනිහෙකුට පුළුවන් ද හොඳට නිදාගන්න ද්වේෂයෙන් දැවෙනවා හෙට මම අරෝගෙ බෙල්ල කනවා කියලාද නින්දට යනවා උඩ නින්දයයිද නෑ ඉතින් බලන්න එහෙනම් මේ රාගයේ ද්වේෂයේ මෝහයේ ෂේ වෙන තරමට තමයි හොඳට නින්ද යන්නේ එහෙනම් මොකද්ද පතන්න තියෙන්නේ මමද සියලු ලෝක සියලු සත්ත්වය සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ රාග ගින්නෙන් මිදෙත්වා ద్వේෂ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ජාති ගින්නෙන් මිදෙත්වා ජරා ගින්නෙන් මිදෙත්වා ව්‍යාධි ගින්නෙන් මිදෙත්වා මරණ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා ආදි වශයෙන් ඔය 11 මහා ගින්නෙන් දැවි දැවි ඉන්න මේ සත්වයන්ට ඔන්න මඩනවා ආර්ය මෛත්‍රිය මොකද්ද එකම සුවයයි මේ ලෝකෙ තියෙන්නේ මොකද නිවන් සුවය ඔන්න ඔය නිර්වාණ ශාන්තිය පතනවා හැම කෙනාටම ඒ පතනකොට සංසාර රෝගයෙන් මිදෙත්වා කියනකොට කවුරුත් ඔකෙන් හැලෙනා ඉන්නවද නෑ සියලු දෙනාට වෙන සියලු ලෝක සියලු සත්වයෝ කියලා පටන් ගන්න පුළුවන්
මෙන්න මේක වඩන්න සුකම් පටිපුඤ්ජති සුවසේ ඇහැරෙනවා සුවසේ අවදි වෙනවා පෙරේතය ගැහුවාගේ අවදි වෙන්නේ නැහැ හීන දැකලා මරණෝ කපනෝ කොටනෝ අයියෝ කියන කෑ ගහන්නේ නැහැ නපාපකං සුපිනම් පස්සති නපුරු හීන දකින්නේ නැහැ ඇයි හිත සමාහිතයි රාගෙන් ගොඩක් දුරට රාගය ප්‍රහීන කරන ගමන් ඉන්නේ ද්වේෂය ප්‍රහීන කරන ගමන් ඉන්නේ මෝහය ප්‍රහීන කරන ගමන් ඉන්නේ නපාපකං සුපිනම් පස්සති මනුස්සානම් පියෝ හෝති මනුස්සයෝ හරි ප්‍රියයි ඇයි රාග ද්වේෂ මෝහ හලන උතුමන්ට මනුස්සයෝ ප්‍රියතාවය ඇති වෙනවා ඉබේ එහෙම රාග ද්වේෂ මෝහ හලන කෙනෙක් දැක්ක ගමන් දුටු දුටුවන් සනසාලනවා තථාගතයන් වහන්සේ වඩිද්දි දුටුවන් සනසාලනවා ඒ රූපේ දැකලා දිව්‍ය ලෝකෙ ගියා ඉන්නවා ඒ මధుර ශ්‍රවණය අහලා දිව්‍ය ලෝකෙ ගිය ගෙම්බෙක් ඉන්නවා මණ්ඩුක දිව්‍ය පුත්‍රයා කියන්නේ එයා මේ රාග ද්වේෂ මෝහ හලන කෙනෙක් මිනිස්සයා ප්‍රිය වෙනවා ඊළඟට කියනවා මොකද්ද අමනුස්සානම් පියෝ හෝති gedare inna amanussayot mokada wenne priya wenawa ඇයි gedara inna onna taatta merilla illa ge yase inna dan meya kiyana mokada me mama hadapu gewal mege magi are balu toge mama ne yako mege haduwe dan obage daruwa ewilla kiwwa obama hithala wanne me me dewal e kaanthema galapena obage daruwa oba hadapu gedara oba inna kota obage daruwa ewilla kiyana mege haduwe man edena oba mokak dahanne o putte oya haduwe kiyana o mokakda kiyana to kohomada bola hada to ipadirat naha man mege hadadde කියනවද නැද්ද අන්න තරහ වෙලා ගිහිල්ලා මැරිලා එක්ක මොනවා හරි ප්‍රශ්නයක් වෙලා ගිහිල්ලා මැරිලා දැන් තරහ වෙලා ගිහින් ඇවිල්ලා ඉන්න තාත්තා හරි අම්මා හරි ඉන්නවනම් තමන් කියනවනම් මේක මම හදුවේ කියලා දැන් මොකද වෙන්නේ දැන් අර ප්‍රියද නෑ දැන් මහා අප්‍රියයි දැන් දැන් ගැටනේ හැබැයි ඔබ පතනවනම් මේ මට මේකේ අල්ලන්න දෙයක් නෑ මේක හිතට සෙවණක් විතරයි මට මේක මගේ කියලා කියාගන්න දෙයක් මට නම් නැහැ මේක අසාරූ වස්තුවක් මේක කැඩි කැඩි විදි විදි ජරා වාස වෙලා යන එක තමයි වෙන්නේ ඉන්න ඕනේ නිසා මම පොඩ්ඩක් අතුපතු ගාගෙන ඉන්නවා ඒ හැරෙන්න මෙතන දෙයක් නැහැ මගේ කියලා අල්ලන්න මෙතන කිසි වස්තුවක් නැහැ ඔන්න ඔහොම ස්වභාවයක් නම් තමන්ගේ හිතේ තියෙන්නේ දැන් අර අමනුෂ්‍යයා තමන්ගේ ගැටෙයිද අනේ මට මේකෙන් මිදෙල යන්නම යෝනේ මට නම් මේව අල්ල ගන්න අයිති කරගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ අමනුෂ්‍යයා අමනුෂ්‍යයා වෙලා ආවේයි අල්ල ගන්න අයිති නිසා ගෙවල වෙලා ආවේ මේකේ මගේ කියලා හිතාගෙන ඈ මේකේ වලයාකාරව යන්න ඕනේ නිසා ඔවට පද නියුදුන ගේ වලයාකාරව යන්න ගේ වටේ කැරි කැරි ඉන්නවා ඉතින් උන් පිළිසාව හින්දලු මොකද කරන්නේ ගේ වටේ කැරි කැරි ඉන්නවා මේක මගේ ගේ මේක මගේ ගේ එකක්වත් එන්න පා මොනවද මේ කැඩුවනේ දොර කැඩුවනේ දෙනවා උඹට වැඩේ ළමයි ඔය කොහේනේ විත්‍ය කරේමේ තුවාල කළොත් එහෙම ගහනා මිනිස්සු ඉන්නවා ඇයි මේක මගේ ගේ උඹ කොහමද මේක කරන්නේ උඹ කොහෙන් ආපේ කියලා ඔන්නෝම කටයුතු කරන මිනිස්සු ඉන්නවා ඇයි මේ මගේ මගේ ගෙවලයා धर्म යමක් දරන්නේද ඒ ධර්ම ධම්ම කියලා කියන්නේ යමක් දරන්න දෙයක් සබාධම කියලා කියන්නේ මොකද ස්වභාවයේ ධරණ දෙයට කියනවා සබාධම කියලා ඉතින් ඒකයි කියන්නේ ආයි මේකේ බුදුහාමුදුරුවෝ කියපු දේ ධරණ ස්වභාවය තමයි ධරණ දෙය තමයි මොකද්ද බුද්ධ ධර්ම කියලා කියන්නේ දෙවියෙක් වීම සඳහා ධරණ දරන්න ඕනේ දේ මොකද්ද දේව ධර්ම බුද්ධ වෙන්න සඳහා බුද්ධ බුදුවරු තුන් දෙනෙක් ඉන්නවා කියලා මම කිව්වා මොකද්ද සම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ ශ්‍රාවක බුද්ධ කියලා බුදුවරු තුන් නමක් ඉන්නවා. එතකොට බුද්ධ වීම සඳහා දරන්න ඕනේ ධර්මයට කියනවා බුද්ධ ධර්ම. ආයි කතා දෙකක් නැහැ ඒකේ. එහෙනම් ධර්ම කියන්නේ මොකක්ද? දැරීම. ඕනෙම දෙයක දැරීමක් තියෙනවා. එහෙනම් දැන් කිව්වා අමනුස්සානම් පියෝ හොදි. බලන්න හේතු සහිතව මේ කියන්නේ. හේතු රහිතව නෙමෙයි. උඩින් පාත් උනා නෙමෙයි. ආයි දෙකක් නැහැ නේද? දැන් ඔබට තේරෙනව නේද මම මේ කියන්නේ? එහෙනම් අමනුස්සයේ gedetta ඇවිල්ලා ඉන්නවා ඔබ මොකද්ද කරන්න ඕනේ? මේ ආර්ය සමාධිය වඩන්නේ. මේ ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වැඩන්නේ හොඳට ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වැඩෙද්දි තමන් එක පැත්තකින් නිවනට ළඟා වෙනවා අනිත් පැත්තෙන් සියලු ලෝක සත්ත්වයන් නිවන ප්‍රාර්ථනා කරනවා තමන්ගෙන් සුවදායි කිරණ පිට වෙනා නෑයි කිසි දෙයක් ලෝභ දේශ මොහ සහගත නැහැ ඔබ යම් කෙනෙකුට ලෝභ දේශ මොහ සහගතව යම් කෙනෙකුට සුවපත් වේවා කියලා කිව්වනම් ඒ සුවපත් වීමෙන් මොකද්ද ලැබෙන්නේ ඒ බුදුහාමුදුරුවෝ කියනවා යම් කිසි තැනකදී
ලෝභ ද්වේෂ මෝහ කියන තුන ඇතුව පිනක් කළොත් ඒ පින හරීම අඩුයි ප්‍රබලතාවයෙන් හරීම අඩුයි හැබැයි අලෝභ අද්වේෂ අමෝහ මූලිකව යම් පිනක් කළා නම් ඒ පින මහා ශ්‍රේෂ්ඨයි කියලා එහෙමනම් යම් කෙනෙකුට ඔබ නිකන් ලෞකිකව කියනවා නම් සුවපත් වේවා කියලා මොන සුවේද පතන්නේ රාගයේ නෙමෙයිද පතන්නේ ද්වේෂයේ නෙමෙයිද පතන්නේ මෝහයේ නෙමෙයිද පතන්නේ ওই ටිකනේ ඒකස්සෙත් තියෙන එහෙනම් ඒ තුලින් මහා පිනක් නැගින්න විදිය නැහැ එහෙනම් ඔබ මොහොතක වටනනම් රාගක්ෂේ වේවා ද්වේෂක්ෂේ වේවා මෝහක්ෂේ වේවා මේ ಜಾති ගින්නෙන් මිදෙත්වා මේ ಜಾති ගින්නෙන් දැවෙනවා මිනිස්සු ජරා ගින්නෙන් දැවෙනවා ව්‍යාධි ගින්නෙන් දැවෙනවා මේ මිනිස්සුම සුවපත් වෙන්න ඕනේ කොහොමද නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් ලැබෙත්වා ආයි වෙන සුවයක් නැහැ අතහැරීම නොයල්ම මිදීම හැර නිවනම හැර වෙන කිසිම සුවයක් මා නොපමනවි කියලා බුදුහාමුදුරුවෝ කියනවා ආයි පණවන්න දෙයක් එතන නැහැ කියලා ඒ ඒක තමයි බැනවීම එහෙනම් මෙන්න මේක හොඳට අවබෝධ කරගෙන මං හිතන්නේ අපේ මේ හරිද මහත්තයා ඕක මේ print කරලා දෙයි ඕගලන්ට මම ඒක එතුමාට පත් කරන්න ආර්ය මෛත්‍රිය ඒ ආර්ය මෛත්‍රී කර්මස්ථානේ වඩන්න බුදුන් වඳින හැම වෙලාවකම මේ Taman නිතර මේ ඉන්න වෙලාවට වඩන්න මමද සියලු ලෝක සියලු සත්ත්වෝ සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේත්වා නිතරම එතකොට කර්මස්ථානයේ තියෙන්නේ මොකද්ද මුඛ්‍ය උපරමාර්ථයක් තියෙනවා නිවන නිවනට බරයි ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේ මම මේක දැන් තව ඔබට කියන්න ගියොත් එහෙනම් තවත් මේක රෑවේ ඒ නිසා මෙන්න මේක හොඳට දරාගන්න බුදුහාමුදුරුවෝ කියනවා අනිත් අයගේ මේ මෙත්තා සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මේක කියන්නේ අනිත් අය කියන මෛත්‍රියයි මම කියන මෛත්‍රිය අතර වෙනස කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත වොස්සග්ග පරිණාමී මෙත්තා සහගත සති සම්බොජ්ජංගේ වඩන්න කියලායි මම කියන්නේ කියලා කියනවා බුදුහාමුදුරුවෝ මෙන්න මේ කියපු කාරණා කොතනින් හරි ඔබ අහලා තියෙනවද මෙතන හිටපු කවුරු හරි කියන්නේ ඉතින් මේ ත්‍රිපිටකයේ ගෙඩි පිටින් තියෙන ටික මොකද්ද විවේක නිස්සිතයි කියන්නේ හිත පංච නීවරණයන්ගේ මුද වෙලා ඈත් වෙලා විරාග නිස්සිත ගැන රාග කියලා කියන්නේ රාග රා කියනවා සැරිසැරීමට සැරිසැරීම අග්‍ර කරගන්නකොට රාග වෙනවා රා අග්‍ර රාග සැරිසැරීම අග්‍ර කරගෙන මොකේ සැරිසැරීමද කාම භව රූප භව අරූප භවයේ සැරිසැරීම අග්‍ර කරගන්නවා කාම රාග රූප රාග අරූප රාග කියන්නේ ඔන්න ඕවා ඉතින් ඕවා ටිකක් වැඩිපුර අපි දවසක කතා කරමු මම මේ හරසර ගාලා මේ කතා කරගෙන යන්නේ මා දරුණුවට මේ දේශනා කරන්න ඕනේ නැත්නම් හොඳට අවබෝධ කරගන්න ඕනේ නැත්නම් නැවත ඉතින් කොහොමද කරන්නේ කාලයක් නැහැනේ දැන් තව ටීකින් ඇද්දික පියනවා බොහෝ දෙනාගේ ඒක නිසා මේක නවත්තන්න දෙන්නේ නැත්නම් ආයි බණක් අහන්නේ එන එකක් නැහැ කවදක්ක. ගෙදර මිනිස්සු බලාගෙන ඉතින් මේ බයින්න දැන් සම්ධික වහදලා ගියේ නැහැ කියලා. මං කිව්වේ ඒකයි මේ බණක් අහන්න එනකොට සියල්ල නිදහස් කරලා ඉන්න. මතකයි නේද ඒ කාලේ සිරිපාද ගිය ආච්චි අම්මලාට. සියල්ල මොකද කළේ? ඉඳ ලියලා දීලා මේ ලාන් ඒ වගේ ඉන්න. පුතේ මං අදේ ඉද දන්නේ නැහැ හෙටේ ඉද දන්නේ නැහැ මං ඉවර වෙලා කෝල් එකක් දෙන්න. සමහරට පුතේ මං උඩින් එයිද දන්නේ නැහැ. කියන්න බෑ පිංගුදින මේ 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 ධර්මය කියන්නේ ඒ තරම් පරම ගැඹිර දෙයක්. සරියුත් මහා රහතන් වහන්සේ බුදුහාමුදුරන්ට පවන් සලසලින්දත් අරහත්ත්වයටපත් උනේ. උන්වහන්සේ කිව්වට කියපු බණක් නෙමෙයි. ජීකරණ කියන බ්‍රාහ්මණයන්ට වේදනා පරිග්‍රහ සූත්‍රය දේශනා කරද්දී මේ පවන් සලසල හිටියා මෙන්න අරහත්. අධර්මය කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. එතකොට විරාග නිස්සෘත ඊළඟට නිරෝධ නිස්සෘත නිරෝධ කියන්නේ රෝධ ගහනවා කියන කියන්නේ මේ භවයේ සැරිසරනවට ඒ භවයේ සැරිසැරීම නවතාලන එහෙනම් මේ එතකොට විවේක නිස්සෘතයි පංච නීවරණයන් අටපත් කරනවා කියන්නේ මොකද්ද නිවනට යමු වෙලා නෙමේද විරාග නිස්සෘතයි කියන්නේ නිවනට යමු වෙලා නෙමේද නිරෝධ නිස්සෘතයි කියන්නේ නිවනට යමු වෙලා නෙමේද වොස්සග්ග පරිණාමය කියන්නේ ඒ නිවනට යමු වීම තමයි එතකොට ඔය හැම කරුණකින්ම කියන්නේ නිවනට යොමු වීම ගැන නෙමෙයිද මෙත්තා සහගත සති සම්බොජ්ජංගේ වඩන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙද්දි අපි මේ මොනවද වඩවද ඉන්නේ අපි මේ මොකද්ද මේ සීල සත්‍ය වල දුක් වෙත්තා නිරෝගී වෙත්තා සුවපත් වෙත්තා වෛරත්ව වෙත්තා මම පටන් ගන්නේ අල්ලපු ගෙදර එහෙම මම අහලා තියෙනවා ඔව් ඔව් මේ එහෙ ගෙදර එහෙම වෙත්තා අර මේකයි මෙහෙ ගෙදර අය නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඔව් මෙහෙ ගෙදර අය නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ අර කියන ටික නැත්නම් මෙහෙ ගෙදරටත් දාන්න කොහොමද දාන්නේ ඉතින් මමද සියලු ලෝක සියලු සත්වයෝ කිව්වහම අයිති නැති කෙනෙක් කවුරු ඉන්නවද අයිති නැති කෙනෙක් කවුරු ඉන්නවද නෑ මේ මේක තමන් ඒ ඒ කමටහන කාගරි ඔන්නම් පෞද්ගලිකව හරි හම්බ වෙලා ගන්න
ඒක වඩන්න මේ මෙහෙම වඩන්න පුළුවන් තමන් මෙහෙම හිතා ගන්න හිතාගෙන තමන්ගෙන් ගෝලාකාරව මේක පතුරවලා යවන්න මමද සියලු ලෝක සියලු සත්වයෝ කියලා කිව්වට පස්සේ මේ ඔබට යවන්න පුළුවන් ප්‍රමාණයක් දක්වා යවන්න මේ හිත පතුරවලා යවන්න කෝටි ලක්ෂයක් සත්වල දෙනකම් බුද්ධාඥාව පතුරවන්න පුළුවන් අපේ බුදුහාම හැබැයි ඔබට නම් ඒක කරන්න බෑ තථාගතයන් වහන්සේ නමකට විතර අඩුම තමයි මේ 31 ලෝක ධාතුවට යවන්න හිත විහිදුවර පතුරවලා යවන්න ඉල සීල දෙනා සිහිපත් කර කර මෙත්තා සහගත චේතෝ විමුක්තිය වඩන්න මම මේ කියන ඒවා කරලා බලන්න ආයි බුදුබණ බුද්ධ ශක්තිය තරම් ශක්තියක් මේ විශ්වයේ නැහැ පින්වදනි මමත් ඉස්සර හිතන් හිටියේ නම් බුද්ධ ශක්තිය කියන්නේ සාමාන්‍ය එකක් මේ දේව ශක්තියට වඩා ප්‍රබලයි කියලා අද මම අවබෝධ කරගෙන තියෙනවා දේව ශක්තිය කියන්නේ පයට පෑගෙන වැල්ලක් මම දෙවියන් හොඳට ඇසුරු කරපු කෙනෙක් අදටත් දෙවියන් ඇසුරු කරනවා හැබැයි ඉස්සර ඇසුරු කළා වගේ නෙමෙයි එදානම් දෙවියන්ට කියලා මිනිසුන්ට සෙත් සාන්ති කරලා දුන්නා අද මිනිසුන්ට සෙත් සාන්ති කරන්නේ දෙවියෝ ලව්ව අද දෙවියන් ඇවිල්ලා බණ අහනවා එහෙම ගනුදෙනුවක් තමයි තියෙන්නේ ඒ ඈත ඉඳලා දුරනම් දුරපටන් නමස්කාර කරලා එයා යනවා ආ ඊළඟ බණක් කියනවල අනිත්‍ය දුක්ඛ අනාත්ම දේශනා කරනවා ආරාධනා කරනවා එනවා අයල ධර්මය අහනවා යනවා එච්චරයි මොනව හරි ඉතින් විපතක් එන්න ගියොත් සමහරට වේර ගනි ඇයි දැම මැරෙන්න දීලා බෑ අපිට මේක අවබෝධ කරගන්න ඕනේ කියලා හැබැයි ඉතින් කර්මයක් ලොකු කර්මයක් තියෙනවා නම් ඒක බොහෝ සාමාන්‍ය දෙයක් මැරෙන බව නම් හොඳටම දන්නවා කොවිඩ් හරි චොරස් ගාලේ යනවා එච්චරයි ඊට ඉස්සෙල්ලා මේක කරගන්න එකයි තියෙන්නේ ගත වෙන හැම තප්පරේම මේක කරන්න තමයි උත්සාහ කරන්නේ මම කියන්නේ මේකයි මේක කරන්න තීවුරු දා ගන්න අවශ්‍යතාවයක් නැහැ තීවුරු දාගෙන බන්ධන මේ මේ මේක මෙහෙම කරන්න ඕනේ දැන් කන්න බෑ මෙහෙම මෙහෙම කන්න බෑ මෙහෙම කරන්න බෑ මෙහෙම කරන්න බෑ කියන බාධක ඇති කරගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ ඒකයි මම කියන්නේ සිවුරේ කවුරු හරි කෙනෙක් ඉන්නො නම් ඒ උත්තමයේ ඒකාන්තයෙන්ම ශ්‍රේෂ්ඨයි මොකද ඔබට සිවුරට ගිහිල්ලා ඔය කටයුතු කරන්න බෑ ඕනනම් දවස් පහක් සිවුරට ගිහිල්ලා බලන්න ඒක නිසා සිවුරු ඉඳගෙන අවඩක් අසාධාරණයක් කරන කෙනෙකුට කවදාවත් දොස් කියන්න යන්න එපා. ඒ අය ඒක කරගන්න එක කරගෙන යයි. අර සබාධාමේ වද කැවෙන්නේ මම හදන්නේ එපා. ඒ අයට කියනවා ඒ අය කරගෙන යයි. ආයි අපිට ආයි ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. කිසිම දවසක මම නැවත වතාවක් කියන මම එදත් මේක කිව්වා. කිසිම දවසක සංඝයා වහන්සේ කෙනෙක් ගැන වචනයක්වත් දෝෂයක් නම් කතා කරන්න එපා. හාමුදුරු කෙනෙක් ඉන්නවා කියලා හිතන්න මහා ජඩ වැඩගෙන දස අකුසලේම කරන කතා කරන්න යන්න එපා. කවුරු හරි කතා කරනොත් මෙන්න වැන්ද අනේ මට හාමුදුරු ගැන නම් මොකුත් කියන්න එපා. එච්චරයි. එච්චරයි. ආයි මොකුත් නැහැ. තමන්ගේ මේ මේ මොකද මතක තියාගන්න බින්ද අරහතුන් වහන්සේලා විතරක් නෙමෙයි මේ තැනට අපිව අරගෙන ආවේ. දස අකුසලේම කර කර හිටපු භික්ෂුවක් ඉන්න පුළුවන්. සංයුක්ත නිකාය නිකා එක පොතක් උන්වහන්සේගේ පන්සලේ තිබිලා අර සොලීන් ඇවිල්ලා නැත්තම් මේ ලන්දේසි පුතුගීති ඉංග්‍රීසි ඇවිල්ලා මෙහෙර විහාර ගිනිබත් කරගෙන යද්දි අර දස අකුසලේම කර කර හිටපු හාමුදුරුවෝ දැන් මොකද කරන්නේ අර 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 පිටකේ අරගෙන අර පොත අරගෙන එකම පොතයි පලාතටම තිබුණේ ආයි වෙන පොතක් නැහැ මොකද ගන්තාර උඩ කරද්දි පොත් 100ක් ලිව්වේ නැන්නේ අද නම් පොත් ලක්ෂ ගණන් තියෙනවා ප්‍රින්ට් කරන්න පුළුවන් නිසා ඒ කාලේ එහෙම නැහැ තල්පතක ලියාගත්තේ මේක එතකොට ඒක අරගෙන පණ එපා කියලා සිවුරස්සේ ගහගෙන දුවල 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 කොහේ හරි ගිහිල්ලා එහෙම කරගෙන අද සංයුක්තනිකායි අපි අතර පත් කරලා තියෙන්නේ. ඒ උත්තමයා දසාකුසලේම කර කර හිටියත් ඒ උත්තමයාගේ පයට පැගිච්ච වැල්ල පවා ශ්‍රේෂ්ඨයි. ඇයි අද රහතන් වහන්සේලා බිහි වෙන්නේ ඒ උත්තමයා නිසා. යම් කෙනෙක් සංයුක්තනිකාය අහලා අරහත්ත්වයට පත් වෙනවනම් සංයුක්තනිකාය අහලා මොන හරි දෙයක් අවබෝධ කරගත්තා නම් පින්වතුනි ඒ කාන්තේම ඒ උත්තමයා නිසා ඒක සිද්ධ වෙන්නේ. ඒක නිසා තමයි කියන්නේ කිසිම කෙනෙක් නිසා කිසිම කෙනෙකුට කිසිම වික්ෂුන් වහන්සේ නමෙකුට අබමල් රේණුවකවත් අයිතක් නම් හිතන්න එපා. ඒ අය කරගන්න දේවල් ඒ අය කරගෙන යයි උත්තම සාරිපුත්‍රයන් වහන්සේව සිහිපත් කරගෙන වන්දනා කරා. එච්චරයි. බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළානේ. නේද? දැන් ඔබට ගොඩාක් කාරණා අද හම්බ වෙන්න ඇති. ඉතින් ඕවා අද ගෙදර ගිහිල්ලා ඔක්කොම මෙතන හල්ලා දාලා නම් යන්න එපා. අර සමහර ඉන්නවනේ ඇට ටික දුන්නාම ගෙදර ගිහිල්ලා වගා කරන්නේ උඩක් ඔඩක් විය දාගෙන ඉන්නවා දාගෙන ඉඳලා මොකද කරන්නේ ආ එහෙනම් ගිහිල්ලා එන්න ගියා දොස් කාලා මෙතන හල්ලා දාලා යන්නේ යනවා සමහර ඕක අරන් ගිහිල්ලා දානවා මොකද ගලක් උඩට දැන් පැලවේද නැහැ සමහර ඕක ගිහිල්ලා හොඳ පැලවෙන තැනක දාලා ඕකට වතුර දාලා ඕක හදා ගන්නවා ඉතින් ඔබට තියෙන්නේ ඕකෙන් කැමති දෙයක් කරන්න මෙච්චර වෙලාවත් ඉතින් ඔබ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ඉඳගෙන ඉන්න නැති නැගිල්ල යන බැරි නිසා ඒක නිසා
දැන් ඔබ දන්නවා අමනුෂ්‍ය ලෝණ හැටි මේ ආර්ය මෛත්‍රිය වඩන්න මම මෙතුමට ඒක දෙන්න නාල් නිමිති අතරපත් කරන්න ඒ හැම පිරිසකෙම අතර එන කොහොම හරි ඒක බෙදල යන විදියක් කරන්න තමන් මේ හැබැයි මේකයි ආර්ය මෛත්‍රිය මේ බණ අහපු නැති කෙනෙකුට දෙන්න එපා වැඩක් නැහැ දීලා මේ මොකද්ද මේ කියලා බලයි ඉදි කළා දායි ඊළඟට පටනා කමක් නැහැ මොකද දන්නේ නැති නිසා ඒ පුද්ගලයා අසත්පුරුෂකම තේරෙන්නේ නැහැ අදහස කියලා මොකද මේ ධර්මයේ දැන් අද මම නිවසේට ගිහිල්ලා ඒ නිවසියුත් එක්ක කතා කරලා අමනුස්සයෝගේ කරදර තියෙනවා කියලා අර එමේ කිව්වහම කරන්න ඕන විදියක් කිව්වා මාත් එක්ක මා එක දරුවෙක් ගියා ඒ දරුවා එන ගමන් මට කියනවා සර් ඉතින් මේ ඇත්තටම ඉතින් ඒවා කිව්වට වැඩකුත් නැහැනේ මේ සර්ගේ මේ 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 ධර්මයේ අහන්න නැතුව ඒගොල්ලන්ට ඒක කරන්න තේරෙන්නේ නැහැ කියලා ඉතින් ඒක තමයි ඇත්ත ඒක නිසා තමයි මම ඒ ඉන්න එක මහත්මයෙකුට එන්න කිව්වේ මේ ධර්මයේ ශ්‍රවණය කරන්න දැන් මේ මහත්මයා මෙතනට ඇවිල්ලා ඉන්නවා නම් මේ මහත්මයා දන්නවා මොකක්ද දැන් කරන්න තියෙන්නේ ආය අමනුස්සය නොඑන්න වැඩ බලා ගන්න තමන්ට කරගෙන යන්න පුළුවන් ඒ වැඩ කටි ආය කට්ටඩි හොයන්න දෙයක්වත් නැහැ කට්ටලින් නිවාඩුවක් දෙන්න පුළුවන් ආය මිනිසුන්ට බැන බැන යන්න ඕනෙත් නැහැ ඉතින් කට්ටඩියට බයිනෝනේ අපරාධි ඒක ඇවිල්ලා මේ ඔක්කොම යකු ටික පන්නලා දාලා ගේට්ටු වහන ආරක්ෂාවක් දාලා යනවා ඔන්න පහුදාට මල ගෙදර ගිහ කෙක් ඇවිල්ලා අර ඔක්කොම කඩලා දානවා දැන් ගෙදර දෙන්න දෙමල්ලෝ ආයෙත් ආයි මොකුත් නැහැ ඉතින් රණ්ඩු වෙන එකනේ කරන්නේ රණ්ඩු විලා අර පල්ලේ හැමතැනම යන අමනුස්සය ටික ඔක්කොම ආයෙ ගෙදර ඉඟ ගන්න ඊට පස්සේ කියලා සතිය කියන තොවිල කළා අපිට ආයෙ වගතුවක් නැහැ මූ හොර වැඩක් කරේ තමන්ගේ වැරද්ද පේන්නේ නැහැ ඉතින් කටරින් බුදුදහම දන්නේ නැහැ නේ ඒකට මේක තේරුම් ගන්න දෙන්න විදිහක් නැහැ මෙන්න මේ අමනුස්ස කොටස් තොපි කරන වැඩ පිළිවෙල නිසා මේ අමනුස්ස කොටස් ගෙට එනවා කියන එක ඒකට තේරුම් ගන්න දෙන්න විදිහක් නැහැ නමුත් අද ඔබ තේරුම් ගත්තනේ නේද ඕනම කෙනෙකුට ගෙදර ප්‍රශ්නයක් තියෙනවා කිව්වොත් කියන්න රයිට් එහෙනම් මේක කරා ආර්ය මෛත්‍රිය වඩ ආර්ය මෛත්‍රිය වඩනකොට බන්ධනයකට ඇවිල්ලා හිටියත් යකේ ඒක හීල වෙනවා ඒ තරම් ශ්‍රේෂ්ඨයි ඊළඟට දේවතා රක්කන්තිනේ අරගේ තියෙනවනේ දේවතා රක්කන්ති දේවතා රක්කන්ති මම ඔබට තව එක දෙයක් කියන්නම් නාස්ස අග්ගිවා විසංවා සත්තංවා කමති කියලා දෙයක් තියෙනවා බුදුහාඳුරෝ ඒ කියන්නේ ගින්නෙන් සත්වලින් තියුණු අවියාවිද වලින් කිසිම අනුතරක් වෙන්නේ නැහැ කියලා මම එක දෙයක් කියන්නම් මේ ආර්ය මෛත්‍රිය මම යානාවක් මෙන් වඩන කෙනෙක් මම ඒ රටේ ඉඳලා මේ රටට එද්දි ඒ මිනිස්සු කිව්වා මේ හරියට මදුරේ ඉන්නවා කනවා ඉවරයක් නැහැ කියලා මම දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා අද මේ වෙනකන් කිසිම මදුරෙක් මම කෑවේ නැහැ හෙට කයිද දන්නේ නැහැ මම දන්නේ නැහැ අද වෙනකන් තිබිච්ච අද්දකින් මම මේ කියන්නේ සතකින් වෙන මදුර වල තියෙන මොකද්ද සතක්නේ උලක්නේ අනුතරක් සිද්ධ වුණේ නැහැ ඒ වගේම අපා දෙපා සිව්පා බහුපා කියන කිසිම සතෙකින් කිසිම හානියක් වුණේ නැහැ ඒකයි කියන්නේ මේ ආර්ය මෛත්‍රිය වඩන්න මේ අද්දුටි ප්‍රත්‍යක්ෂයි එහෙම නැති දේවල් කියන්න බෑනේ මේ විදියට එහෙම කියනවා කියන්නේ මේමනේ කියන්නේ නේ අද්දුටු ප්‍රත්‍යක්ෂ දේවල් කියන්නේ නැතිකොට හදලා කියනකොට එහෙමනේ කියන්නේ කටපාඩම් කරලා කියනකොට ඒක නිසා ඒ විදිහට කටයුතු කරගෙන යන්න අදට ඇති නේද වැඩිත් එක්ක කියයි මම අවසාන වශයෙන් උත් ඔබට කියන්නේ මම කියපු දෙයක් මෙතන තියෙනවනේ ඒක ඔබට ගෝචර නැත්තම් ඔබ හිතනවා නෑ මෙයා කියන එක වැරදි මම මෙච්චර කල් හිතන් ආපු එකයි හරි කියලා ඔබ හරි මම වැරදි ඔබට හිතෙනවා නම් ඇත්ත තමයි මේ තර්කානුකූලව ත්‍රිපිටකයේ තියෙන අංග අරගෙන මේ ටික අපිට කිව්වේ එහෙනම් ත්‍රිපිටකයේ තමයි ධර්මයේ තමයි ගුරුතනතුරේ තියාගන්න ඕනේ ඔය හැම ඔය ඉන්න හාමුදුරුවරු නෙමෙයි ධර්මයයි ගුරුතනතුරේ තියාගන්න ඕනේ එහෙනම් ධර්මයේ තියෙනවා නම් මෙහෙම එහෙනම් එච්චරයි එහෙනම් මම මේක අවබෝධ කරගෙන මේ තුල මම ගමන් කරනවා කියලා කවුරු කෙනෙක් හිතාගත්තා නම් ඒ අයට ඒ විදිහට කටයුතු කරයි. තව කෙනෙකුට අර විදිහට හිතුණා නම් ඒ අය ඒ විදිහට හිතාගන්න මට සමා වෙන්න ඔබගේ කාලේ නාස්තිකලාට. අවබෝධ කරගත්ත කෙනෙක් ඉන්නවනම් ඒ අයට පුළුවන් මේ තුලින් නිවන් දැකලා මේ කටයුතු ටික කරගෙන යන්න. හොඳයි. හරි. එහෙමනම් පින්වතුනි ඔබ විසින් මේ ස්ථාන වලට ආරාධනා කරන් තියදුන අයට මේ වෙලාවක පින් දීලා ඒ අය පින් අනුමෝදන් වෙන බලාපොරොත්තුෙන් ඉන්න අනුමෝදන් වෙනවා කියලා කියන්නේ ඒ අය පිනක් සමග සතුටටපත් වෙනවා.
නමුත් එහෙම නැතුව ඔබ දෙන පින නිසා ජීවත් වෙනා එහෙම කවුරුත් නැහැ. එහෙම ඉන්නවා නම් පරදත්ත උපජීවි ප්‍රේතෙක් වෙන්න ඕන. මෙහෙරෙන දෙවියෝ එහෙම ඔබ දෙන පිනෙන් පෝෂණය වෙලා ඔබ නිසා දෙවියෝ වෙලා එහෙම නැහැ කවුරුත්. ඒ නිසා මේ මෝඩ අදහස එහෙම තියාගන්න එපා. දෙවියන්ට මාර්ගඵල ලබන්න බෑ කියලා මෝඩ අදහස එහෙම තියාගන්න එපා. දෙවරු ඕනි තරම් මාර්ගඵල ලබනෝ. හරි? හරියට මේ ධර්මය අල්ලගන්න. එහෙනම් පින්වතුනි පළමු කොටම මේ ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන මේ ත්‍රිපිටකයේ මේ දක්වා අරගෙන ආපු යම්කිසි ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉන්නවනම් ඒ ස්වාමීන් වහන්සේලා අතින් යම්කිසි අවඩක් අසාධාරණයක් සිද්ධ වෙලා මේ ත්‍රිපිටකය ආරක්ෂා කරගන්න යන ගමනේදී යම්කිසි ප්‍රාණඝාතයක් හෝ මොනවා හරි දෙයක් සිද්ධ වුණා නම් ඒ සිද්ධ වෙලා යම්කිසි අභාවි ස්ථානයක ඉපදිලා ඉන්නවනම් අපි විසින් මේ කරගත්තු පුණ්‍ය සම්භාර ධර්මියෝ මේ පුණ්‍ය ගංගා කුසල ගංගා උන්වහන්සේලා කෙරේ විහිදුවල පතුරවන හරින්නේ විහිදි පැතිරි යාමින් ඒ ස්වාමීන් වහන්සේලා යම්කිසි අභව විත්තානයක ඉන්නවනම් එයින් අස්මිදී අදරාමර සංඛ්‍යාද නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින්වතුනි. ඒ වගේම පින්වතුනි මේ වෙලාවේ සිහිපත් කරගන්න මේ ලෝකපාලක මහීපාලක සීලෝ දෙවිදේවතාන් වහන්සේලා ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී සීලමු දිව්‍යරාජ සමූහයන් වහන්සේලා මේ වෙලාවේ සිහිපත් කරගෙන මේ ස්ථානයට ආවා වූ නොආ වූ මේ ධර්මයට කැමති මේ ධර්මයට රටත් බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ මේ සීලමු දෙනාව සිහිපත් කරගෙන ඒ සීල දෙනාට මේ පින් විහිදු පතුරවල හරින මේ පින් විහිදු පැතිරී යාමින් ඒ අය පතන්නා වූ බෝධිසත්ව උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පින්වතුනි මේ වෙලාවේ සිහිපත් කරන්න තමන් නමින් ජම්මාන්තරගත වන දෙදෙනාව සීලම ඥාති හිත මිත්‍රාදීන්ව සිහිපත් කරගන්න අම්මා තාත්තා ඇතුළු ඒ සීලම ඥාති හිත මිත්‍රාදීන්ව සිහිපත් කළා තමන්ට වතුර වීදුරුකින් හරි සංග්‍රහයක් සත්කාරයක් කරා නම් ඒ සීලු දෙනාට ඔබ දෙන පින් අනුමෝදන් වෙන කැපයි. ඒක නිසා ඒ සීලුම දෙනාව සිහිපත් කරගෙන ඔබට යම් කිසි උදව්වක් උපකාරයක් කළා ඔය සීලුම දෙනාව සිහිපත් කළා මේ පින් විහිදුවල පතුරවල හරින්න මේ පුණ්‍ය ගංගා කුසල ගංගා වීදි ප්‍රතිදී යාමින් යම් කිසි අභාවි ස්ථානයක පතුරවන නම් ඒ සීලු දෙනාට මේ අභාවි ස්ථානයෙන් අස්මිති අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පින්වතුනි මේ වෙලාවේ සිහිපත් කරගන්න තමන්ගේ ගෙවල් වල ඉන්න දුවාදරුව ඇතුළු තමන්ගේ සීලුම දෙනාව තමන් වැඩ කරන තැන් වල ඉන්නා වූ ඒ රාජකාරි කටයුතු කරන්නා වූ ඒ සීලුම මහතුරුන්ව සිහිපත් කරගෙන ඒ සීලුම දෙනාව සිහිපත් කරගෙන තමන්ට නැගී සිටින්න උදව් පදව කරන්නා වූ තමන්ගේ අසල් වැදේ සීලු දෙනාව සිහිපත් කරගන්න මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔබ විසින් මේ මහා පුණ්‍ය සම්භාර ධර්මයක් රැස් කරගත් වෙලාවේ ඒ සීලු දෙනාට මේ පින් විහිදී පතුරු වල හරින්න මේ පින් විහිදී පැතිරී යාමින් ඒයට යම් කිසි අපලෝපද්‍රව දෝෂාන්ධකාරයක් තිනන යක්ත බැල්මක් අමනුෂ්‍ය බැල්මක් තිනන නම් ඒ සීලු දෝෂාන්ධකාර වඳුරින් භූත වේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒ සීලු දෙනාට මේ පින් විහිදී වල පතුරු වල සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මේ වෙලාවේ සිහිපත් කරගන්න මේට 91 කල්පයක් ඇතුළත තමන් විසින් අවඩ සාදානට ලක් කළාද තමන් කෙරෙහි ක්‍රෝධයෙන් වෛරයෙන් පතු වෙනා වූ යම් කිසි අමනුෂ්‍ය පිරිසක් ඉන්නවා නම් ඒයටත් මේ පින් විහිදී වල පතුරු වල හරින්න එදා මං විසින් අවඩක් අසාධාරණයක් කළා ඒ නිසාද ඔබ මේ තත්ත්වයට පත් වෙලා මං කෙරෙහි මෙලෙස වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙන වෙලාවේ මම මේ දෙන පින් අනුමෝදන් වෙලා මේ පින් අනුමෝදනාවෙන් සතුටුව ඔබ යම් කිසි අභාවි ස්ථානයකින් ඉන්නවා නම් ඒ අභාවි ස්ථානයෙන් අස්මිදී අදරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පින්වතුනි මේ වෙලාවේ සිහිපත් කරගන්න අපිට මේ නිවස මේ විදිහට සකසා ගන්න මේ අපි අද මේ මැති මදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා පින්ෙන් ආරක්ෂා වෙලා වැස්සෙන් ආරක්ෂා වෙලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ මනාකොට සකසන බිමක මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබුණේ මේ නිවසක් හදපු නිසා මේ නිවස හදන්න උදව්වක් උපකාරයක් කළා වූ සීලුම දෙනා මේ වෙලාවේ සිහිපත් කරන්නේ ඒ අයට ඔබ දෙන පින් ගන්න කැපයි. ඒක නිසා පින්වතුනි ඔබට පුළුවන් ඒ අයව සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න ගඩොලක් ගාන මේ බිම බැඳපු කෙනා ඒ බැඳපු පිරිස සියල්ලම සිහිපත් කරගෙන ඒ සීලු දෙනාට මේ පින් වීදුවල පතුරුල හරින මේ පින් වීදී පැතිරී යාමින් ඒ අය යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒ අභව ස්ථානයෙන් අස්මිදි ජදරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි ඔබ මේ ධර්මයේ අහන්නට ප්‍රථමයෙන් ඔබට සංග්‍රහයක් සිද්ධ කළා. ඒ සංග්‍රහය සිද්ධ කළේ එසේ පිරිසකට නෙමෙයි සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ආපු උත්තම පිරිසකටයි. ඒ සංග්‍රහය සිද්ධ කරේ ඇත්තට මේ දානමය පුණ්‍යක්‍රියාවක් සිද්ධ කරගත්ත ඒක මහත්ඵලයි මහානිසංසයි. හේතුව තමයි මේ ශාස්ත්‍රීය උත්සාහ කරපු පින්කම උපාසක උපාසිකා පිරිසක් උදෙසා දානයක් පිරිනමල මහත්ඵල මහානිසංස කුසල කර්මයක් සිද්ධ කරගත්තා. එහෙනම් ඒ දානය සකස් කරගන්න ඒ දානය සඳහා යම් කිසි කෙනෙක් අපකප්ප වෙලා වැඩ කළා නම් ඒ දානෙ උදව් පදව කළා නම් ඒ දානෙ බඩු බාහිර ආදී ගෙනාවා නම් ඒ වගේම යම් කිසි දෙයක් අනුභවය කිරීම සඳහා බත් ටිකක් අනුභව කළා නම් ඒ බත් ටික හදන්න අපකප්ප වෙච්ච ගොවි මහතාගේ ඉඳලා ඒ සියලු දෙනා මේ වෙලාවේ සිහිපත් කරලා ඔබ විසින් මේ අනුමෝදන් කළා මේ ලබාගත් සියලුම පින් ඒ අය කෙරෙහි විහිදුවල පතුරු වල හරින්න මේ පුණ්‍ය ගංගා කුසල ගංගා විහිදී පැතිරී යාමින් ඒ අය යම් කිසි අභව ස්ථානයක ඉන්න නම් ඒ ස්ථාන වලින් අත්මිදී අදරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි අද මේ ස්ථානයේ ඇවිල්ලා මේ ලයි ආලෝක එළියෙන් මේ දේවල් කරගෙන යනවා. අද මේ වෙලාවේ මේ දේවල්
පටිගත වෙනවා මේ හැමදේම සිද්ධ කරන්නේ සිංහතුනි යම්කිසි පිරිසක් ඉදින් යම්කිසි පිරිසක් ඉදින් මේ ස්ථාන මේ 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 විද්‍යාව පාවිච්චි කරලා මේ දේවල් ගොඩනගපු නිසා ඒක නිසා අද ඒ අයට අකුසලයක් සිද්ධ වෙනවා මිස කුසලයක් නම් සිද්ධ වෙන අවස්ථාවක් දැකලම නැතු ඇති. නමුත් පින්වතුනි අද ඔබ මේ ලබා ගත්තා මේ සීල කුසල සම්බාර ධර්මිය මේ බල්බ් එකක් හදපු කෙනා පාසාව විහිදුවල පතුරු වල හරින්න මේ හැම දෙයක්ම යම්කිසි දෙයකින් තමන්ට වැඩක් අද වුණා නම් මේ ස්ථානේ පුටුවක් උඩ ඉඳගෙන ඉන්නවා නම් ඒ පුටුව නිසා තමන්ට සැප පහසු සහිතව මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න හැකියාව ලැබුණා නම් පින්වතුනි අමතක කරන්න එපා ඒ පුටුව හදපු කෙනා නිසා මේ දේ සිදු වෙලා එහෙනම් මේ පුටුව හදන්න මේ ආලෝක ධාරාවන් ලබා ගන්න ඒවට අපකප වෙලා කවුරු හරි කෙනෙක් වැඩ කළා නම් අන්නේ සීලු දෙනාව සිහිපත් කරගෙන ඔබගේ මේ පින් සියල්ල විහිදුවල පතුරුල හරින්න මේ පින් ඊදී පැතිරී යාවෙන් ඒ සීලු දෙනාටම අජරාමර සංඛ්‍යාත නිර්වාණ සාන්තිය සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම පින්වතුනි ඔබ මහා හුදල සම්බාර ධර්මයක් අද රැස් කරගත්තා ඔබ බීජේ හොයාගත්තා බීජේ රෝපණය කරගත්තා අද මෙතනින් එහාට කරන් තියෙන මේ බීජේ ආරක්ෂා කරගෙන මේ වැඩ පිළිවෙල කරගෙන යන එකයි. එමනම් මේ ලබා ගත්තා වූ සියලුම කුසල සම්බාර ධර්මයන්ගේ බලමහිමේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම උතුම් වූ නිර්වාණ ශාන්තියම සියලු දෙනාටම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාට තෙරුවන් සරණයි. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ